गुड मॉर्निंग पटांगो हाय नी व्यापार सेलसम नी अवसान कोटस दिगे कक्कने देन कौरवर कने कौर हर कने में व्यापार अपने हम किसी व्यापार से लक्ष्म खदला तीन एक व्यापार के संबंध नहीं थे कि एक में का केवल बैलू होत ये सैलस्म की ओपो हम यार तेरना में व्यापार के मुकद्द ये अलग देख मा आरमुनु परमार्थ मनोद में अलग करांडे आने मनोद में अलग में अलवी करने पैते मनमट्ट मट्ट सारत कात्य कही द मेहम कटित पैते मनमट्ट मट्ट सारत कात्य के द कोटिम व्यापारे सेम अंशेकम आर्थिक वलंगुतावे पहदिलिवेन विधियट हरि සේමාංශයකින්ම ආර්ථික වළංගුතාවය පැහැදිලි වෙන විදිහට හදනු ලබන ලේඛනයක් කියලා කිය හැකි මේක. ඒ කියන්නේ මේකේ එක පැත්තකින් නිෂ්පාදන සැලැස්මක් හදන තියෙනවා අනිත් පැත්තෙන් මලවිකරණ සැලැස්මක් තියෙනවා අනිත් පැත්තේ මූල්‍ය සැලැස්මක් තියෙනවා අනිත් පැත්තේ මානව සම්පත් සැලැස්මක් තියෙනවා කොටින්ම අපි මීට කලින් ඉගෙන ගත්ත සැලසුම් තියෙනනේ. අන්නේ සැලසුම් කරන යටතේ ඉගෙන ගත්ත සියලු දේවල් ඒක රාශී කරලා මූලතම ව්‍යාපාරයේ දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ආදිය දාලා මේක අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. හරි. මේ දාලා ව්‍යාපාරය දැන් බැංකුවකින් ණයක් ඉල්ලුවොත් බැංකුවට අපි කියන්න එපා හැම අංශෙම අපේ වත්කම් පැත්තෙන් හොඳද කියන්න ඕන අපේ මුදල් ගලා යෑම ගලා යෑම පැත්තෙන් හොඳද කියන්න ඕන අපේ නිෂ්පාදන කටයුතු සාර්ථකද කියලා බලන්න ඕන අපේ ඉල්ලුම් පැත්තෙන් මොනව හරි කියන්න ඕන අන්නේ ඒ වගේ මේ ව්‍යාපාරයේ අහවල් අංශය කියන්නේ නැතුව සෑම අංශයකින්ම ඒ ව්‍යාපාරයේ ආර්ථික වළංගුතාවය පැහැදිලි වෙන විදිහට හදලා ඉදිරිපත් කරන ලේඛනයක් නැත්නම් ප්‍රකාශනයක් තමයි අලවි සර ව්‍යාපාර සැලැස්ම මේකේ අර මං කිව්ව අපේ අපේක්ෂණ ටික ඔක්කොම දාන අපේක්ෂණ කියලා අපි කියනවා තමයි දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ලැබුවා ටික දාන ඊට අමතරව මේකේ දානවා මූල්‍ය සැලැස්මක් දානවා අලවිකරණ සැලැස්මක් දානවා මානව සම්පත් සැලැස්මක් දානවා මේක ඇතුළට क्षेत्र हतर तीन ने ये क्षेत्र हतर मदाल सल मेक अंतर्गत कर अंतर्गत करला बैंक वाकनांगे ये हेमतन इदिरी पत्करा मनोहरी अलुत् व्यापृति अन्ना ये हेमतन इदिरी पत्कर व्यापार सलसम हर व्यापारी लोग टेडर कक्केवना ये टेडर कक्केवना मे टेडर अपटगण्ना अरे समहारलाट व्यापार सलसम पीट पगत बलो अपे शक्ति मुखद हर दिन सामान्य लंकावे आरंभ कर व्यापार वलिंग अति विशाल प्रमाण मुलाउ पहायत वह वहेन्द हेतु हम परेशन वार्ता किमकिया सलस्म खदल नतिदतम फेल एक मेक रटने वेटन का दाने दनगर हेटिया මේක සම්පූර්ණ විනාශ වෙලා යනකම් දන්නේ නැහැ. සැලැස්මක් තිබුණොත් එහෙම නෙමෙයි. ඒ සැලැස්මට පිටින් යනවාද? ඒ සැලැසුම් කළ විදිහට වැඩේ යන්නේ නැද්ද කියලා හොයලා බලනන් විතර එහෙම විනාශයක් ඉන්නේ නැහැ. හරි. ඒ නිසා අතිවිශාල සාමාන්‍යයෙන් කියවණක් තියෙනවානේ සැලැසුම් නොකරන අසාර්ථකත්වය සැලැසුම් කරයි කියලා. යමෙක් තමන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සැලැසුම් නොකරයිද ඒ සැලැසුම් නොකිරීමම අසාර්ථකත්වයේ සැලසුම් කිරීමක් කියලා. ඒ කියන්නේ ඕන කෙනෙක් සාර්ථක වෙන්න නම් මොකද වෙන්න ඕන? සැලස්මක් තියෙන ඕන පොඩි හැඳින්වීමක් මේකේ තියෙනවා බලන්න. ව්‍යාපාරික සේම අංශයකම ආර්ථික වළංගුතාවය පිළිබඳව ලිඛිතව ඉදිරිපත් කරන ලබන වැඩසටහන. වන ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරයට මඟ පෙන්වන මාර්ග සිතියම වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ කටයුතුවල මඟ පෙන්වන මාර්ග සිතියම වේ. ගැටළු වලට මොහොන දීමට නිවැරදි තීරණ ගැනීමට මෙන්ම සම්පත් නිසලස භාවිතා කිරීම ව්‍යාපාර සැලැස්ම වල්වේ. ව්‍යාපාර සැලැස්මකින් ව්‍යාපාර පිළිබඳ සංවිධිත නිශ්චිත තොරතුරු ඉදිරිපත් කෙරේ. ව්‍යාපාරයේ දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ මෙන්ම මූල්‍යන කලම මූල්‍යන ඊතරින්නොල මූල්‍යන මානව සම්පත් අලවිකරණය හා මෙහෙයුම් කියලයි. මූල්‍යනේ මානව සම්පත් අලවිකරණ හා මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්තරද ව්‍යාපාර සැලැස්මේ අන්තර්ගත කිරීම නිසා ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මැති සියලු පාර්ශ්වයන්ට ව්‍යාපාර බිලන් තීරණ ගැනීමට සැලැස්ම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
විශේෂ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මෙන්ම පවත්වා ගැනීමේදී අවශ්‍ය වන මූල්‍ය සම්පත් ලබා ගැනීමට මූල්‍ය ආයතනයට ඉදිරිපත් කළ යුතු අනිවාර්ය ලිවිල්ලක් ලෙස ව්‍යාපාර සැලැස්ම පිළිගෙන ඇති නිසා එහි වැදගත්කම වඩාත් කැපිපෙනේ. ශ්‍රී ලංකාව තුළ වසරකට ව්‍යාපාර දහස් ගණනක් ආරම්භ කෙරෙන නමුත් සාර්ථකත්වයට පත්වන්නේ සීමිත ප්‍රමාණයක් පමණි. ආරම්භ කොට පළමු වසර 5 තුළදී ව්‍යාපාරවලින් 20%ක් වැසී යන බව වාර්තා වේ. විශාල වශයෙන් ව්‍යාපාර අවස්ථා විවෘත වෙත් ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරෙන ව්‍යාපාරවලින් මෙවැනි ඉහළ ප්‍රතිශතයක් වැසී යාමට විවිධ හේතු පැවති හැක. නමුත් එයට බලපෑ ඇති ප්‍රධාන හේතුව වනුයේ සැලැස්මක් නොමැති වීමයි. සැලසුම් කිරීමට අසමත් වන ව්‍යාපාරිකයා අසාර්ථකත්වය සැලසුම් කරයි කියලා කියේ. හරි. අසාර්ථකත්වය සැලසුම් කරයි. එතකොට මේ ව්‍යාපාර සැලැස්ම දැන් අර අන්තිමට කොහොම හරි පටන් ගත්ත ව්‍යාපාර අදහස් කියලා ව්‍යාපාර අදහස් කියලා මේක තමයි අන්තිමට සැලැස්මක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් එතරම් ව්‍යාපාර සැලැස්මක් ආරම්භ කිරීමේ පළවෙනි අදියර හැටියට අපි හදා ගන්න ඕන ව්‍යාපාර අදහසක්. වෙළඳපොලේ වාසිදායක ඉඩ ප්‍රස්ථා ගැන හොයලා දැන් අවස්ථා නිර්මාණය වෙලා තියෙන ලඳපල තුල අපි මේ හතර ගත්තොත් ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන කියන කොටේ මෙන්න මේ බාහිර පරිසරය ඇතුළේ මේ දෙක තියෙන්නේ. ඒකේ අවස්ථා දෙනුනේ. ඔන්න ඔය අවස්ථා දකින්න කොට තමයි අපට ව්‍යාපාර අදහස් ජනිත වෙන්නේ. මෙන්න මේ ශේත්‍රය තුලින් ව්‍යාපාරයක් කරලා අපට හදා අනාගතයක් හදා ගන්න පුළුවන්. හරි. මේ ශේත්‍රයෙන් ව්‍යාපාරයක් කරලා අපට දියුණු වෙන්න පුළුවන්. මේ ශේත්‍රයෙන් ව්‍යාපාරයක් කළොත් අපට ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. මෙන්න මේ ව්‍යාපාරය තමයි අපට හොඳම ව්‍යාපාරය කියලා අදහසක් ගොඩනගා ගන්න ඕන. අතන ඕකේ එක අදහසක් නෙමෙයි ඉස්සලා ගන්න. මොනවාද? විකල්ප අදහස් ගණනාවක් ඇති කර ගන්න ඕන. මෙන්න මෙහෙමත් කරන්න පුළුවන්, මෙහෙමත් කරන්න පුළුවන්, මෙහෙමත් ව්‍යාපාරයක් කරන්න පුළුවන්, මෙහෙම. පස්සේ ගොඩක් මං කලිනුත් කියලා ඇති ගොඩක් දෙනෙකුට එන්නේ නැත්තේ ඒක තමයි. සමහර ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි කරන්න මොකද්ද කියලා හිතෙන්නේ නැහැ. හිතෙන හිතන එක බෑ කියලා හිතෙනවා. හරි. ඒතර අදහසක් ජනිත වෙන්නේ නැහැ. හරි. අර සාර්ථක ව්‍යාපාරිකයා අර අපි මාකටිං පාඩමේදී කිව්වේ මේ තමන්ගේ ව්‍යාපාරයට ගනුදෙනු කරුවන්ගෙන් පෑගි පෑගින දුවිල්ලත් විකුණන්න පුළුවන් කෙනෙක් කියලා. සාර්ථක ව්‍යාපාරිකේ කර ගනුදෙනු කරුවන්ට පෑගි පෑගින දුවිල්ලත් විකුණන්න පුළුවන්. නේ? ඒකන අර ඒක ජාතක කතාවක තියෙන අර මීකුණකින් හිටුවරෙක් වුණ කෙනෙක් ඒතර මීකුණත් විකුණලා බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා දෙනවනම් අන්න එහෙම අදහස් ටිකක් එන්න ඕන. ඒ අදහසට අනුව තමයි අපි ඇත්තටම මේ සැලැස්මක් හදන්නේ. ඉතින් මොකක් හරි අදහසක් නැත්නම් සැලැස්මක් හදන්න බෑනේ. ඒ නිසා මේකේ මුල්ම පියවර ගන්න බෑ. ව්‍යාපාර අදහසක් තමයි මේ සැලැස්මක් බවට පරිවර්තනය වෙන්නේ. බල මේකේ තියෙන පුද්ගලික සංවිධානයක අවශ්‍යතාවයක් උමනාවක් තෘප්තිමත් කළ හැකි නිෂ්පාදිතය පිළිබඳව ව්‍යාපාරිකයෙකු තුළ ඇතිවන සිතුවිලි ඉලක්ක ගන්න එක. මෙහෙම නිෂ්පාදිතයක් කරන්න පුළුවන්. මෙහෙම භාණ්ඩයක් හදන්න පුළුවන්. මෙහෙම සේවයක් හදන්න පුළුවන් කියලා. හරි. ව්‍යාපාරිකයෙකු තුළ ඇතිවන සිතුවිලි ව්‍යාපාර අදහස් ලෙස හැඳින්වේ. එවැනි ව්‍යාපාර අදහස් සාරව සූක්ෂම පරිසර විශ්ලේෂණයක් සිදු කොට යෝග්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගැනීම කළ යුතුය. එන මෙහිදී ව්‍යාපාරයේ බාහිර පරිසර සාධක හා අභ්‍යන්තර පරිසර සාධක මනාලෙස ඇගීමක් කළ යුතුය. එම ඇගීමෙන් පසු තීරණය කරනු ලබන ව්‍යාපාර අවස්ථාව සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කළ යුතුය. හරි. ඕනම් මේකේ මුල් වාක්‍ය නැත්නම් සම්බන්ධයක් නැහැ වගේ පෙනෙයි. ව්‍යාපාර අදහස් කියන එකේ මුල් වාක්‍ය මෙහෙම ලියන්න. ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම සඳහා නැත්නම් සැලැස්ම පිළියෙල කිරීමට පෙර කියලා ලියන්න. පිළියෙල කිරීමට පෙර
පිළියෙල කිරීමට පෙර ව්‍යාපාර අදහසක් ව්‍යාපාර අදහසක් තෝරාගත යුතුයි තෝරාගත යුතුයි අදහස් තෝරගැනීම සඳහා සිදු කළ යුතු පරිසර විශ්ලේෂණය මේකනේ අපි ඉගෙන ගත්තේ සොට්නේ මේකේ මේ පරිසර විශ්ලේෂණය ශක්තියන් හා දුර්වලතා අඳුරගත හැක්කේ අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කිරීමෙන් ඒකට තමයි මේ පාඩමේදී සූක්ෂම පරිසර විශ්ලේෂණය කියලා කියන්නේ ඔක 아무තු එකක් නෙමෙයි අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කිරීම බාහිර පරිසර විශ්ලේෂණය කරපුවම තමයි අවස්ථා තර්ජන හැදෙන්නේ මේක තමයි සාර්ව පරිසර විශ්ලේෂණය කියලා කියන්නේ දැන් පටන් ගන්න වෙලාව නම් අමුතු මොකුත් කිව්වේ නැහැ මේ පාඩම පුරාවර මොකුත් අලුතින් කියන්නේ නැහැ ඉගෙන ගත්තේ වෙයිම තමයි මේක කියන්නේ එහෙම මෙහෙන් දාලා හරි සාර්ව පරිසර විශ්ලේෂණය කියන වචනේ විතරක් වෙනස් කළා වුණා මේ අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරනකොට තමයි සූක්ෂම පරිසර විශ්ලේෂණය සූක්ෂමයි අභ්‍යන්තරයි කියන එකේ පුංචි වෙනසක් තියෙනවා හැබැයි මේ පාඩමේදී මේ අපි කලින් කරනත් අභ්‍යන්තර පරිසරය තමයි සූක්ෂම පරිසර විශ්ලේෂණය කියලා කියන්නේ බාහිර පරිසර විශ්ලේෂණය තමයි සාර්ව පරිසර විශ්ලේෂණය කියලා කියන්නේ මේකෙන් තමයි අවස්ථා තර්ජන හඳුනාගත හැක්කේ මේකෙන් තමයි ශක්තියන් හා දුර්වලතා හඳුනාගත හැක්කේ දැන් මේ අවස්ථා තිබුණට වැඩක් නැහැ මේකේ මේකෙන් ප්‍රයෝජනෙට ගන්න අපිට ශක්තියක් තියෙන්න බෑ එහෙනම් මේකත් විශ්ලේෂණය කරන්න ඕන නැත්නම් ඕනතරම් වෙළඳපොලේ වාසිදායක ඉඳ ප්‍රස්ත ඇති දැන් අපිට අපටම පේනේවා තියෙනවා වාසිදායක ඉඳ ප්‍රස්ත තියෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන එකෙන් ප්‍රයෝජන ගන්න අපිට ශක්තියක් නැහැ. ඒතර අපි තෝරගන්න ඕන අපේ ශක්තියට ගැළපෙන අවස්ථාව. කරන්න බැරි දේවල් සමහරව පටන් අරන් අමාරු වෙටෙන්නේ. දැන් අපට කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන කරන්නේ. ඒ නිසා කොහෙන් හරි දැන් මේකට අවශ්‍ය සම්පත් ඕන මේකට අවශ්‍ය භෞතික මානව ඒ සම්බන්ධ තාක්ෂණික දැනුමක් ඕන මේවා ඔක්කොම අපට තියෙනවා නම් මෙදෙන අවස්ථාව තෝරගන්න පුළුවන්. ඒ නිසා අපි තෝරගන්න ඕන අපි අපි ඉතාමත් දුර්වල ශේත්‍රයක් නා හරි දැන් අපි හිතමු කොහොමද මම මගේ දැනුම IT පැත්තේ මගේ දැනුම ඉතාම දුර්වලයි කියමුකෝ මට ওই දුර්වල පැත්ත අරගෙන මේ සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න අමාරුයි ඒතර IT පැත්තේ ව්‍යාපාරයක් කරන්න නම් IT දැනුමක් හදාගන්න ඉතරලා නැත්නම් අනික් අය කියන ඒවා මත යැපෙන්න ඕන අපට අනික් අය කියන එක මට තේරෙන්නේ නැහනේ ඒ අයට බාර දීලා පැත්තකට වෙන්න වෙනෝනේ ඒ නිසා මගේ ශක්තියක් තියෙනවා මගේ දුර්වලතා අඩු මගේ ශක්තියින් වැඩි ශේෂ්ත්‍රයක අවස්ථාවක් තමයි තෝරගන්න ඕන පුළුවන් නම් තර්ජන ටිකක් අඩු හරි නැත්නම් තර්ජනෙට මුණ දෙන්න තර්ජන තිබ්බට කමක් නැහැ ඒකට අපිට ශක්තියක් තියෙනවා මුණ දෙන්න හරි ඒ නිසා මේ විශ්ලේෂණය වැදගත් ඒක තමයි කිව්ව බලන්න ව්‍යාපාර අදහස් අතරින් යෝග්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගැනීම සඳහා පරිසර ඇගයීම සිදු කළ යුතුයි එම පරිසර ඇගයීම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි සාර්ව පරිසර විශ්ලේෂණ සූක්ෂම පරිසර විශ්ලේෂණය සාර පරිසර විශ්ලේෂණය ව්‍යාපාර අදහස් සියල්ල අතරින් යෝග්‍ය ව්‍යාපාර අදහස් හඳුනා ගැනීම සඳහා සියලුම අදහස් බාහිර පරිසර සාධක අනුව ඉරක් ගන්නවා. ඒකට තමයි සාරව කියන්නේ. බාහිර පරිසර සාධක අනුව ඇගීමට භාජනය කිරීමෙන් අදහස් කෙරේ. ඒ අනුව ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික තාක්ෂණික ප්‍රජා වැනි පරිසර සාධක ඇගීමට භාජනය කළ යුතුයි. විවසායකට වඩා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන එමෙන්ම පරිසර බාධක අවමෝහන අදහස තෝරා ගැනීම මෙම සාර්ව විශ්ලේෂණය ඉවහල් වේ. ඊළඟ සූක්ෂම විශ්ලේෂණය. ව්‍යාපාර අදහස තෝරා ගැනීමේදී ආයතනයේ අභ්‍යන්තර පරිසර සාධක ඇගීමට භාජනය කිරීම. ඉරක් ගන්න. අභ්‍යන්තර පරිසර සාධක ඇගීමට භාජනය කිරීම සූක්ෂම විශ්ලේෂණයේ. එහිදී ව්‍යාපාර හිමිකරුවන් කල්පනාකරුවන් සේවකයන් ව්‍යාපාරයේ සම්පත් වැනි අභ්‍යන්තර සාධක මෙන්ම ගැනුම් කරුවන් සැපයුම් කරුවන් තරම් කරුවන් වෙන ආසන්න පරිසර සාධකද ඇගීමට ලක් කළ යුතුයි. අභ්‍යන්තර පරිසරය හා ආසන්න පරිසරය කියන දෙක ඇගීමට ලක් කරපුවම අපි ඒකට සූක්ෂම කියනවා. හරි. එමගින් ව්‍යාපාර අදහස ක්‍රියාත්මක කිරීමට වාසිදායක වන ශක්තියින් ගෙන් ප්‍රයෝජන ගැනීමටත් අවාසිදායක වන දුර්වලතා මගහරවා ගැනීමටත් හැකි වේ. ඔර ව්‍යාපාර සැලැස්ම. ව්‍යාපාර සැලැස්මක් විවිධ ආකාරයට හැඳින්විය හැක. පහත් දැක්වෙන්නේ එවැනි හැඳින්වීම් කීපයකින්. අර්ථකථනයන් කීපයක් ඈ එක ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථද ඒවා ළඟා කරගන්නා ක්‍රමෝපායන්ද විස්තර කරන ලේඛනයක් මොනවාද
අරමුණු හා පරමාර්ථ සහ ඒවා ළඟා කරන ආකාරය දක්වන ලේඛනයක් සම්විධිතව හදපු ලේඛනයක් හරි තව කට්ටියක් කියනවා කිසියම් ව්‍යාපාරයක සෑම අංශයකම ආර්ථික වළංගුතාවය පිළිබඳ ලිඛිත ඉදිරිපත් කරන වැඩසටහනක් හරි ආර්ථික වළංගු ආර්ථික වශයෙන් මේ බිස්නස් එක කළොත් සාර්ථක වෙනවා කියලා තහවුරු වෙන්න ලියන්න ලියලා විතරක් නෙවෙයි ඇත්තටම තහවුරු වෙන්න ඕන හරි ඒ කියන්නේ මේක ලියාගෙන යනකොට තේරෙන්න ඕන මේක ආර්ථික වශයෙන් හොඳයි ආර්ථික වශයෙන් වාසිද ආර්ථික වළංගුයි කියන්නේ ආර්ථික වශයෙන් වාසි කියන එක ආර්ථික වළංගුතාවය කියන්නේ ආර්ථික වශයෙන් වාසිදායකයි කියන්නේ හරි එතන ආර්ථික වශයෙන් වාසිදායක බව මේ සැලැස්ම හදානකොට පේන්න ඕන අපර යම් කිසි සැලැස්මක් හදානකොට පේනවනම් දැන් මූල්‍ය සැලැස්ම හදලා බැලුවා අලෙවි කරන සැලැස්ම හදලා බැලුවා නිෂ්පාදන සැලැස්ම හදලා බැලුවා බලපුවහම ව්‍යාපාර වාසි නැහැ එනක අතරින්න ඕන හරි අන්තිමට කොහොමද අපි තෝරගන්නේ මොකද්ද ආර්ථික වශයෙන් වළංගු වෙන ආර්ථික වශයෙන් වාසිදායක වැඩපිළිවෙළක් නේ අන්න ඒක තමයි කිසියම් ව්‍යාපාරයක සේමාංශයකම ආර්ථික වළංගුතාවය පිළිබඳව ඉදිරිපත් කරන වැඩසටහනක් එළ ව්‍යාපාරයක මෙහෙවර පරමාර්ථ අරමුණු ආදී දක්වමින් ව්‍යාපාර පිළිබඳ සාරාංශගතව ඉදිරිපත් කරන ලැබිල්ල ව්‍යාපාරයේ ක්‍රී අල්මත් දක්වන පාර්ශ්වයන්ට ව්‍යාපාර පිළිබඳ පොරොන්දු හා විස්මිතියන් අලෙවි කරන ලැබිල්ල ඒකේ තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙන්නේ තමාරුක දැකලා විස්මයටපත් වෙනවා හරි මෙච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා අන්නේ එහෙම පොරොන්දු හා විස්මිතියන් අලෙවි කරන ලැබිල්ල පවතින හෝ නව ව්‍යාපාරයක් පිළිබඳ අල්මැති පාර්ශ්වයන්ට හෝ මූල්‍ය සම්පත් සපයන්නන්ට ව්‍යාපාරයේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳ ඉදිරිපත් කරන ලේඛනයක් කොටිම මේ මොකද්ද දලාදාසක් ගත්තොත් මොකද්ද මේ ව්‍යාපාර සැලැස්මක් කියන්නේ ව්‍යාපාරයක සෑම අංශයක්ම සැලකිලා නම් ප්‍රධාන අංශ හතර ශ්‍රීත හතර මොනවද මෙහෙයුම් කටයුතු මූල්‍ය කටයුතු අලෙවි කරන කටයුතු මානව සම්පත් කටයුතු හරි ඔන්න ඔය අංශ හතරම සැලකිලා නම් ව්‍යාපාරයේ කරන්න යන්නේ මොකද්ද ඒක කොයිතරම් දුරට ආර්ථික වශයෙන් සාර්ථක වෙනවද කියලා පැහැදිලි වෙන විදියට හදන ලේඛනයක්. හරි. ওই ලේඛනේ කියවපුවාම මිනිසුන්ට මේ ඕන කෙනෙකුට මේ ව්‍යාපාරේ මොකද්ද? එයාලා මොකද්ද කරන්න යන්නේ? මේක සාර්ථක වෙයි මීඩ මොකද්ද? අසාර්ථක වෙයි මීඩ කඩද වැඩි කියලා හොයාගන්න පුළුවන්. හරි. ඒක එහෙම පුළුවන් වෙන්න ලියන්න ඕනේ. දැන් ඉහත හැඳින්වෙන පැහැදිලි වෙන වර්තමානයේ සකස් කර ලබන ව්‍යාපාරයේ අනාගත ගමන් මඟ දැක්වෙන මාර්ග සැලැස්මක් ලෙස අන්න ඒකට ගණන් එක වඩා හොඳයි. මොකද්ද? ව්‍යාපාරයේ අනාගත ගමන් මඟ දැක්වෙන මාර්ග සැලැස්මක් ලෙස ව්‍යාපාර සැලැස්ම හැඳින්විය හැකි බවයි. එනම් ව්‍යාපාරයේ කටයුතු කවරේද? ඒවා කවදා කෙසේ කරු ලබන්නේද? ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් කවරේද යනාදිය ව්‍යාපාර සැලැස්මක දැක්වේ. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර මෙන්ම පවත්නා ව්‍යාපාරය පුළුල් කිරීමේද ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වේ. ව්‍යාපාර සැලැස්මක වැදගත්කම ඔන නැත්තම් අවශ්‍යතාවය කියලා අරයක් ගන්න. අවශ්‍යතාවය व्यापार अनागते गमन कल युते कवर दिशा वगड़द कोई अंतिम इलाके मुकद कील पहदीन मे थेलस्पी दर कलिंग करनी क्यू मे हर प्रदीपागारे अक्वागे दैक्म कील प्रदीपागारे कि निकूत करना आलोक संज्ञावल तम नवगमकरण ये दिश बला
ඒ මේ ව්‍යාපාර සැලැස්මේ තියෙන මෙන්න මෙතෙන්ද තමයි අපි යන්නේ කියලා දීපේ සමහර කවදාවත් එතෙන්ද යන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඒ දෙසට යනවා හරි අන්නේ දිශාව ගමන් මග පැහැදිලි වෙන්න දැන් ළමේකටනත් ඔය යන්න ඕන මෙන්න මේ 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 විදිහට කිව්වොත් යාර මගක් තියෙනෝනේ ඔයා ඔ ලෙවල් කරන්න ඒ ලෙවල් කරන්න ඒ ලෙවල් කොමර්ස් කරන්න ඒ අතරේ ඩබල් ඒටි කරන්න ඊට පස්සේ චාටර්ඩ් කරන්න චාටර්ඩ් ඔබ දැන් විශ්වවිද්‍යාලය යන කලමනා කරන උපාධිය ගන්න ඔහොම කිව්වම ටිකක් පොඩි පිළිවෙල යාර පාරක් තියෙනෝනේ අන්නේ ඒ වගේ එකක් තමයි මේ ව්‍යාපාරයේ අනාගතයේදී ගමන් කළ යුත්තේ කවර ස්ථානයකටද යන්න පෙන්වා දීම හරි ඒතර ලියන්න මෙහෙම व्यापारे दैक्म दैक्म मेहेवर मेहेवर अरमुनु आदिय अरमुनु आदिय या आदि अपेक्षण के लिए आदि अपेक्षण व्यापार सलस्मतुल पहदिलिव देखवे व्यापार सलस्मतुल पहदिलिव देखवे පැහැදිලිද දැක්වේ ඒ නිසා ව්‍යාපාරයේ ගමන් කළ යුත්තේ ගමන් කළ යුත්තේ කවර දිසාවකටද කවර දිසාවකටද खबर दिशा कटद गमनांते कुमक्द यन व्यापार सलस्मिन व्यापार सलस्मिन प्रकटवन निसा व्यापार सलस्मिन प्रकटवन निसा व्यापारे वरदि मार्गवलट यमुवीम वेलकियाई वरदि मार्गवलट यमुवीम वेलकियाई वरदि मार्गवलट यमुवीम वेलकियाई वरदि मार्गवलट यमुवीम वेलकियाई आर्थिक वशं सार्थक बलास्तमेन्तुगत आगेन्दा पुरोकथने आदाय पुरोकथने अणिकुत्दाय पुरोकथने अणिकुत्ंगन पुरोकथने लाभ इलाट पुरोकथने मुदल प्रकाशादि मे सलस्म हदन हरि हदपुहाम व्यापार मे सलस्म क्रियात्मक किरीमडावश्य संपत् मनोवाद किल हंधुनगरना एव योदन आकार इतर संपत्तिवीमकिन अवश्य प्रमाण संपत्ति राशि ये संपत्ति हरियट मे अपेक्षा योदन मे सलस्म वेदगत सलस्मता योदन एक संपत्ति दटरुण अभी तीन संपत्ति का हरियट प्रमुखता कंधुन सलस्म पावित कला अब लोक प्रश्न अग्ने बेर कहना अब वेन्दे अभी अभी बहुत अभी तिब्ब देवल वेदंकले यदुवे संपत् नास्तिकार देवाल अनावश्य देवाल अर इलाकगत अरमुण हदागन ईकट यदुना अपट विनाश वेन्या तीसरे हर हिमा तमंट तीन सीमित संपत् प्रमाण अग्ना ये सीमित संपत् प्रमाण यदन मुकड़े पलदाई देख एन सामने सलस्मे तीन अभी करा दे
ඒකට අවශ්‍ය සම්පත් මොනවාද? ඒ සම්පත් හසුරවන්න මේ සැලැස්ම තුලින් පුළුවන්. හරි. එනිසා මෙහෙම ලියන්න අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම සහ සම්පත් නිසි පරිදි යෙදවීම හඳුන්වාලීම නෙවෙයි. යෙදවීම පහසු වීම. අවශ්‍ය සම්පත් හඳුනා ගැනීම හා සම්පත් නිසි පරිදි යෙදවීම පහසු වීම කියලා හදන්න. මෙහෙම ලියන්න. व्यापार आरंभ किरीमेदी हा पवत्वागिन यामेदी व्यापार आरंभ किरीमेदी हा पवत्वागिन यामेदी व्यापार आरंभ किरीमेदी हा पवत्वागिन यामेदी පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන මානව හා භෞතික සම්පත් මානව භෞතික මූල්‍ය සම්පත් මානව භෞතික හා මූල්‍ය සම්පත් මොනවාදයන් නිසි ලෙස හඳුනා ගැනීමට මොනවාදයන් නිසි ලෙස හඳුනා ගැනීමට නිසි ලෙස හඳුනා ගැනීමට ඊට අදාළ පුරෝකථනයන් සිදු කිරීමට ඊට අදාළ පුරෝකථනයන් සිදු කිරීමට ඊට අදාළ පුරෝකථනයන් සිදු කිරීමටත් ඒනෝ සපයා ගන්න ලබන සම්පත් සපයා ගන්න ලබන සම්පත් අරමුණ ඉටුවන පරිදි යදවීමටත් අරමුණ ඉටුවන පරිදි යදවීමටත් අරමුණ ඉටුවන පරිදි යදවීමටත් ව්‍යාපාර සැලැස්මක් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ ව්‍යාපාර සැලැස්මක් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ බෙහෙවින් ප්‍රයෝජනවත් වේ හරි ඊළඟට ආයෝජකීන් ආකර්ෂණය කර ගැනීමට දැන් අපි දවන්න අලුතෙන්ම අපි මේක පටන් ගන්න ව්‍යාපාරයක් කළා දැන් මේ ව්‍යාපාර සැලැස්මක් හදනවා එකක් නම නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නව ව්‍යාපාරයක් සඳහා සැලැස්මක් හදන්න පුළුවන් පටන් ගන්න කලින් එහෙම සැලැස්මක් හදලාම පටන් ගත්තොත් මේක මාර සාර්ථක වෙනවා इलाड पवतीन व्यापार सलस्मखदन पुलव पवतीन व्यापार पुलूल कर सलस्मखदन पुलव इलाड व्यापार देखा को एकाबद्ध कर सलस्मखदन पुलव मे सैम अवस्था व्यापार सलसुम वेदगत अरे ये सलसुम ईलग तुम्हे अवश्यता ओडता अब अलुतिम प्राग्धन कौन वे अलुतिम प्राग्धन कौन एकटस्कर वेणी अभी तमागम एवरता मनोकिंग हर अलू तीन प्राग्धन क्रेस कर अने कोटा स्निकुत्वा करा ये कोटा स्मिलदी कवर आयोजक इन पै अने आयोजको पिलमेनो ये सलास्म देखना समहार अपीला यम मुदला आयोजन करू समागम ये समागम व्यापार सलास्म अभी चुट्ट करम बलो बिजनेस प्लान के लिए इंटरनेट के दान मतम आयतने अलवीकरण लिए अरे उंगा बिजनेस प्लान के लिए समागम वाल अलविक व्यापार सलास्म अंतर्जाले पवती अरे एक अवबोधक पुलवांग मे व्यापार निकुत्कर कोटा स्मिलदी गेम सुधुशुद्ध ने आयोजक नेटा नायक आदि मिलदी गण बलापुर आय पुलो गे व्यापार सलास्म देवी तुम्हें कारण आयोजक आकर्षण
व्यापार आर मुदल यदवीम अपेक्षा वेन्सीट्राय अनागत आयोजक विभाग आयोजक सहदीन्वे समागम कोटास मिलदी अपेक्षा करना ओन व्यापार मुदल आयोजनीकरण व्यापार अवधान अनागत वर्धन पालकड़ व्यापार परमार्थ विलंदपल तरंग व्यापार कलमणात्मक दक्षता अलविक उपाय मार्ग साधक अनाल साध्यनीकरमे सदा व्यापार सलस्मेदगा इलाट मूल्य पास भाग नियम दिन डीएससीसी बैंक अपे फैल गिंबल तपे व्यापार सलस्मा के दा तीन हेतु दिन चिकाको लोग रूपये लाख दिखत नायगा मिलियन का नायगा इला व्यापार सलस्म इलेनो मे अभी गणगंधाधन व्यापार सरस्म की अला इधर अनागत दवा तक मे मेटी उठे का पद संख्या त्यागा अत्र बिजनेस स्टडीस अनागत व्यापार अक्रा बलापुर कौर वारे वाल बिजनेस स्टडीस उठे त्यागा अकउंटिंग काटार की अदो गंधर्भि बिजनेस स्टडीस धनगरी इक धनगरी हाला हायर करा अमार तमाम धनगत होनी सब अलांट हट कवर दाल ट्यूटी की परसंक्रांति अना आने काले के अदला बला पुलवन ताले अरे ओन इतर बिजनेस प्लाक दूण पड़ी गई लाइन मेक तीन इकने यम दूत अदार हदो गो अभी मिलोदी अद्दे की ऊदीन ऊनकूर पे कलबार पे अपित्यम दील की ऊहम अभी काटारी हायर कर लौर पटकनी हदो गंड हदन की नम अभी मे की अम दिल मिनी दन आना मिनी सल की हदन एनीस अपीट मे अभी गन्न धन टीक हरवेदगा टीक गुड़े ये दन टीक हरगर धन तो गुड़े एनीस मे मे निबंधने आटते अभी व्यापार सलस्म गिनक अनागते व्यापार कर बहुदृढ़ ओण रही इला कैंपस के समार असाइनमेंट्स देना बिजनेस प्लान खदन इधर एक मेकोण अरे ये मेकती आगे इधर तुम्हें वस्ता नमक मेकट मूल्य आयतन वलिंग अभी नायगानी ये नायगान अनिवार्य पटरा बोरूट हादसे बैंको इलेनो बैंको दम मम्मी कुरना मेनेज मम हितवा अब हितवक्ला आप लोन लोक लोन का कोई मैनेजर दिना बे एक आप याद पद आप प्रपोजल के ऐनो हेड ऑफिस गिहिंग लोन बोर्ड है न्यायमंडल ये न्यायमंडल अद्दे अद्देकर बिजनेस प्लान मैंने मेक तम करा बिजनेस मेकट तम सलिए मेके मेचर आप बैंक नाइट करना मेचर आपकी अति दिल थी लीला एक नोड़ा मेके मे मुदल मुदल प्रवाह मे विधि अनागत आवृद्धुपहाड़ी दिन नो मुदल प्रवाह अनागत आवृद्धुपहाड़ो इतर पूर्वकने के लाभ दिन नो मे तम हेदेप फैल बेलू तीन अरे हद निकांगे अदल दिन नो बोरुक अरे अदल दिन तम बैंको नयानुमतकरा ने हरी एम बल मूल्य पासुक भाग बैंको विना मूल्य आयतने से मूल्य पासुक अनुमत किरी मूल्य पासुक नये अनुमत क्रीमेदी सलका बल प्रधान साधक व्यापार कटयुत सारथक वीमी हेकिवा एपील अगे मक्सीदल हेकुन व्यापार सलस्म अध्ययन किरी मगिन व्यापार सलस्म व्यापार सारथक वीमी हेकिवा निरूपण मूल्य आयतन नय अनुमत किरीम पेलमे इधर सेवादायक आकर्षण आधार वीम ओय सेवादायक इन मे एक्सपर्टीस इन सामान्य सेवको इन कम कर मटमे लिपिकार मटमे आईना रसावकटी व्यापार चल बल बल नीम दवा रसाव ने पुल पुल बल रसावकरा रसावकरा दुनारे ऐदाला सामक परेशन रखी तोर लीव मे दवा रसावटी तीर व्यापार चल बल हिम बल ने डोंगल मन ओन के हिम्मल नहीं लबन रखी आवट या रखी आवाकना रखी आवी रही बाबीवा याड़ मे व्यापार सरस बल बल इन मे कथाकरा ये आगे नीवे हर हर कलमनाकर मटमे वेदकार विनोने सामान्य इकोले दक्षल मैकल कटे अणिका यात्री पड़ी अंदना मक मेल दक्षल मैकल इकोले को ना क्रीडा वातिमा थिंग मे 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 मेल दक्ष कटे मतवेल इवे मे व्यापार शेस्त्री इन मतुलाप मेनेजर लेवल की आया
ඉහළ අය ඉන්නවා හරි දැන් දැන් ගුරුවරු අතර ඉන්නවා නේ දැන් අපේ ඔය අපේ මෙහි චාටර් ඩබල් ඒටි පන්තිවල ආදී අපේ අපි උගන්නන්නේ අපි වෙන ආයතන වල වැඩ කරපු ගුරුවරු අපි මෙහෙට ඇදලා වන් තින්න යාලා ඒ යාලා හොඳයි කියලා අපට තේරෙනවා කැපවීම හොඳයි ගන්නනවා හොඳයි දවිසේ දැනුම හොඳයි හරි යාලා ඉස්සලා බඳවත අපි නෙවෙයි එතන දැන් අන්න එහෙම වෙන තැන් වල වැඩ කරන දක්ෂ කලමනාකරු උස්සලා ගන්න හරි අපට ඕන නම් අන්න එතන ව්‍යාපාර සැලැස්ම ඕන ඒ මිනිහා නිකන් එන්නේ නැහැ දැන් අපි දුක හොඳට දැන් දැන් ඔය අපේ ශිෂ්‍යෙක් තමයි ඩයලොග් CEO දැන් ඉන්නේ සූපුන් ජවරද ප්‍රතිදල උපාධාරි දන්න ජවරද ප්‍රතිදල අපේ ශිෂ්‍යෙක් ඩයලොග් ආයතනයේ CEO ප්‍රධාන විධායක නිලධාරී දැන් එයා දක්ෂයි හරි ඌ දක්ෂයි අපි උගන්නපු හිඳ නෙමෙයි මොන මොන හැර දක්ෂ වෙලා ඒතර ඕ මාකට් එකේ ෆීල්ඩ් එකේ හැමෝම දන්නවා සුපුන් ගැන දැන් අපි තව කිසියම් සමාගමකට සුපුන්ව ගන්න ඕන ඩයලොග් එකෙන් අයින් කරලා මෙහෙට ගන්න අන්න ගන්නකොට නිකන් ඌ එන්නේ නැහැ අනේ එන්නකො අපිට එක්ක වට රුපියල් 1000ක් වැඩි කරලා දෙන්නම් කියලා ඌ එන්නේ නැහැ එහෙම එන්නේ නැහැ ඌගේ ඌගේ කැරිය එකේ ඌට පාත් එකක් පේන්න ඕන අරකට වඩා හොඳ इतने तो मैं इन्हें अन्य एक पेन अन्य पुराने या पर थैलेस में था मैंने प्लान ने काफी करान दिया ने मैंने मेको आप इतने के कतुए ने क्या किया ना हरे वो आप इतने के कतुए ने क्या किया ना इतने ये तो कोटा प्लान ने कोण वो जब मेक आले वो देश पाल ने ना मत्तार विलानी देश वो हमारा वह रीये टा अपना क ඉස්සරහට කරන්න යන ප්ලෑන් එක දෙන්න. හරි? ඒක හොඳද බලලා ඉන්න ඕන එන්න. ඇත්තට මේක හොඳද බලලා ඉන්න බෑ. හැරෑ හැරෑ වුණා, දෙක හැරෑ වුණා, තුන් වෙනි හැරෑ වුණා. බෑනේ. බෑනේ. නේ, ඊට වඩා නිකන් ඉන්නවා. සැලැස්මක් ඕන. අර ඒ වගේ කලපනා කරන මට්ටමේ ඉන්න දක්ෂයෝ. ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ සේවාදායක මණ්ඩලයේ බඳව ගන්න නම්, හරි? එයාලට ව්‍යාපාර සැලැස්මක් පෙන්වන්න වෙනවා. ඒක තමයි මේ බලන්න. සේවාදායකින් ආකර්ෂණය වෙන ආධාරකයක් ව්‍යාපාරක සාර්ථකත් ව්‍යාපාරයක සාර්ථකත්වය උගත් දක්ෂ සහිත සුභවාදී ආකල්පවලින් යුත් සේවාදායකින් මතන අදාපවති. එවැනි සේවාදායකින් ව්‍යාපාර වෙත ආකර්ෂණය වෙන්නේ ව්‍යාපාර සාර්ථකත්වය හා අනාගත ස්ථාවරත්වය සැලකිලට ගෙන. තම අනාගත වර්ධනයේ මෙන්ම රැකියා ස්ථාවරත්වයේ තහවුරු කර ගැනීම සේවාදායකින්ගේ මූලික අභිලාෂය වීම මේට හේතුවයි. මේ පිළිබඳ ඇගයීමක් කිරීමේදී ව්‍යාපාර සැලැස්මක් සැලැස්ම වැදගත් කාර්යභාරයක් ඉදිරියට. ඔතන චූටි වාක්‍යයක් නැත්නම් හදාසක් ඇයි. විශේෂයෙන්ම කලමනාකරණ මට්ටමේ සේවාදායකයින් කලමනාකරන මට්ටමේ සේවාදායකින් කලමනාකරන මට්ටමේ සේවාදායකින් ආයතන වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ආයතන වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාර සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වේ. හය හිමිකරුවන්ගේ කැපවීම හැකියාවන් පිළිබඳ බාහිර පාර්ශ්වයන්ට හේතු ගැන්වීම. දැන් ව්‍යාපාරයකට කොටස් නිකුත් කරන්න යද්දී කොටස් නිකුත් කරලා ප්‍රාග්ම රැස් කරන්න යද්දී ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මුල් වෙලා වැඩ කරපු අය මූල ආරම්භකයෝ නැත්නම් නිර්මාතෘවරු එහෙම නැත්නම් ප්‍රවර්තකයෝ යම් කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තේ නැත්නම් අනිත් අය ගනීද? නැහැ. නේ? එනම් පිටාය කොටස් ගන්න නම් ඒකට සමහර සංස්ථා ප්‍රකාශ වල දානවා කොටස් ලක්ෂයක් නිකුත් කර ලැබී මේන් කොටස් 60000ක් ප්‍රවර්තකයන් විසින් දැනටමත් බෙදී ගැනීමට එකගතව පළ කර ඇත. ඒකෙන් ඉඟි කරනවා මොකද්ද? අපි මේ රැස් කරන ප්‍රාග්මනෙන් 60%ක් අයිතිකාරය වෙන අපි දානවා.
अभी बैंक के नायक मंगे नायक मत मेचर मुदल होना मिलियन दिपन होना मटन सत्या मिलियन एक दिपन हम दे बैंक देने मट की बैंक के ना देने बैंक अड़गा सीट हतली हक दाने अभी इतर सीट हेट दिना इधर ओन तनक ऐतिहांग कपीम पेन्नोत्तम बाहर पारशांग मुदल वेन पुलवाम विन गुण इधर बाहर पारशांग आयतन सहाय गना आयतने ऐति करवां कपीम पे विशेष मूल्य कपगिरी मूल्य कपीम अच्छ व्यापार सरस्म दान आयतकोट अभी ऐति करव दान अर मुदल प्रमाण को फिटिंग अंड बलपुर अर मुदल प्रमाण को हरि कोटिम व्यापार करगने ऐति करवांगे दायकत्व मुखदेलासम की तेरी इतने एलियो हम बाहर आठ तेरना मेल मे अति विशाल मुदल दाल मेकट तीरने डें दे ममन ऐति कार मम विशाल मुदल क्यूदल मम्मी कथार्थक इतना पिटकने मे व्यापार सलिदान बलनो ऐति कार महाविशाल मुदल आयोजन करती कथार्थकने अरे अने ऐति करवांगे कपवीं ना पुलवा मे सलस्मिन तमा मेमलिया सपयम करवान सेवकैन सपयम करवान सेवकैन अरमुदाल सपयन्नन वेनी वेनी बाहिर पार्श्वयान 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 व्यापारे वित व्यापारे वित आकर्षण वे व्यापार वित आकर्षण वे व्यापार वित आकर्षण वे एम व्यापारे हिमिकरुंगे एम व्यापारे वेनुन एम व्यापारे हिमिकरुंगे कैपवीम सह हैकिया कैपवीम सह हैकिया मते कैपवीम सह हैकिया मते कैपवीम सह हैकिया मते कपीम सहकिया मते कपीम सहकिया मते व्यापार विनिमय आयति करवांगे कपीम व्यापार वेनुंग आयति करवांगे कैपवीम व्यापार वेनुंग आयति करवांगे कैपवीम व्यापार वेनुंग आयति करवांगे कैपवीम पिलिबिबुवन्नेद व्यापार सलस्मिनी व्यापार सलस्मिनी पिलिबिबुवन्नेद व्यापार सलस्मिनी मेनिसा विविध बाहिर पार्श्वयान विविध बाहिर पार्श्वयान विविध बाहिर पार्श्वयान व्यापार वित आकर्षण कर गणीम सदहा
ව්‍යාපාර වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා व्यापार सलास्मक अतिशयन वेदगत्वे व्यापार सलास्मक अतिशयन वेदगत्वे अतिशयन वेदगत्वे इलांटा नियामने हा पालने पहासुवीम नियामने के मग ये अदाल कार्यान हरियट किरणवादली मैंने नियामने के नियामन का तो करना कर महाबैंक बैंको हरियट वेद करना के महाबैंको सिंह होयला पालन एक तमाइ बैंको संबंध है महाबैंक नियामने विविध को देसी पान विविध चाकल करना उपदेश देना වැරදි අඳුරගෙන මේවා කරන්න එපා කියනවා දඬුවම් දෙනවා සමහරලාට ඒ තමයි නියාමනය නේ ඒතර නියාමනය කරද්දි මේක වැරදි කියන්නේ මොකේට අනුවද දැන් කවුරු හරි කියනවා නෑ මේ මේ කරන එක වැරදි මේක කරන්න එපා මොකේට අනුවද වැරදිද හරිද කියලා කියන්නේ අර සැලසුමට අනුවනි සැලසුම් කළ පරිදි වැඩේ කරනවා නම් සැලසුම් කළ ආකාරයට වැඩේ කරනවා නම් අපි කියනවා වැඩේ හරි සැලසුම් කළ විදිහට වැඩේ කරන්නේ නැත්තම් अपेक्षितत्वय अपेक्षित तत्व आप एक तो प्रतिपल ये सत्य प्रतिपल अपेक्षित प्रतिपल एक साधन विनस्कांग विचलने होना विचलने हेतु होना हेतु होना निवारदी करना पालने नियामने पालने किटो नियामने के मोनीटर करना के पालने करना के कंट्रोल करना के हरि मे दिखे कैरे बहुत सामान किट दिया मेके नियामके कुड़ी ना හරි එයා විසින් හොයලා බලන මේක එහෙම නෑ වෙන්න පුළුවන් මේක නිරන්තර සිස්ටම් එකකින්ම පාලනය වෙනවා සමහර තැන් පාලකයා කියලා වෙන එකෙක් නෑ නිකන් සිස්ටම් එක ඇතුළේම ඔටෝ මේක ජෙනරේට් වෙලා තියෙනවා ඒතර වැඩේ කරන කෙනාම බලනවා සැලසුම් කළ විදිහට යනවාද යන්නේ නැද්ද නැත්තම් හේතු මොනවාද කියලා නිවැරදි කිරි එයාම කරනවා දැන් ඔය අර මොනවද මේ තත්ත්ව කව එහෙම තියෙන්නේ ඒකටනේ තත්ත්ව කව වල තියෙන්නේ පාලනය पालने कराने खाऊ ये तत्व कव इन था माजी क्यों माई मैं नियामने क्या ने कौर उड़े दान होयला पालनो मेक उड़े दान होयला पालनो विना तो मेक मेके कारण सत्य प्रतिपल आई अपे एक सलसुम कल प्रतिपल आई संसंधनी करान नोट अन्य संसंधनी करने सलसुम कल प्रतिपल आके पे अन्य के तीने सलस में इधर सलस मक ने तो सत्य प्रतिपल या ससंधारण रहना है क्या अग्नि दुतापेल प्रतिपल कुत्न दाट वाला प्रतिपल सार्थक असार्थक निवाला सार्थक असार्थक तीरने मर उल तीन समहर लाई सीतु नाकून पेन इन या प्लान कर एक बल इधर सीतु नाकने वाला यलो या हितोड़ प्रतिपल होगी सलस इधर या सार्थक मन सलस कल तेनी हे भाई बीतुना अडल मैं अखिल मंकील ए या प्लान कल ती बीतुना इधर अन्न सलस वेड़े इधर हेमवेल सलस में तम पालन निर्णायक हर मेहेवन नियामनेट को मैंने मेकाई प्लान मेकाई वाकरा प्लानिंग के तीन मेहम कल युत के लिए नम तो हिम करा मेक मे विधि करा कि अरे
රජයෙන්න පුළුවන් පුද්ගලික අංශන ඕන තැනක සැලැස්මක් තියෙනවා ඒකෙන් තමයි නියාමනය හා පාලනය පහසු වෙන්නේ හරි බලන්න නියාමනය හා පාලනය පහසු ව්‍යාපාරයේ අනාගත වර්ධනයත් විකුණුම් ලාභාදිය පිළිබඳ ව්‍යාපාර සැලැස්මේ දැක්වෙන නිසා විකුණුම් ලාභ ආදිය පිළිබඳවත් කියලා දාන්න සැලැස්මේ දැක්වෙන නිසා එම ඉලක්කයන්ට අනුව කටයුතු සිදුවන්නේ ද යන්න සොයා බැලීමට इसे नोनईट अवश्य क्रिया मार्ग निमस्मे हरि उदन पालने सह नियामने सदावश्य निर्णायक पालने सह नियामने सदावश्य निर्णायक पवतीन्े व्यापार सलस्मेहिये निर्णायक पवतीन्े व्यापार सलस्मेहिये හරි ඊළඟ විශාල ඇනවුම් ලබා ගැනීමට අත හරියද මොකක්ද සම්පත් නිස්පත්ති අසුරුවලින් පහසු වීම කියන එකනේ ඒකද දැන් හරි ඒ කියන්නේ දැන් සැලැස්මේ තියෙනවනේ සම්පත් භාවිතා කළ යුතු විදිහ සම්පත් වල අවශ්‍යතාවය තියෙනවා සම්පත් භාවිතා කළ යුතු විදිහ තියෙන ඊට පස්සේ ඇත්තටම ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙනකොට අර සැලසුම්ස් කළ දේවල් වලට තමයි සම්පත් යොදවන්න ඕන इतरा अनावश्य देवल्ट संपत्ति वलकिनो अर सलसुंकल पमना संपत्ति इतर संपत्त उपरी फलदायता उपरी कार्यक्षमता संपत् भाविता किरीमे क्या तेन हर लिया मेम संपत् निशिपर्दी हसुराली मठ व्यापारे पावतिन संपत् व्यापारे पावतिन संपत् व्यापार अरमुनु सफलदायिल सिटुकर गेनीम संधा व्यापार अरमुनु सफलदायिल सिटुकर गेनीम संधा कार्यक्षमले उपयोजन गति कार्यक्षमले उपयोजन गति व्यापार सलस्मात् सकस्करण अवस्थावेदीम व्यापार सलस्मात् सकस्करण अवस्थावेदीम व्यापार सलस्मात् सकस्करण अवस्थावेदीम सलस्मात् सकस्करण अवस्थावेदीम अरमुन इटुकर गेनीम सदा पावतिन विकल्प उपाय मार्ग अरमुनु इटु करगेनीम सदा पावतिन विकल्प उपाय मार्ग अरमुनु इटु करगेनीम सदा पावतिन विकल्प उपाय मार्ग पिलिबंदव सलका बलाय विकल्प उपाय मार्ग पिलिबंदव सलका बलाय विकल्प उपाय मार्ग पिलिबंदव सलका बलाय सलका बलाय एविट व्यापारे तत् सीमित संपत्
සැලසුම් කළ පරිදිම කාර්යක්ෂමව සැලසුම් කළ පරිදිම කාර්යක්ෂමව සැලසුම් කළ පරිදිම කාර්යක්ෂමව උපයෝජනයට ගැනීමට හැකියාව ලැබේ උපයෝජනයට ගැනීමේ හැකියාව ලැබේ උපයෝජනයට ගැනීමේ හැකියාව ලැබේ ගැනීමේ හැකියාව ලැබේ හරි ඊළඟ විශාල ඇනෝන් ලබා ගැනීමට ඇනෝන් ලබා ගන්න සැලැස්ම මොකද ඔය දැන් විශාල ටෙන්ඩර් තියෙනෝනේ ඒ ටෙන්ඩර් වල දැන් අපි තමයි අපි ටෙන්ඩර් කැඳවනවා පරිගණක 200ක් ගන්න කියලා දැන් තේරෙනක ජවර්ධන විශ්වවිද්‍යාලයේ ටෙන්ඩර් කැඳවනවා පරිගණක 200ක පරිගණක මධ්‍යස්ථානයක් හදන්න. ඒකට පරිගණක ඕනයි, ඒකට අවශ්‍ය උපාංග ඕනයි, ඊට මේස පුටු ඕන, ඔක්කොම ප්‍රොජෙක්ට් එක හැදෙන්න මේ කාට හරි දෙන්න යන ටෙන්ඩර් එකක්. ඒතර ඕක මිලියන ගණක් වෙනවනේ. නේ? එතකොට විශ්වවිද්‍යාලය තමයි ටෙන්ඩර් එක දෙන්න හදන්නේ. වෙන සැපයුම් කරුවකට තමයි මේ දෙන්න දෙන්නේ බල. දැන් ඒ දෙද්දි බලනවා මේ මිනිහට මේ වගේ දෙයක් කරන්න හැකියාව තියෙනවද කියලා. දැන් අනන්තවත් සමහරු ටෙන්ඩර් ගන්න නිෂ්පරිදි ඉටු කරන්න බැරුවද? ඒ කියන්නේ දැන් පරිගණක 200ක පරිගණක මධ්‍යස්ථානයක් හදන්න ටෙන්ඩර් එකක් දාන ව්‍යාපාරිකයට හැකියාව තියෙනවනේ දැන් ව්‍යාපාරේ සල්ලි ටික ඔක්කොම එකවර දෙන්නේ නැහනේ ආණ්ඩුවේ නම් සල්ලි දෙන්නේ කොහොමද ගෙනල්ලා කම්පියුටර් හයි කරලා පස්සේ හරි ඊට කලින් ඇඩ්වාන්ස් එකක් විතරක් දෙන අවස්ථා තියෙනවා කොහොමවත් මුළුමදේ ඒ දුන්නා 150යි දෙන්නේ ඒතර ආණ්ඩුවේ නම් ඔක්කොම සල්ලි දෙන්නේ නැහැ කලින් වැඩේ ඉවර කළාට පස්සෙ තමයි අඩු ගන්න 150ක් දෙන්නේ එන දැන් මිලිය අපි දැන් මිලියන 100ක වැඩක් කියලා මේ මිලියන 100 වැඩේ උපරිම ඇඩ්වාන්ස් එකක් වෙන මිලියන 50යි නම් ඉතුරු 50 යොදලා මේක කරන්න පුළුවන් වෙන්නේ නැහැ කරන්න නම් එයාට ශක්තියක් තියෙනවා හරි අන්න ඒතරේ ඒ නිසා දැන් ඔය ලොකු ටෙන්ඩර් වල දි ටෙන්ඩර් කැඳවන ආයතනෙ ඉල්ලනවා ටෙන්ඩර් පත්‍රිකාවට අමතරව පුරෝලයන් එකට අමතරව එයාලා ඉල්ලනවා ඔය ව්‍යාපාරයේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ඉල්ලනවා ක්ලයින්ට් ලිස්ට් එකක් ඉල්ලනවා ගණන් දෙන්න කරනවා කියලා ඉස්තුව तमाम मेट कलिम मे वगे गणुदीन करती कौर कौर इक्कद वगे क्लाइंट बेस क्लाइंट लिस्ट इलेनो हरि ओय व्यापार सैलस्म इलेनो यगे अनागत सैलस्म मुखद मेहट दपिना बड़ गंडे अब बड़ी नो उंगे सैलस्म अब मन के ना एक बलन मे मे अपि दिन मे गिविशुम इटुकट हेकि आवतीन के ये हेकि आवतीन के बला व्यापार सैलस्म एक मेकुवे විශාල ඇනෝන් ලබා ගැනීමට මහා පරිමාණ ව්‍යාපාර විශාල වටිනාකම් ව්‍යාපාරික ගිවිසුම් වලට එළඹේ. එවැනි ගිවිසුම් වලට එළඹීමේදී එම ගිවිසුම්ගත බැඳීම් ඔන ඉර ගන්න. ගිවිසුම් බැඳගත බැඳීම් ඉටු කිරීමට ආයතනයට හැකියාව පවතින දයන් පිළිබඳව ගිවිසුම්ට බැඳෙන අනෙක් පාර්ශ්ව යෙගීමක් කරයි. එවැනි යෙගීමකට ව්‍යාපාර සැලසුම් පදනමක් ලෙස යොදා ගැනීම. ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය අලෙවි කරන ප්‍රයත්නයේ සාර්ථකත්වය सेवा दायक मिनम व्यापार विशेष व्यापार सलस्मे तुरासा हर इलाट कलमना करवांट अरमुन पेर दावीम एम अदे ऑब्जेक्टिविटी एक अयाले एक दीनो मेहवर तीनो अरमुन तीनो परमार्थ तीनो ने कलयुत तीनो नकलयुद्ध तीनो नील तीनो इधर व्यापारे कलमना करो तम तमंट हित मते हेमे हे अन्े अर्थद बलिम कर देखुत ने हरिटम मेन मे ते तम कलयुत्ते किल सलस्मे तीयन इधर कलमना करो अंट वेड़े लेसी कलयुत दे कलतियाम निगमने कर सलस्मे संधान कर तीन निशा कलमना करो अंट तमंगे के हित हित को देवल ने अड़ इधर नेता हेमे आया नो समहार लेक्चर इन अपे विश्वविद्यालय तीन हेम मातृका पटंगत्ता पैदिक इवरुण बुहोदय कथा कलतीनो मातृका हर हर मटमद मम मम इंडिया विन काल एहिटिया प्रोफेसर के मार धनुमत्ती नै प्रोफेसर सुब्बी रेड्डी के मे अपट आगे देश ने अति भयम सत्यम या देश ने पटंगारो मुल मुल इंडिया गलम की मार धनुमा
වාර තොරතුරු ප්‍රමාණයක්. හැබැයි අර කියන දේට අදාළනේ. ඒතකොට එහෙ යනවා අර නෝ අන්තිම බලන්න කියපු දේකුත් නැහැ නොකියපු දේකුත් නැහැ. හැබැයි මාත්‍රිකාව පැත්තක තියෙනවා. හරි. එහෙම ඕන තරම් තියෙනවා. සමහර දේශකෝරු වෙනවා මට මතකයි දවසක් මේ මේ අර මම ඔයාලට කලින් කියලා තියෙනවා මම දැන් මට අදටත් මතකයි එක මේ එක අපේ ජවරත් විශ්වවිද්‍යාලයේ පොඩි වැඩමුළුවක් තිබ්බේ ඒකේ තිබ්බේ 70 දශකයට පෙර ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ගැන සිමුණු දේශනයක්. ඉතින් 70 දශකයේ දේශකෝරය ඇවිල්ලා 70 දශකයට පෙර නාට්‍ය 70 දශකයෙන් පසු නාට්‍ය කලාව 70 දශකයෙන් පසු නාට්‍ය කලාව ගැන තමයි තිබුණේ. එතකොට මේ දේශකේර පටන් ගත්ත 70 දශකයෙන් පසු නාට්‍ය කලාව ගැන අධ්‍යයනයට පෙර අපි 70 දශකයේ පෙර නාට්‍ය කලාව ගැන යමක් සාකච්ඡා කර සිටිය යුතුයි කියලා දේශනේ පටන් ගත්තා. පටන් අරම වින්නබාවු මනමේ අරෝමව ගැන කිව්වා කලින් ඒවා. හරි. මේ එතකොට අන්තිමේ දේශනේ ඉවරයි. දැන් 70 දශකයෙන් පසු නාට්‍ය කලාව ගැන මම කිව්වේ නැහැ. මට අදටත් මතකයි මාචාර්ය විනී විතරණ කියලා එක්කෙනෙක් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා නැගිටලා මේ මාතෘකාව මේ සෙවුට නේද දැන් කියලා. මොකද මාතෘකාව 70 දශකයෙන් පසු ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව. හැබැයි දේශකයා දුන්න මාර උත්තරයක් ඒක. හරි. ඒක හිතාගන්න බැරි මමත් හිත හිතේ මාතෘකාව මේ කතා කරලා ඉන්නේ දැන් මේ මාතෘකාව කතා කරලා ඉන්නේ. හරි. ඊට පස්සේ මේ මොකක්ද යන දේශකයා කිව්වේ ඒ උත්තරේ කියලා අවුල් මං උනා ගැට. එයා කිව්වේ ඕක තමයි 70 දශකයෙන් පසු නාට්‍ය කලාව. කතා කරන දෙයක් නැහැ. ඒකේ කතා කරන දෙයක් නැහැ. ඒ හින්දා කතා කරලේ නැහැ. හරි. හොඳ කතාවෙත් ඇත්තක් තියෙනවා. අද නාට්‍යයක් ගැන කියනවා නම් සිංහබව මනමේ ගැන තමයි කියන්න වෙන්නේ. නේ? ඉන්පස්සේ නාට්‍ය තියෙනවා. ඉතින් අර වගේ කියන්න තරම් දෙයක් මහා පොයින්ට්ස් නැහැ. හොඳ එයා ඒකට උත්තර දුන්නේ. එයා නම් ඒකට අමතක වෙන්නේ නැති යාගේ ස්වභාවය. හැබැයි තැනට සුදුසු උත්තරයක් දුන්නා කවල් මම වෙලා යන. හරි. දැන් එහෙම ඒ කතිකත්වයේද දක්ෂකම තමාරු හරවන්නේ තමන්ගේ පැත්තට ඕන එකක් තමන්ගේ පැත්තට හරවන්න බොහොම දක්ෂයි ඉන්නවා. එහෙම හැරවිල්ලක් කියකල ඇත්තටම යාට මාතෘකාව මතක වුණා. ඊට පස්සේ යම් යම් කට්ටිය ඇහුවා. ඉතින් ප්‍රශ්න වලට උත්තර ඒ සාකච්ඡාවරදී එක කියාගෙන ගියා. මේ නමුත් එහෙම තමයි. මාතෘකාවට දැන් මම මේ කියන්න හදන්නේ සැලැස්මක් තියෙනකොට සැලැස්මේ තියෙනවා මාර්ග සිටියම. එහෙම තේරුම් ගන්න ඕනේ ලේසි. ඒතර කලමනා කරවන්න මේ වෙන පාරවල් වල යන්න ඕනේ නැහැ. අයාල යන්න ඕනේ නැහැ. හරි. ඒකයි මේ කියන්නේ. මෙහුලියක්. ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ සැලස්ම තුල මනා ලෙස ප්‍රකාශ කෙරේ. අරමුණු හා පරමාර්ථ පිළිබඳව සැලැස්ම තුල මනාලෙස සටහන් කරනු ලැබේ නැත්නම් ප්‍රකාශ කරනු ලැබේ. සැලැස්ම තුල මනාලෙස ප්‍රකාශ කරනු ලැබේ. ඒ නිසාම ව්‍යාපාරයේහි ගමන් මගද ඉතා පැහැදිලිය. ගමන් මගද ඉතා පැහැදිලිය. ගමන් මගද ඉතා පැහැදිලිය. මේ නිසා සැලැස්මෙහි සඳහන් අරමුණුම පෙරදරි කරගෙන
සලස්මෙහි සඳහන් අරමුණුම පෙරදරි කරගෙන ව්‍යාපාරයේ නිසලස මෙහෙවීමට කළමනාකරුණට හැකියාව ලැබේ. ව්‍යාපාරයේ නිසලස මෙහෙවීමට කළමනාකරුවන්ට හැකියාව ලැබේ. හරි. ඊළඟ උපක්‍රමික කණ්ඩායම වල සහාය ලබා ගත හැකි වීම. හරි. මේ උපක්‍රමික කණ්ඩායම් කියන්නේ මානව සම්පත් අංශයේ ඉන්න අය, අලෙවි කළමනාකරණ අංශයේ ඉන්න අය. හරි. ඒ ඒ අයගෙන් ඉටු වේ යුතු දේ පැහැදිලිව සැලැස්මේ සඳහන්. ඒ නිසා ඒ ඒ කණ්ඩායම් වල සහාය ව්‍යාපාරයේ සැලැස්ම නිසි පරිදි ළඟා කරගන්න වැදගත්. ඒකට සැලැස්ම පිළිබඳ ඒ අයට අවබෝධයක් දුන්නාම තමන් තමන්ගේ කාර්යභාරයන් ඒ අය විසින් කරයි. හරි. බලන්න ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථ ඉටු කිරීමට සහාය වනුයේ අලෙවි මානව සම්පත් මූල්‍ය මෙහෙයුම් වෙන ශ්‍රීත්‍යංහි නිරත කණ්ඩායම්ය. ව්‍යාපාර සැලැස්මකින් එම සියලු ශ්‍රීත්‍යංහි අරමුණු හා ක්‍රියාකාරකම් කෙසේ වේද යන්න පැහැදිලි කරන නිසා එම කණ්ඩායම් වල සහයෝගය ලබා ගැනීම පහසු වේ. තව එක වාක්‍යයක් ලියන්න තියෙන. එසේම සියලු කණ්ඩායම් වල සියලු කණ්ඩායම් වල ප්‍රයත්නයන් සියලු කණ්ඩායම් වල ප්‍රයත්නයන් සියලු කණ්ඩායම් වල ප්‍රයත්නයන් සැලසුම්ගත අරමුණ ඉටු කර ගැනීම සඳහා සැලසුම්ගත අරමුණ ඉටු කර ගැනීම සඳහා यमु किरीमट व्यापार सलस्प मगिन है क्या वले बे व्यापार सलस्प मगिन है क्या वले बे हरे ईलंगट ඊළඟ කියන වෙනත් ව්‍යාපාර හා ඒකාබද්ධ වීම හා මිලට ගැනීම පහසු කිරීම. ඒකාබද්ධ වීම කියන්නේ අපි A සමාගම තිබුණා B සමාගම තිබුණා. මේ සමාගම් දෙක ඒකාබද්ධ කරලා AB සමාගම හැදුවොත් ඒක කර කිරීම සුදුසුද නැද්ද කියලා බලන්න මේ සමාගමේ සැලැස්මයි මේ සමාගමේ සැලැස්මයි වැදගත්. එයාල ප්ලෑන් කරලා තිබෙවනවා. ඒ අනුව AB සමාගම ප්ලෑන් එකක් හදාගන්න වැදගත්. එතකොට අපි A සමාගම විසින් B සමාගම මිලට ගන්නවා. මෙයාලා විසින් මෙයාලව මිලට ගන්න. ඒතර මෙයාලගේ සැලැස්ම තිබ්බ සැලැස්ම වැදගත්. නේ? ඒක තමයි ඔය කියුවේ මිලට ගැනීමට හා ඒකාබද්ධ කිරීමට වැදගත්. ව්‍යාපාර වෙනත් ව්‍යාපාර සමග ඒකාබද්ධ වීමේදී මෙන්ම ව්‍යාපාරයේ වෙනත් ව්‍යාපාරයේ විකිණීමේදී අදාළ ව්‍යාපාරශයන්ට තීරණ ගැනීමට මෙන්ම කටයුතු පහසු කිරීමට සැලැස්ම ප්‍රයෝජනවත් වේ. ඊළඟට ව්‍යාපාරයේ කාර්ය සාධනය පහසු කිරීම. කාර්ය සාධනය කිව්වේ සත්‍ය ප්‍රතිඵලයනේ. ඉත සැලස්මක් තියෙනවා නම් සැලසුම් කළ විදිහට වැඩේ කරනවා නම් සත්‍ය ප්‍රතිඵලයක් ඒ විදිහට එනවා සැලස්මක් නැත්නම් ඔහේ යනවනේ ලැබෙන දේ බාරවම නිකන් ඉන්න එපා නේ ලැබෙන දේ බාරවම නිකන් ඉන්න ඕන හරි දැන් අපට අවුරුද්දකට රුපියල් බිලියන 7900ක් ඕන නම් වියදමට ආණ්ඩුව දැන් මේක හොයාගන්න එපා මේක හොයාගන්න බද්දපසට විතර වැඩි කොල්ල හරියන්නේ නැහැ ඒක ලැබෙන්නේ නැහැ නේ බදු ප්‍රතිශතය වැඩි කරලා විතරක් මේක හොයන්න බෑ හේතුව ඒ ප්‍රතිශතය වැඩි කරපුවම අනිත් පැත්ත කඩාවැටෙනවනේ ඒතර මේක ගන්න බෑ ඒතර මේකට ප්ලෑන් එකක් හැද සැලසුම් කළොත් හරියට මේක හොයාගන්න පුළුවන් ඔක හොයාගන්න බැරි නෑ හරි ඒක තමයි මේ කිව්වේ ව්‍යාපාරයේ කාර්ය සාධනය පහසු කිරීමට ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමේදී ව්‍යාපාරයේ සිටින්නේ කවර ස්ථානයකද යන්න ඇගීමට ලක් කිරීමෙන් ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ විමර්ශනය කිරීමට සැලස්ම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ ඒ කියන්නේ ඔය කියන්නේ සත්‍ය කාර්ය ඵලය සත්‍ය ප්‍රතිඵලය හරි සැලසුම්ගත ප්‍රතිඵල එක්ක සසඳලාන්නේ අපේ සාර්ථකද අසාර්ථකද කියලා කියන්නේ අන්න ඒකට මේක වැදගත් තව එක වාක්‍යයක් ලියන්න ඕනේ දැන් එනම් ව්‍යාපාරයේ සත්‍ය කාර්ය ඵලය ව්‍යාපාරයේ සත්‍ය කාර්ය ඵලය
සත්‍ය කාර්යඵලය සාර්ථකද අසාර්ථකද යන ඇගෙීමට සත්‍ය කාර්යඵලය සාර්ථකද අසාර්ථකද යන ඇගෙ वाक्य हर पास व्यापार मे करण धातुना क्यों इतने व्यापार सलस्मक अवश्य अ व्यापार सलस्मक वेदगत्व अई व्यापार सलस्मक प्रयोजन मनो अद किलो तुर्ण करण धातु ने टीका हाथाटा लिया हर एक वेदगत इलाट सलस्मक तुरव व्यापार प्राप्त से अति व्यह क्या कर बलपै හිතරල යන්න පුළුවන් බැරිද? හැලස්මක් හැදුවේ නැත්තම් අපි කලින් ඉගෙන ගත්ත ඒවත් අරන් දැන් ටිකක් අරන් මේ වැදගත් කන් ටිකක් අරන් ඔකට හිතල උත්තරයක් ගොනා ගන්න පුළුවන් වෙන්න ඕන. මොනවද වෙන්නේ කියන්නේ හැලස්මක් හැදුවේ නැත්තම්? හැලස්මකින් තොරව ව්‍යාපාරේ පවත්වාගෙන ගියොත්. එකක් තමයි ව්‍යාපාරයේ අර දැක්ම අරමුණු පරමාර්ථ යනාදී ව්‍යාපාර අපේක්ෂණයන් පැහැදිලි නැහැ. සලස්මක් හැදුවොත් නේ ටික දාන්නේ ඒ ටික නැත්නම් ඒ යන්නේ කොහෙද කියලා නැහැ ඒ අනුව ව්‍යාපාරයේ කළමනාකරුවන්ට හා අනිකුත් අයට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් නිසි එක කරගෙන යාම සම්බන්ධයෙන් නිසි මඟ පෙන්වීමක් නැහැ නේ ඊළඟ අවශ්‍ය සම්පත් පිළිබඳ නිසි තක්සේරුවක් ඇස්තමේන්තුවක් නැහැ ඒ නිසා අන්තිමේ වැඩේ කරගෙන ගිහින් මඟ හිර වෙනවා ඔය සමහර ගෙවල් මඟ නැතිලා තියෙන්නේ අත්විවරමින් බිත්ති චුට්ටක් උඩට ගෙනල්ලා තියලා තියෙන්නේ दैवागे रूस कला इतने दी वाला खादावत हेम गया खादी पा हेम कौम अतिवार हेमना हेम हिता कर नो अतिवार दाल और हाकद्रे इन खमन है अतिवार हरदान हेम हेम इतने अरब याटक साली अपराधी एक आवास्तिक पीर आती नोनी एक आवास्तिक पीर आती है अने दुर्बल पैनो फाउंडेशन ने कहना पर्ण एक दुर्बल अनीत हरियाणा पुल गे हरियाण ईट एक मनोहर चोटी डाला हरियाणा पास एक विकल हर गया खा ईट वाहरी दिन समारोह मालिक महदेवंत अतिवार अंदा बीति मगट गेना जनल मट आते ईट पास एक कल और गाने समहार दावाटे आने प्लान गए बागेट हरियाणा वेरे कर इकमे सलत मरना मे तमंगन दिशा पेने आवाश संपत्ति तकसीर वक्ने संपत् यदवी मुखेट के पेहदीने इन साल संपत् कार्यक्षण प्रयोजन गे ने एक अपेक्षित अरमुन करा लंगाकर गे बाहर पार्श्यंग नाय मुदलादी लागन बे हरी सलस्मकने दिने इला हों सेवादायक व्यापार आकर्षण कर गे एम प्रश्न की पहली आज इका इक व्यापारे दैक्म अरमुनु परमार्थ वैनी अपेक्षण दैक्म अरमुनु परमार्थ वैनी अपेक्षण पहदिली नवीम पहदिली नवीम पहदिली नवीम देख व्यापारे कटयुत सदा निशी मग पेन्वीमकुमतिवीम निशी मग पेन्वीमकुमतिवीम संपत् अवश्यता वे पिलमंद निसु पुरोकातने अक्नुमति वीमें संपत् अवश्यता वे पिलिबदो निसु पुरोकातने अक्नुमति वीमें संपत् अवश्यता वे पिलिबदो निसु पुरोकातने अक्नुमति वीमें संपत् अवश्यता वे पिलमंद निसु पुरोकातने अक्नुमति वीमें
අවශ්‍ය සම්පත් ඒකරාශී කර ගැනීමට නොහැකි වීම 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 इला संपत् कार्यक्षम उपयोजन गत नी संपत् कार्यक्षम उपयोजन गत नी नियामने हा पालने अपहसुवीम नियामने हा पालने अपहसुवीम नियामने हा पालने अपहसुवीम दक्ष सेवादायक आकर्षण करगेने पर नहकिवीम मूल्य पहासुकान सपयागेनी मेदी दुष्कर्ता मतवी मूल्य पहासुकान सपयागेनी मेदी दुष्कर्ता मतवी इलाट गमन मग पहदिली नवी महा गमन मग पहदिली नवी महा एनिसाम अरमुनु पेरदरिव अरमुनु पेरदरिव अरमुनु पेरदरिव कटयतु किरीम अपासुवीम अथवा कटयतु किरीम नहकिवीम अरमुनु पेरदरिव कटयतु किरीम नहकिवीम हर इलाट व्यापार सलस्मक मगिंग आकर्षण के अपेक्षा करना पार्श्वयान हाउद एक पत्र के आयोजक कोटस मिलदी गंड समागम कोटस निकुत करो रे मिलदी गंड कैमती आयो आगन निपे एक आकर्षण करना इलाट बैंक ने मूल्य आयतन ने इलाट व्यापार एट अमुद्रव्य आदि सपेन सपेम करू इलाट अतर में दियो तो गये तो सिलो अपे प्लान के दिया बल तमाय इला तपिते इलाट दक्ष सेवादायको आकर्षण इक मीके हर लिया एक सपयम करवा सपयम करवा सेवादायक सेवादायक आयोजकैन आयोजकैन मूल्य आयतन वनि अरमुदल सपयन्नम मूल्य आयतन वनि अरमुदल सपयन्नम
අර මුදල් සපයන්නන් ගනුදෙනු කරුවන් ඔන්න ඔයාය ආකර්ෂණය කරන්න පුළුවන් ව්‍යාපාර සැලැස්මකින් හරි ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීම එතකොට අපි අර අභ්‍යන්තරා බාහිර නැත්නම් සාර්ව පරිසර විශ්ලේෂණය සූක්ෂම පරිසර විශ්ලේෂණය කරලා ව්‍යාපාරයේ අරමුණු ඉටු කරගන්න ගැළපෙන ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගෙන නේ ව්‍යාපාර අදහස් ගොඩනගාගෙන ඒ අදහස යථාර්ථයක් බවට පත් කරන්න प्रायोगिको क्रियात्मक सलस्मक निर्माण करो हरि इन सलस्म सकस्क विधि गणता मे की अन्दन चुट मे तेन पड़ी हिंदी मल्ली अनुक मेम व्यापार सूक्ष्म परिसर विश्लेषण मगिन सूक्ष्म परिसर विश्लेषण मगिन सूक्ष्म परिसर विश्लेषण मगिन सूक्ष्म परिसर विश्लेषण मगिन शक्तिन्हा दुर्लता हुनागिन शक्तिन्हा दुर्लता हुनागिन शक्तिन्हा दुर्लता हुनागिन ඒවා පිළිබඳ මන අවබෝධයකින් යුතුව සාර්ව පරිසර විශ්ලේෂණයෙන් හඳුනා ගන්නා සාර්ව පරිසර විශ්ලේෂණයෙන් හඳුනා ගන්නා හඳුනා ගන්නා අවස්ථා තර්ජන අවස්ථා තර්ජන पदनम करगिन अवस्था तर्जन पदनम करगिन ඊතුලින් ව්‍යාපාර අදහස් ගොඩනගා ගත යුතුයි ව්‍යාපාර අදහස් ගොඩනගා ගත යුතුයි එකී ව්‍යාපාර අදහස් एकी व्यापार अदहस यथार्थयक् पोट पत्किरीम सदहा यथार्थयक् पोट पत्किरीम सदहा एकी व्यापार अदहस यथार्थयक् पोट पत्किरीम सदहा සියලුම අංශවල ආර්ථික වළංගුතාවය
පෙන්눔 කරන පරිදි ව්‍යාපාර සලස්මක සකස් කළ යුතුයි. ව්‍යාපාර සලස්මක සකස් කළ යුතුයි. මෙහෙයුම් මෙහෙයුම් අලෙවිකරණ මූල්‍ය යනාදී යනාදී මෙහෙයුම් අලෙවිකරණ මූල්‍ය මානව සම්පත් කියලා දාන්න යනාදී සියලු ශේෂ්ත්‍රයන් ආවරණය වන පරිදි ව්‍යාපාර සලස්ම සකස් කළ යුතුයි ව්‍යාපාර සලස්ම සකස් කළ යුතුයි පරමතරතින ව්‍යාපාර සලස්ම සකස් කිරීම තොරතුරු සහ සහාය ලබාගත හැකි මාර්ග තොරතුරු ගොඩක් ඕනනේ ඕනම සලස්මක් හදන්න මොනවද ඕන අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් ඕනනේ ඒතර මේ කියන්නේ සකස් කිරීම සඳහා තොරතුරු සහ සහාය ලබාගත හැකි මාර්ග එක සේවකයන් ගනුදෙනු කරුවන් සැපයුම් කරුවන් වැනි පාර්ශව එයාලගෙන් තොරතුරු ගන්න පුළුවන් වාණිජ මණ්ඩල ව්‍යාපාරික බැංකු හරි ව්‍යවසායක සැපයුම් කරුවන් කියලා ලියන්න සැපයුම් කරුවන් රජයේ නියෝජිත ආයතන ඔන්න ඔයයින් තමයි තොරතුරු ගන්න හරි ඊළඟට ව්‍යාපාර සලස්ම සහසිරෙන් සැලකිලි වැප්ති ප්‍රධාන කරුණ යගත්තියන සැලකිලිම අවධානය යොමු කළ යුතු කරුණු කියලා හරි මේ තමයි ප්‍රධාන කරුණ. ඒතර ව්‍යාපාර සලස්මක් පිළියෙල කිරීමට ප්‍රථම ව්‍යාපාරිකයා විසින් පැහැදිලි කරගත යුතු කරුණු සමුදායක් පවතින අතර පහසඳන් ඒවා අතරින් ප්‍රධාන වේ. ඒක පැහැදිලි ඉම ඒ කියන්නේ දැන් සලස්මක් හදාදී නිකන් නිකන් අඳුර යතපත ගන්න බෑ අපිට හරියට පැහැදිලි තීමාවක් හදා ගන්න ඕන මේකයි බිස්නස් එක මේකයි කරන්න යන්නේ මේ සැලැස්ම හදලා තියෙන්නේ මේකටයි ඒකට දැන් ඉඩමක් ගත්තොත් මේ අර මේ ළඟදී අපේ කෙනෙක් ඉඩමක් බලන්න ගිහින් මේ මා රූස කැලෑවයි ලොකු කැලෑවක් ඒතර දැන් අයිතිකාරයවක් දන්නේ නැහැ ඉමක් මයින් ටික ඒ කැලේ වෙයිලා දැන් මුලම නම් සර්වේස් ලගේදීලා හොයලා ගන්න ඕන දැන් අවුරුදු ගානකින් පැත්ත බලලා ගිහිල්ලත් නැහැ ද මේක තමයි ඉඩම කියලා පෙන්නනවා එහෙම බෑනේ දැන් මේකේ මේ මායින් ටික එපා අඩු ගන්න මේ ප්ලෑන් වල ණුව ඇද තියෙනවනම් මෙහෙම වත් මේ මායින් ගල් ටිකක් තියෙනවනේ ඒ පැහැදිලිමක් තියෙන්න එපා හොම මේ මේක තමයි ඉඩම කියලා ඒ වගේ ව්‍යාපාර සැලැස්මක් හදද්දී ඒකට පැහැදිලිමක් සීමාවක් හරි මෙන්න මේකයි ව්‍යාපාරය මේ මේ මේක තමයි ව්‍යාපාර අදහස මේකට තමයි ප්ලෑන් එක හදලා තියෙන්නේ මේක මේ කාලෙටයි අදාළ අවසානයේදී යන්නේ මෙන්න මෙතෙන්ට කියලා පැහැදිලිමක් මේකේ සඳහන් වෙන්න ඕන හරි බලන්න මේකේ ව්‍යාපාර සලස්ම පිළියෙල කිරීමට ප්‍රථම ව්‍යාපාරික විසින් පැහැදිලි කර තිබෙන කරුණු සමුදායකද පැහැදිලිම ફોකස් ව්‍යාපාර කටයුත්ත කුමක්ද වෙළඳපොළට ඉදිරිපත් කරන බාණ්ඩව සේවාව කුමක්ද ව්‍යාපාරය ආරම්භ කරන්නේ කෙසේද ඒ වර්ධනය කරගන්නේ කෙසේද යන්න පැහැදිලිව දැක්වීම ඕන මේකේ තියෙන්න ඕන හරි ඊළඟ ගනුදෙනු කරුවෝ
ඉලක්කගත ගනුදෙනුකරුවෝ කවුද කියලා සැලැස්මේ තියෙනවා. අපි ඇට්‍රැක් කරන්න නැත්නම් ආකර්ෂණය කරන්න යන්නේ මෙන්න මේ වෙළඳපොළ ඛණ්ඩය. වෙළඳපොළ ඛණ්ඩය කියලා කියන්නේ ඒ අපේ සමස්ත වෙළඳපළ මේක මේ අපි ඉලක්ක කරන්න මෙන්න මේ අය මෙන්න මේ අය ඉලක්ක කරන තමයි මේ නිෂ්පාදිතය අපේ වෙළඳපොළට දාන්නේ. මේ සැලැස්ම හදලා තියෙන්නේ ඒකට. හරි. ඉලක්කගත ගනුදෙනුකරුවෝ කවුද කියන එක පැහැදිලි වෙන්න ඕන. කොටින්ම ඉලක්ක වෙළඳපළ මොකද්ද? හරි. ඉලක්ක ගනුදෙනුකරුවන් කවුද යන්න උන් කරා ළඟාවන්නේ කෙසේද යන්න පැහැදිලිව දැක්වීම. චුට්ටක් ලියන්න ඔතනම. එනම් සැලසුම් කරන ඉලක්ක වෙළඳපළ කුමක්ද යන වග. කුමක්ද යන වග ඊළඟට ඉලක්ක අරක ඉලක්ක වෙළඳපළනේ මේ ඉලක්ක ප්‍රධාන ඉලක්කකමවත් දාන්න ඒවා ළඟා කරගන්න ආකාරය හා ඒවා වෙළඳපළට සාධාරණද යනද පිළිබඳවත් ඉලක්කවල සාර්ථක අසාර්ථක බව පිළිබඳවත් ඇගෙීමක් කරන ආකාර පිළිබඳව තොරතුරු දැක්වීම ඊළඟ අවශ්‍ය මූල්‍ය තොරතුරු දැක්වීම අවශ්‍ය මූල්‍ය සම්පත් වල සපයා ගන්න ආකාරය ඇත්තරම ඔය යටතේ දාන්න ඕන පස්සේ විතර කෙරෙයි ඔයාලට දාන්න ඕන අස්තමේන්තුකල ආදායම් ප්‍රකාශ අස්තමේන්තුකල මූල්‍ය තත්ත්ව ප්‍රකාශ අස්තමේන්තුකල මුදල් ප්‍රවාහ ප්‍රකාශ හරි ඒ අවුරුදු 5කට විතර ඒක අවුරුද්ද නෙවෙයි අවුරුදු 5කට විතර අස්තමේන්තු කරලා හදලා දාන්න ඕනේ සරස්මේ බොහෝ අය විතර අවුරුදු 5කට ඉල්ලනවා මිනිමම් අවුරුදු 3කටවත් ඉල්ලනවා හරි අන්නේ ටික මේ මේ තමයි තර පැහැදිලිමක් තියෙනවන ගනුදෙනුකරුවෝ කවුද කියන එක පැහැදිලි වෙනවන ඉලක්ක පැහැදිලි වෙනවන අවශ්‍ය මූල්‍ය තොරතුරු පැහැදිලි වෙන්න ඕන හරි ෆන්ඩින් නීඩ්ස් ඒ කියන්නේ මේ මේකට කොච්චර මුදලක් ඕනද අයිතිකාරෝ කොච්චර දානවද බැංකු ණය හැටියට කොච්චර ගන්නවද අලුත් කොටස් නිකුතුමින් කොච්චර ගන්න බලාපොරොත්තු වෙනවද අවශ්‍ය අරමුදල් අවශ්‍යතාවය හා ඒවා සපයා ගන්න ආකාරය මේ කියන්නේ අවශ්‍ය මූල්‍ය සම්පත් හා ඒවා සපයා ගන්න ආකාරය හරි ඒක තියෙන්න ඕන. ඉතින් ව්‍යාපාර සලස්ම සකස් කරන අවධානය කළ සාධක. ඉතින් වරහන් ඇතුළේ යන අනුකුත් කරුණු. ව්‍යාපාර සලස්ම සකස් කිරීමේදී සලකා බලන අනිකුත් සාධක. මේකත් එක හිතලා ලිය හැකියි. මොනවද? එකක් තමයි අපි මේ සලස්මක් හදන්නව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක්. वर्तमान व्यापार परिसरय अवधानी उपकरण मोन ये परिसरयट को आख्यादन को इडमे मे इडम का नहीं तला गिहादन दमहार प्लान ना दिन प्लान निकी हेटी गिहा दिन आर्किटेक्ट दिन आगे नहीं वाला उन्हें कना गति वाला हादन को हिम करा नहीं दे प्लान निक आती इडमट ये प्लान निक दिन ही आर्किटेक्ट दी मैं प्लान निकट गिहादन की लखी හරි ඕනම් තැනක් පින්තූර ටිකක් එම් පෙන්නලා ආකිටෙක්ගේ හදනවා මම දිනවා අදල අත්‍යාරම් කපන්න ගිහින් බලපුවම මේ ඉඩම ඇතුළේ මේක දාන්න බෑ හේතුව වටින් පිටින් අල්ලගෙන ওই ප්ලෑන් වල මායින් තිබ්බට සයිස් එක තිබ්බට සමහර වැටවල් ඇවිදිනවනේ සමහර කාලවල නේ කප් ඔය ඉඳන් කාලේ ඉන්න අයිතිකාරය පැත බලාද නැත්තම් ටිකක් අල්ලනකොට මේ අල්ලපු එක මේක ඇින්නේ නැහැ කියලා දැනගන ඌගේ අඩියක් විතර මෙහෙන් වැට ගන්නවා හරි ගහපම අපි ගිහින් බලපම වැඩකුත් තියෙනවා ප්‍රශ්නෙත් නැහැ ඉඩමක් තියෙනවා හරි හැබැයි අඩියක් මෙහෙ ඇවිල්ලා හතර වටෙන් ගියාම අර තිබ්බ ගාන ඕකේ නැහැ අන්තිමේ මේ ගිබස්සන්න මේකට බෑ ඒ නිසා සාමාන්‍ය ගියක් අඳිනකොට මේකට ගිහින් බලන්න ඕන මේ ආකිටෙක් මේක දිග පළලා භෞතිකව මැනලා ද මේ තියෙන එකේ ඕන හදන්න අර අර ප්ලෑන් එකටම හදලා වැඩක් නැහැ නේ ඒතර ඒ නිසා සලකා බලන කරුණු ගණනාවක් ලිය හැකි මේකේ ව්‍යාපාර සලස්වාකස් කරන අවධානය කළුතු අනිකුත් කරුණු එකක් ලියන්න ව්‍යාපාරයේ අරමුණු ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ
बाहिर परिसरे पवतिन व्यापार अवस्था बाहिर परिसरे पवतिन व्यापार अवस्था हा तर्जन बाहिर परिसरे पवतिन अवस्था हा तर्जन इला अभ्यंतर परिसरे पेननगिन शक्तिन हा दुर्लता अभ्यंतर परिसरे पेननगिन शक्तिन हा दुर्लता इला दुर्वलता मगहरवागन्न आकारे दुर्वलता मगहरवागन्न आकारे मेहेवम कटेत सिदु करन आकारे मेहेवम कटेत सिदु करन आकारे इनाड अलविकरन कटेत सिदु करन आकारे अलविकरन कटेत सिदु करन आकारे अलवीकरण कटे सिदु करना आकारे अरमुदाल सपयागन्ना मार्ग नतन संपत् सपयागन्ना मार्ग अवश्य सेवादायकिन अवश्य सेवादायकिन हा सेवादायकिन सपयागन आकारे सेवादायकिन सपयागन आकारे इलाड़ व्यापार परिसरे सिदुन नव प्रवणता व्यापार परिसरे सिदुन नव प्रवणता इला रजेन लबागते कि दीर्घन्वीम रजेन लबागते कि दीर्घन्वीम रजेन लबागते कि दीर्घन्वीम उन्होंने साधक सैलकिल कलवा हर मेके मे तब विनाप हक इंटरवल तीयन मम पड़ी इंटरवल तीन अत्यावश्य दुराघात मुख्य कत्ना हर एडी सा विना मेक बड़ी लागत वे हर टग्गल प्यूर कर मेक मे मत सलात्मक लक्षण बलन हुद सलस्मक लक्षण इकत्तमाई समहार मंकी वार कुरान बैर दीवाल सलसम कर रहा केला मेक प्रायोगिक कला है कि दिया वेन वन सलस्म क्रियावत नंगवी है कि वीम लिया एक प्रायोगिक क्रियात्मक कला है कि वीम प्रायोगिक क्रियात्मक कला है कि वीम प्रायोगिक क्रियात्मक कला है कि वीम इलाट सलसुम हदर अभी तुरा पावित करना नहीं
පුරවකතන එහෙම කරන්න අනේ තොරතුරු සත්‍ය නිවැරදි තොරතුරු මත මේ සැලැස්ම හැදිලා තියෙනවා ඒ නිසා සත්‍ය හා නිවැරදි තොරතුරු මත පදනම් වීම 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 ඊළඟ ව්‍යාපාරයේ සෑමාංශ නැත්නම් ව්‍යාපාරයේ සෑමාංශයක්ම ආවරණය වීම සෑම අංශයක්ම ආවරණය වීම සෑම අංශයක්ම ආවරණය වීම ඊළඟ යථාර්ථවාදී අස්තමේන්තු වලින් යුක්ත වීම යථාර්ථවාදී අස්තමේන්තු වලින් යුක්ත වීම ඊළඟ ව්‍යාපාරයේ සෑම අංශයකම සහයෝගය තිබීම ව්‍යාපාරයේ සෑම අංශයකම සහයෝගය තිබීම व्यापारे सैम अंशेकम सहयोगे तिबीम इधर निश्चित कालयक आवरणे वीम निश्चित काल परासयक आवरणे वीम निश्चित काल परासयक आवरणे वीम ඊළඟ සෑම අංශයක්ම එකිනෙකට සම්බන්ධ වන ආකාරයට සකස් කර තිබීම. සෑම අංශයක්ම එකිනෙකට සම්බන්ධ වන ආකාරයට සකස් කර තිබීම. හරි. इलाड व्यापार सलस्मा सकास किरीमे विविध अवस्था एक व्यापार सलस्मा सकास करान पुलवाम विविध अवस्था एकाकिनो नव व्यापार करमी में दी नव व्यापार करमी में दी मेक टीका कमार वेड़ा कुन अब देखीम ने व्यापारे अतीत अत्त तुरतुरु ने මුකුත් නැතුව නිකම් පටන් ගන්නකොටම හදනවා. හැබැයි පටන් ගනිද්දිම අපේ දැක්ම මොකද්ද? දැන් ඔකට මුල්ල වැඩ කරන පිරිසක් ඉන්නවනේ. ඒ අය එකතු වෙලා යම් විශේෂත්‍ය දැනුමක් සහයෝගයකුත් අරන් අර දැක්මෙන් පටන් අරන් අපේ දැක්ම අරමුණු පරමාර්ථ මේ අවුරුදු දෙකක් තුල පහක් තුල එහෙම දාලා හරියට මුල ඉඳන් හදන්න ඕන. මේකෙදි ගොඩාක් දේවල් හදන්නේ උපකල්පන මත. ඒ ඇත්තතරතුර අපිට නැහැනේ. අලුත්ින්ම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් සැලස්මක් නොහදා ඉන්නවට වඩා සැලස්මක් හදන එක හොඳයි. ඒතර යම් ප්‍රමාණයකට හරි දන්නවා. හැබැයි මේ අලුත්ින්ම හදන සැලස්ම සමහරවිට ක්‍රියාත්මක කරගෙන යද්දී අර ඔය කියන ගති ලක්ෂණ ඔක්කොම අන්තර්ගත නොවෙන්න පුළුවන්. දැන් අපි හිතන් ඉන්නවා මේක මෙහෙම කළ හැකි කියලා. ඒ උනාට කරන්න ගියාම එහෙම කරන්න බෑ. හරි? නොයෙකුත් පරිසර සාධක බලපෑමෙන් ඇවිල්ලා අපි අවධානය යොමු නොකළ සාධක තියෙනවා අත්දැකීම අඩුයි අලුත් ව්‍යාපාරේනේ. नव व्यापार आरंभ करलुतिम व्यापार आरंभ कर හරි එනිසා ලියන්න ඔතන අලුත්ින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන විට අලුත්ින්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අයෙක්
අපේක්ෂා කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අපේක්ෂා කරන පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් व्यापार आरंभ किरी मट पेर व्यापार सलास्म व्यापार आरंभ किरी मट पेर व्यापार सलास्म सकस कराय व्यापार सलास्म सकस कराय इसे नवव्यापार अरंभी में दी सलास्मा सकस करने बिटे नवव्यापार अरंभी में दी सलास्मा सकस करने बिटे नवव्यापार अरंभी में दी सलास्मा सकस करने बिटे सलास्मा सकस करने बिटे බොහෝවිට මේ සලස්ම සකස් කිරීමට සිදුවන්නේ බොහෝවිට මේ සලස්ම සකස් කිරීමට සිදුවන්නේ විවිධ උපකල්පනයන් මතය मेहदी व्यापारे अदाल सत्य तुरतुरु नुमेत सत्य तुरतुरु नुमेत एहा समान व्यापार वल तुरतुरु भाविता कर यह असमान व्यापार तुरतुर भाविता कर यह असमान व्यापार तुरतुर भाविता कर ये मात विविध पुरोकातने अंसे दुकर ये मात विविध पुरोकातने अंसे दुकर सलस्म सकस कलयतुई ඊළඟට පවත්නා ව්‍යාපාරයක් හොඳින් කළමනාකරණය කිරීම. දැන් ඔන්න දැන් අපේ රාජ්‍ය ආයතන තියෙන ගොඩාක් අසාර්ථක. නේ? ඒ අසාර්ථක රාජ්‍ය ව්‍යාපාර මේ අසාර්ථක වෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් බොහෝ විට උත්තරේ ඉන්නේ හොඳ සැලැස්මක් නොතිබීම. පුද්ගලිකාංශේ වුණත් එහෙම තමයි. හරි? දැන් අපි පවා දැන් අලුතින් මේ තියෙන අලුත් වාතාවරණයට අනුකූල අලුතින් සැලසුම් හදන්න වෙනවා. व्यापारेक्षित कोविड आर्थिक उपकार प्रबल आर्थिक बलपान दिमापी अंत लमया दपेट त्रिकुणामे सिंगल महाविद्यालय लमाई काले लंग कदरवेलमाई अनुराधपुर मेहवा अरे इकट्ठे हेतु तीपना एन हेब दंग बे इधर दंगे बेरे प्रधान हेतु पंति गास्तु ने अभी पंति गास्तु मेडिकलाने हेबाई मे बस गास्तु दरागन बे इस वेड़ी दंग इंधन वाले तीर दाटक वेटे ना अंदर वेला गेले बल इवरा अरे इंधन वाले तीर दाटक वेटा हम
තවත් ඔය ඉන්ධන මිල 30000 ක විසකින් ඉහළ ගියාම මේ බස් ගාස්තු තවත් වැඩි වෙනවා. බස් ඉන්ධන මිල අඩු වුණාට බස් ගාස්තු අඩු නොකළත් වැඩි වෙනකොට වැඩි කරනවා. නියාමනේ නැහෙනි. මොකක් හරි තැනකින් නියාමනේ දුර්වල වෙලා තියෙනවා. හරි. එක පැත්තකින් නියාමනේ දුර්වල එහෙම. ඒ නිසා දැන් තියෙන ව්‍යාපාරයක් දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා නම් අර්බුදණං ගැටලුකාරීණං ගෙනියන්න අමාරුණං ඒකෙන් ගැලවෙන්න හොඳම ගත්තම මොකද මේක නිසලෙස දැන් තියෙනවත් වාතාවරණයට රණ කළමනාකරණය කරන අලුත් සැලැස්මක් හදන්න ඕන. ඉතින් ව්‍යාපාරය දැනට තියෙනවා කරගෙන යනවා. හැබැයි දැන් දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා කළමනාකරණ ගැටලු තියෙනවා. එහෙනම් ඒ ව්‍යාපාරය සතු සීමිත සම්පත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනෙයි කරගන්න පුළුවන් වෙන විදිහට අලුත් සැලැස්මක් ව්‍යාපාරයට හදන්න ඕන. ඒ නිසා අලුත්ම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන සැලැස්මක් හදනවා වගේම දැනට තියෙන ව්‍යාපාරයක කළමනාකරණ කාර්යක්ෂම කිරීම සඳහා සැලැස්මක් හදන්න පුළුවන්. ඒක සැලැස්මක් හදන දෙවෙනි අවස්ථාව මේ. මොකද පවත්නා ව්‍යාපාරයක් හොඳින් කළමනාකරණය කිරීම සඳහා. හරි. නව ව්‍යාපාරයක් ආරම්භ වීම සඳහා ඕනනම් සඳහා කියලා තකට දාන්න. පවත්නා ව්‍යාපාරයක් හොඳින් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් හදන්න පුළුවන්. ඒකට ලියන්න මෙහෙම. සපලදායි ලෙස අරමුණු ඉටු කර ගැනීම සඳහා සපලදායි ලෙස අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනයට ගැනීමේදී සපලදායි ලෙස අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනයට ගැනීමේදී සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනයට ගැනීමේදී සැලසුම් සම්පාදනය අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරයේ දැනට පවතින ස්ථානය ගමන් කළ යුතු ස්ථානය සහ ගමන් මාර්ගය ව්‍යාපාර සැලැස්ම මගින් නිවැරදිව දැක්වේ. ව්‍යාපාරයේ සංවිධාන කරන කටයුතු අරමුණු ඉටුවන දිශාව වෙත යොමු කළ හැක්කේ පාලන කටයුතු නිසිලෙස සිදු කළ හැක්කේ සැලැස්මක් සකස් කිරීම තුළින්
वर्तमान कलमनाकरणकटयुत सार्थक सिद्ध नवन व्यापार एक वर्तमान दी कलमनाकरणकटयुत सार्थक सिद्ध नवन व्यापार कलमनाकरण काटयुत सिद्ध नवन व्यापारे कलमनाकरण काटयुत प्रतियोगगत किरीमेदी कलमनाकरण काटयुत प्रतियोगगत किरीमेदी कलमनाकरण काटयुत प्रतियोगगत किरीमेदी व्यापार सलस्मा सकस्किरीम अतिशयन प्रयोजनवत्वे व्यापार सलस्मा सकस्किरीम अतिशयन प्रयोजनवत्वे व्यापार सलस्मा सकस्किरीम अतिशयन प्रयोजनवत्वे तुम्हें वस्ता पावती व्यापार है पुल क्रीमे दें सामान्य व्यापार है खेमदा मेकन भी लभनी दिशा अन्नो नाकटे अन्नोनी तीन व्यापार विशाल करो इतर दें तीन विधि कल्पना करे मेक विशाल अलती शाखा अलती मे आटते परपाल सामगम पीट व्यापार पुल करको अलते तीन तन पुल करवा अलू शाखादा पुलवा परपाल समागम पीटन पुलवा दल व्यापार लघुकर इतने लघुटक व्यापार अलुसम हदन विना हरे बल व्यापार वित गणुन कर्व वेड़वेड़ आकर्षण विनवीट व्यापार पुलुल गणुन कर्व अवसप्रेन व्यापार पुलुल व्यापार सलस्म पिलियात्मक ये तुम्हें अवस्था इलाट व्यापार अपत्कियम वरल व्यापार पत्किरी इकन व्यापार तवत् व्यापार कत्पत्कर हेदीन अलुत् व्यापार तीन दंग ए व्यापार विसी ए व्यापार विसी बी व्यापार अत्पत्कर इतर दंग तीन ए व्यापार अत्मे बी व्यापार अत्मे इधम एक हेदीन का इधर मेके स्कोप वेना मेके व्यापारी वेना इजा मेके वत्कम वगकी मोखम वेना इतर मेक मेक पवर का मेके वत्कम वगकी मोखमा पवर गंड मे व्यापार अलू चल कदन हर इलाट अपे व्यापार दंकन विधि होदी एस जनप्रिय नाम अत्न वरलत् हिमी गिविशुमका अभी वरलत् व्यापार पर्वतने ये तबड़ चल अस्मत्नो मेके हर एक हतरविणी अवस्था व्यापार विन व्यापार पवरागण मेद हो मेमिया व्यापार किसी विन व्यापार अत्पत्कनी अत्पत्कनी इम व्यापार दिखे मटय तो एम व्यापार देखेम काटयतु नवसलस्मक मत मेहवीमट सिधुवे एम व्यापार देखेम काटयतु नवसलस्मक मत मेहवीमट सिधुवे एम व्यापार देखेम काटयतु नवसलस्मक मत मेहवीमट सिधुवे अत्पत्कर्गनी में तीरने यद अत्पत्कर्गनी में तीरने यद अत्पत्कर्गनी में तीरने यद व्यापार सलस्मक मत पदनाम वन्ने नाम व्यापार सलस्मक मत पदनाम वन्ने नाम
එම ව්‍යාපාරය සාර්ථක වීම ඊට කඩ වැඩි එම ව්‍යාපාරය සාර්ථක වීම ඊට කඩ වැඩි එසේම කිසියම් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක කිසියම් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක කිසියම් ව්‍යාපාරයක් තවත් ව්‍යාපාරයක වරලත් ව්‍යාපාරයක් බවට පත්වන්නේ නම් තවත් ව්‍යාපාරයක වරලත් ව්‍යාපාරයක් බවට පත්වන්නේ නම් වරලත් ව්‍යාපාරයක් බවට පත්වන්නේ නම් එහිදී වරලත් හිමියා වෙත තම ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කළ යුතුය තම ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කළ යුතුය වරලත් හිමියා වෙත තම ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කළ යුතුය එනම් ව්‍යාපාර සැලැස්මක් හදන අවස්ථා හතරක් මෙතන කිව්ව මොකද්ද නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී පවතින ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කිරීමේදී නැත්නම් හොඳින් කළමනාකරණය කිරීමේදී ඊළඟ ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමේදී හෝ එක ව්‍යාපාරයක් කරන තවත් ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමදී හෝ වරලත් ව්‍යාපාරයක් බවට පත් කිරීමේදී ඊළඟ ව්‍යාපාරයක් පුළුල් කිරීමේදී පුළුල් වන ව්‍යාපාරයක අලුත් සැලැස්මක් ඕන ඒ අවස්ථා හතර මත තියාගෙන ඒක අහන්න පුළුවන් ලකුණු අර කෙටි ප්‍රශ්න කොටෙත් අහන්න පුළුවන් ඔන්න ව්‍යාපාර සැලැස්මක් ලිවීමේදී නැත්නම් ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ව්‍යාපාර සැලැස්මක් කඩදාසික ප්‍රින්ට් කරලා පොතක් වගේ හදලා නෙදින්නේ ලස්සන ආකර්ෂණීය පුංචි පොතක් වගේ හදලා තමයි ඔක දෙන්නේ නේ දැක්ක ගමන් කියවන්න හිතෙන්න පුළුවන් වෙන්න ඕන කොහොමද අපේ ස්වභාවය තමයි අපි පොත කියවන්න කලින් පිට කවරේනේ කියවන්නේ නේ දැන් ඕන තරක එහෙම පිට කවරේ හොඳයි නම් නම පොත බලන්න පොත මොන තරම් හොඳ වුණත් හරි පිට කවරේ හොඳ නැත්නම් අපි පොත බලන්නේ නැහැ හරි තමහරු බලන්නේ පිට කවරේ විතරමයි හරි පිට කවරේම පොත ගැන කියන නේ අර අර ඒ සින්දුවක් තියෙනේ හරි ඒ හමුදුරමක් ලිව්වාට ඒක මාරු සින්දුව හරි ඒතර පිට කවරෙන් තමයි අපි බොහෝ දේ කියන්නේ අතුල කියවලා නැහැ අතුල කියවන්න ගත්තොත් අපි ගන්න තීරණේ හාත්පසින් වෙනස් නේ පැහැදිලිද කොල්ලෙක් කෙල්ලෙක් දැකලා කතාවත් බඳින්න තීරණය කරන්නේ පිට කවරේ බලලානේ අතුලාන්තේ බැලුවොත් අතුලාන්තේ හරියට බැලුවා ඌ කතාවත් බඳින්නේ නැහැ දාලා දුවන ඌ කොත් කියලා පැහැදිලිද එහෙම වෙන්නේ සමහරවිට ඒ නිසා මේ අපි පිට කවරෙත් හොඳට දාලා ලස්සන පොතක් හදන්න ඕන මේ මේ කටපාඩම් කළ යුතු කරුණු නෙමෙයි මේ ඔයාලද කවදා හරි ව්‍යාපාර සැලැස්මක් හදාදී මෙන්න මේ කරුණු ටික සැලකිලිමත් වෙන්න බලන්න ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේදී ප්‍රසන්ට් කරනකොට මේ සැලැස්ම තුල අන්තර්ගත වෙන කරුණු ගැන නෙමෙයි මේ කියන්නේ සැලැස්මක් හදනකොට සලකා බලන්න ඕන කරුණු හරි ගලින් කියවනේ අන්තර්ගත වෙන්න ඕන කරුණු මේ ආවරණය වෙන්න ඕන අලෙවි කරන සැලැස්ම තියෙන්න ඕන මෙහෙම තැහෙම මේකේ ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේදී ඒ වෘත්තීය පෙනුමක් සහිතව ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන්න ඕන කියලා මේ කියන්නේ ප්‍රයෝජනවත් උපකරණයක් බවට පෙන්වුම් කළ යුතුය. එහිදී පහසුදා කරුණකේ සැලකිලිමත් විය යුතුය. දැකුම් කළු පිට කවරකින් යුක්ත වීම. හරි. මුද්‍රණය කරෝ පරිගණක යතුරු ලියනය කර තිබීම. මෙන් ගොර හැඩි අකුරු වලින් ලියලා හරියන්නේ නැහැ ඔක පෑනේ. ටයිප් කරන්න ඕ. ඔය දැන් සමහර අය සමහරු මේ ඔය අපිට ගේනවා ලියුම්. ඒ ලියුම දෙන්න බෑ කොහෙටවත්. දුන්නාම රස්සාව දෙන්න හිටියා දෙන්නේ නැහැ. දැන් අයදුම්පතක් Taman හදාගත්ත අයදුම්පත සමහරලාට බිල්ලනවා. ඒක තමන් අත්තකුරින් හදනවා නම් හරි ලස්සන හදන්න ඕනේ තේ. ඒක දැක ගම වමනේ යන්න එනවා නම්. කැත් ඊට වඩා ටයිප් කරන්න කොහේ හරි. ටයිප් අකුර හොඳයිනේ නේ. පැහැදිලිද? ඒ නිසා මේ මුද්‍රණය කර හෝ පරිගණක යතුරු ලියනය කර තිබීම. උසස් තත්ත්වයේ කඩදාසි භාවිතා කිරීම. අර ඩිමයි කොලේ වැදෑරෙන කොලේ මේ පැත්තෙන් ලිප මේ පැත්තෙන් මතුවෙන මේ අකුර මේ පැත්තට පේන කඩදාසිය දාලා බෑ. ඒක හොඳ කඩදාසියක දාන්න ඕන. අඩු ගන්න ATGSM වත් කොලයක් වෙන්න ඕන. හරි
मिनिमम 80 जीएसएम 100 दम वड़ा होता है हमारे आर्ट पेपर के गाने हो अरे व्यापार असल में कुछ काले अतीन हो सही ने काले अतीन हो निकाम तंगाल हादला दूर ना इवरा इन्हें भी वो कहने का अगर देख में मेह वाला फोटो घर गाने ये वाकी था माँ इंसान मेक आर्ट पेपर का कोई कर दासी खादन पुना मनाले संस्करण करते भी एक ने तीता होना था ना तीता नवती में तीता होना था ना नवती में तीता कमाव होना था ना कमाव प्रश्नार्थ लगून होना था ना ये छोटी अड़ूपाड़ू आपका तियान ने होंदा ने ऐकेला किया ने या पारा सालस में का हरे संस्करण ने कराना होना होंदा पाटू नाकते ही नॉन पहेदीली हरे ये टम पिटूली कमारे वाके पाटू नती है न ओए दे आप अपने लामा इधर पाठ करो ना साइमंस समारोह के पाठों में दिए ना एक अधारी ना पीटू आर के ने अरे बल्कुआ मैं ही तो अवेन ने आर मैं इतना पता हाथ देना पाठों ने लिए ना लिए ला पास से अभी मैं किन्होंने था मारला मेरा मैंने मैं एक रतावटी का मैं तेरे लिया ना क्या एली वहाँ मौन वेनस अरे तू मेरी पीटू थीब के अल हाथ रहने कर गया है मैं पाठों ने नस करे ना या इधर एहम बै पाठों ने हरिये तो लिया नोड़ा होंदे पाठुनाक सेम प्रधानमात्र का उन्होंने नाव पिटो के आरंभ करी एक अंदर एक अलवी करना सालास्म थी इन नोना ओके एक ऐ वाले ला मूल्य सालास्म दान करे अलुत पिटो की नियान हरे एहम हम कोटा साक्ष में अलुत पिटो के आरंभ करी में वैधगत तोरतो इस्मातु करा देख पी में एक अंदर एक एक को हाईलाइट कर ला एक को बोल्ड कर ला एक को विन पाठ की इंदा ला हरे पाठ पाठ इंदा नहीं एक को मेन में एक सिलेक्ट कर उनका कवर कर ला वागे एक को होटुआ कह दूर डाला एम दान मातु कर ला पेन नान नॉन वैधगत तोरतुरो इस मातु कर देख पी विशेष पादे अतुलातन ये वट आरत कतने था पी दर समाहरा तो सामान्य करनो तेरे ना पादती है ना वचन है या ये सालस में आगे तो दान नॉन हरि वचन माला हो पहले इतर देव ये दें अपे लंका विपत्त लाडू ही दें होंदा पोतक बालन कोटे दें आपी बालन ने में पाटुने टा वड़ा पाटुना बालन नो ना पाटुने टा वड़ा पोते आगती है ना ये पोते ऐतुले आवरण कर लेते ना संकल्प आकारादि पीले वाले डाला दें मटा वो नंग अपे तो आवश्यकता दूर आवली है क्या ना बाल दें ना करना पोता समारण पाटुने आवश्यकता दूर आवली के लिए ला नहीं निकलो हर यहाँ पीटू इनका प्रोहम बच्चन पेली गुड़ा आती है ना हायरार्की ऑफ नीड्स के लिए तीनों नंग ये पीटवाते का तीनों आहवल पीटू था हम आहवल पीटू वाले मेक तीन हरे द मैनेजमेंट बाय ऑब्जेक्टिव्स के लिए एक आती है ना एमबीओ के मेक क्या ना पोते तीनों नंग पासपोल के ये पीटू पाहम में तो नहीं इस ये तेरु में दापो हम कादने ने डालना है, देखो ये ओन पानतक का दानों ने अर्थ कातने के ला, अर्थनी रूपन है, निर्वाचन के ला दाना, ये निर्वाचन या दापो हम अपि सामान्य इंदानों निर्वाचन एक वड़ा में का विनाश ना, केले को ना तारक करने पड़ा में का वैराधी के ला, है बे वैराधी उन आठ एक ही दाल दिनों एक ने देंगे आप इधर मुखर निर्वाचन है तीनों ने एक आप इधर निर्वाचन है तीनों ने एक टोडा पढ़े हैं नहीं मेथी है नहीं है भाई ये पोते न तमेश ऐलास में हमने तंग ये पानते आरामुना उदेशा इतने दालते नहीं आर्थिक तमाए का इधर आर्थिक आतने देम होता अपने निर्वाचन है और सामान्य पिलगत निर्वाचन අපි මේ මේ එක දාලා තියෙන මෙන්න මේ අර්ථයෙන් හරි ගනුදෙනු කරු යනු හරි දැන් අපි මොකක් හරි ලියනවා ගනුදෙනු කරු යටින් දානවා ගනුදෙනු කරු යනු දැනටමත් ව්‍යාපාරයෙන් බාන්න මිලදී ගන්නා හෝ අනාගතයේ බාන්න මිලදී ගන්න තේ අපේක්ෂා කරන පුද්ගලෙක් අදහස් කෙරේ එහෙම නැත්නම් ලිව්වොත් අපි දැනටමත් මිලදී ගන්නා පුද්ගලෙක් අදහස් කෙරේ කියලා විභව ගනුදෙනු කරන්නේ නැහැ එතන ඒ නිර්වචනය ඇතුලේ තියෙනවා ඒක ඒ නිසා विशेष पद अर्थकथन सपेम वग युद्ध हिस्तन सपेम सामान वगुती वगुत मुकुतने वगुत इलाका वगुनोदा इन हर इत वगु हिस्तन विस्तर पड़ती सामान्य मुहूर्त लुकू दिग तुरा दिन
මුහුණතදාන කේතිය අතිරේක දිගතරතුරු තියෙනවා නම් ඒවා ඇමුණුමක දානවා ඇමුණුම එක ඇමුණුම් දෙක කියලා දානවා හරි එහෙම ඊළඟට සියලු වගු අංක මාත්‍රකහ දත්ත මූලාශ්‍ර දක්වා තිබීම දත්ත ගත්තේ මහ බැංකු වාර්තා වෙන මහ බැංකු වාර්තා ගැන ලියන්න ඕනේ ව්‍යාපාර සැලැස්ම අනවශ්‍ය තොරතුරු අත්‍යවශ්‍ය තොරතුරු සහිතව අත්‍යවශ්‍ය වෙන්න ඕන සහිතව කෙටි කිරීම එසොද සම්පූර්ණ වනසේ සකස් කළ යුතුයි කෙටි කරන්න ගිහින් අර මාළු ලෑලට වෙච්ච දේ නේ කරේ ඉන්නවා පැහැදිලිද කෙටි කරන්න ගිහින් අවශ්‍ය තොරතුරු නොමැති වුණාම අවුලු අවශ්‍ය තොරතුරු අන්තර්ගත වෙන්න කෙටි වෙන්න ඕන ව්‍යාපාර සැලැස්ම හොඳ බැලීම බයින්ඩින් එක සහිතව දකුණු කලු පොත් පිංචක් ලෙස සම්පූර්ණ කිරීම ඔන්න මේ ටික ඔය මේක හදද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ප්‍රසන්ට් කරන්න හරි රයිට් ඔන්න ව්‍යාපාරක සැලැස්මක අන්තර්ගත විය යුතු අංග හරි ව්‍යාපාර සැලැස්ම කොටස්වත් ව්‍යාපාර සැලැස්ම අන්තර්ගතයේ පිළිබඳව පිළිගත් එක්රාම අධ්‍යක්ෂ නොහැක කෙසේ වුවද පහසඳන් අන්තර්ගතයන් බොහෝ විට භාවිතා කරයි ඒ කියන්නේ මේ ව්‍යාපාර සැලැස්මක මේ ටිකමයි වෙන නම් මොකවත් තියෙන්න බෑ කියන්න බෑ ඒ ඒ ව්‍යාපාරයේ හදන සැලැස්මේ විවිධ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන් හරි පොදුවේ ගත්තාම බොහෝ සැලැස්ම් වල මෙන්න මේ ටික තියෙනවා එකක් මුල් පිටුව විදායක සාරාංශය විභාගයේ උත්තර ලියන්න මේ ටික ඇති ඈ ව්‍යාපාර විස්තරය අලවිකරණ සැලැස්ම මෙහෙයුම් සැලැස්ම මානව සම්පත් සැලැස්ම මූල්‍ය සැලැස්ම ඇමුණුම් මුල් පිටුව හරි දැන් මේ මුල් පිටුවේ ව්‍යාපාරේ ලාංඡන තියෙනවා වෙළඳ ලකුණු තියෙනවා සම්නම් නාම තියෙනවා ලෝගෝ එකක් තියෙනවා දැන් අපේ සිප්වින් දකින්න හැමතැනම සිප්වින් කියලා තියෙනවා ටියුට් එකක් දාලා ඇති මෙතන මෙහෙම දානවා අපි සිප්වින් කියලා හරි මේ අපේ නැනගුණ සිසි පරපුරක් උදෙසා අපි සැලැස්මක් හදුවොත් මේකක් තියෙනවා හරි ඒ පේ ඔෆ් ලයින් ඕන ව්‍යාපාරයක සාමාන්‍යයෙන් තියෙනවා ජාතියේ මහා පාන්තම මොකද ඒ ඒ කියන්නේ ඒකට තමයි ඒකයි තියෙන්නේ ඒකේ ඒවත් දාලා ලකුණු දාලා වෙළඳ ලකුණු දාලා සම්නම් දාලා මොස්තර දාලා මුල් පිටුව හදන්න ඕන හරි ඒක තමයි කියවල ව්‍යාපාරයේ ලාංඡනය ලෝගෝ ආදර්ශ පාට මොටෝ කියලා එකට කියන්නේ උද්‍යෝග පාට ස්ලෝගන් යනාදී ඇතුළත් කරනුයේ මුල් පිටුවේ ව්‍යාපාරයේ අනන්‍යතාවය පෙන්වුම් කරුවේ මුල් පිටුවේනේ මේට අමතරව ව්‍යාපාරයේ ලිපිනේ දුරකථන අංක ෆැක්ස් අංක ව්‍යාපාර සැලැස්ම පිළියෙලක දින යනාදීද මුල් පිටුවේ ඇතුළත් කෙරේ සැලැස්මේ අන්තර්ගතය හෝ වෙනත් තොරතුරක් පිළිබඳ විමසිය යුතු පුද්ගලයාගේ නම්ද මෙහි බොහෝ විට ඇතුළත් කරනවා යටින් විම පිට කවරේ මේ 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 පැත්තේ හරි පිට කවරේ මෙතනින්වත් විමසීම් කියලා දානවා මොකද මේ මේක ඇතුළ බලන්න කලින් මේක මොනවා හරි ප්‍රශ්නයක් මතු වුණොත් කාගෙන්ද අහන්නේ කියලා මේ පිට පැත්තේ මෙතනින් චුට්ටක් විමසීම් මේ මේ අපිත් දාලා තියෙනවා මේකේ ටෙලිෆෝන් අංකය එහෙම තියෙනවනේ ඒ වගේ සමහර පුද්ගලයාගේ නම දාලම දානවා මෙතන හරි මානෙල් කියලා මෙතන තියෙනවා නම්බරේ හරි එහෙම දාන්න ඕන ඒතර මේකේ සාමාන්‍යයෙන් ව්‍යාපාරේ නම තියෙනවා අර මේ 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 ආදර්ශ පාට තියෙනවා උද්‍යෝග පාට තියෙනවා හරි ඒව දාලා පිට කවරේ ලස්සනට හදන්න කියලා මේ කියන්නේ හරි ඊළඟ විධායක සාරාංශය එක්සිකියුටිව් සමරි කියලා එකක් හදනවා ඒ තමයි මුළු ව්‍යාපාර සැලැස්ම ඔය දැන් බලන කෙනෙක් ඔක්කොම මුළු සැලැස්ම කියවන්නේ නැහනේ දැන් අපි උනත් ගත්තාම මේකේ මේ මේ පිට කවරේ ඉතින් හොඳ වෙන්න ඕන බලන්න හිතෙන්නේ එතකොටනේ දැන් ඔයාලා ලස්සනට අඳලා පළඳලා සැරසෙලා එනවා වගේ තමයි ඔය. දැන් අපිට ඕන නම් මේ මේ අපිට අපිට ගෝණි කඩමල්ලක් ඔතාගෙන ඉන්න තිබ්බනේ ඇඟේ. එහෙම එන්නේ නැහැ නේ අපි. නේ ලස්සන ඇඳුමක් තෝරලා කඩේකට ගිහින් සෑහෙන කඩවල 10කට 15කට ගිහින් ෂෝකේස් 20ක් විතර එළියට ඇදලා අරන් හරි ඔහොම බලලානේ ඔක අදන්නේ. අරන්නේ ඔක ඇඳගෙන එන්නේ නේ. ඊට පස්සේ নানা ආකාර අපි ලස්සන ඒ වගේ තමයි මේකත්. පොත ලස්සනට හදන්න ඕන. කියනකොට බැලූ බැල්මට මේක කියවන්න හිතෙන්න ඔය කවර දාන එක එහෙම වැදගත් ඇත්තටම හරි අපේ ටියුටරල් නෙමෙයි ටියුටරල් අත් නොවැදගත් නෙමෙයි නම් ටියුටරල් නම් ඕකේ මදේනේ වලට ඕන ඒක තියෙනවා නම් ඒ ඇති නමුත් ඒක වුණත් හොඳ දැකුම් කළු පිට කවරයක් අරේ මේ එක තියෙන එක හොඳයි විදායක සාරාංශය කියන්නේ මුළු ව්‍යාපාර සැලැස්මේ කෙටි සාරාංශයක් හරි
මේ සලස්ම ඉස්සරහට ඉතුරු ඉවරට කියවනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේකේ. ඒ කියන්නේ හයිලයිට්ස් දාන්නේ. අර තමහර පත්‍ර ලොකු ආටිකල් වල මැදින් මැදින් තැන් තැන් වල උලුප්පලා දාන්නේ වැදගත් දේවල්. අන්නේ සලස්මේ තියෙන වැදගත්ම ටික අරගෙන ව්‍යාපාර සලස්මේ තියෙන වැදගත්ම ටික අරන් ඒ සමස්ත සලස්මේ සාරාංශයක් දාන්න. හරි. එතකොට දැන් මූල්‍ය සලස්මේ වෙනම පුරෝකථනය කළ ආදායම් විස්තරය පුරෝකථනය කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පුරෝකථනය කළ මුදල් ප්‍රකාශය තියෙන්න පුළුවන්. ඒකේ ඩීටේල් තියෙනවනේ. හරි. ලාභය ගැන විස්තරයක් විතරක් අරකේ තියෙනවා. ඒ වගේ අරකින් මතු කරලා අරගෙන අත්‍යවශ්‍යම සඳහන් කළ යුතු දේවල් ටිකක් දාන්න. හරි. අර පොතක කියවනවා වගේ මේ ව්‍යාපාර සැලැස්මක් වගේ එක අපි උනත් ඉස්සරලා කියවන්නේ ওই දායක සාරාංශය. එක්සිකියුටිව් සමරි කියලා එකක් දෙනවා. රිසර්ච් එකක් ගන්නකෝ. ඔය ආධනිකන් ගිහින් මොකක් හරි රිසර්ච් එකක් ඔයාලා සර්ච් කරලා බලුවොත් ඒකේ ඇබ්ස්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා. සිංහලෙන් මොකද ඒකට කියන්නේ? ඕන ඕන රිසර්ච් එකක යට තියෙනවා වෙනම. ඒ රිසර්ච් එකෙන් මතු කරලා උලුප්පල ගත්ත කොටසක් සාරාංශයක් දානවා ඇබ්ස්ට්‍රැක්ට් කියලා. ඇබ්ස්ට්‍රැක්ට් එක තමයි කියවන්නේ කියවන කෙනෙක්. මේ මුළු රිසර්ච් එක කියවනවද නැද්ද කියලා නිගමනයට එන්නේ අර ඇබ්ස්ට්‍රැක්ට් එක කියවලා. උපුට ගත්ත එකක් වුණ. එනේ ඇබ්ස්ට්‍රැක්ට් වගේ එකක් තමයි විධායක සාරාංශය කියන්නේ. හරි. එක්සිකියුටිව් සමරි බලන්න. ව්‍යාපාර සැලැස්මක ඉතාමත් වැදගත් කොටස විධායක සාරාංශයයි. ඇයි වැදගත් වෙන්නේ? ඕක කියවලා බලලා තමයි තීන්දුවක් ගන්න මේ සැලැස්මේ ඉතුරු ටික ඉස්සරහට කියවනවා නැද්ද කියලා. හරි. ව්‍යාපාර සැලැස්මේ කොටස් සාරාංශ කොට දැක්වීම ඉරක් ගන්න. ව්‍යාපාර සැලැස්මෙහි කොටස් සාරාංශ කර දැක්වීම මෙහි ආරම්භණයි. මේ මගින් සිදුනේ ව්‍යාපාර පිළිබඳ සංක්ෂිප්ත ඡායාරූපයක් ඉදිරිපත් කිරීමයි. සංක්ෂිප්ත ඡායාරූපයක් ඉදිරිපත් කිරීමයි. ඔය තමන්ගේ Facebook ප්‍රොෆයිල් එකේ එහෙම දාන්නේ ලස්සන පින්තූරයක්. ඒක ඒ ඒකෙන් මේ මේ Facebook එකේ යනවද නැද්ද කියලා තීන්දුව කරනවනේ නේ. එහෙම. ඡායාරූපයක් ඉදිරිය වඩාත් නිශ්චිත ව්‍යාපාර සාර්ථකත්වයට ඉවහල් වන සාධක මේ ඉස්මතු කළ යුතුය. වඩාත් නිශ්චිතව ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වන සාධක මේ ඉස්මතු කළ යුතුය. ව්‍යාපාරයේ ප්‍රමාණය කමවදාන. ව්‍යාපාර විසින් සපයන භාණ්ඩ හා සේවා හා කළමනාකරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර අදහසක් විධායක සාරාංශය මගින් ගම්ම විය යුතුය. ඒ ටික දිලි ගහන්න. ව්‍යාපාරයේ ප්‍රමාණය. ව්‍යාපාර විසින් සපයන භාණ්ඩ හා සේවා හා කළමනාකරණය පිළිබඳ පැහැදිලි ස්ථාවර අදහසක් විධායක සාරාංශය මගින් ගම්ම විය යුතුය. කර්මාන්තයේ ඉලක්ක වෙළඳපොළ ව්‍යාපාරයේ මූල්‍ය ඉලක්ක අවශ්‍ය අරමුදල් පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙහි ඇතුළත් කළ යුතුය. ව්‍යාපාර ණය මුදලක් ගැනීමට අපේක්ෂා කොට ඇතනම් අවශ්‍ය ණය ප්‍රමාණය ණය අවශ්‍ය වන කාරණේ හා ණය අපසග වන ආකාරය මෙහි සඳහන් වේ. ඔනෝකර ගන්න සැලැස්මේ ඉදිරි කොටස් කියවීම පිළිබඳ නිගමනයකට එළඹෙන්නේ විධායක සාරාංශය කියවීමෙන්. සාමාන්‍යයෙන් ඕක පිටුවකින් වගේ ඉවර කරගන්න ඕන. පිටු භාගයකින් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. පිටු දෙකකට වැඩි යනවා කියන්නේ හොඳ නෑ. හරි. විධායක සාරාංශයක් සාමාන්‍යයෙන් පිටු දෙකකට ගෙනියන්නේ නෑ. බොහෝ තැන්වල අපි ඕක පිටුවෙන් ඉවර කරා. හරි. එක පිටුවයි තොර කියවන්න වෙන්නේ. ඒතර මේකේ ඉතුරු කොටස් ටික කියවනවද නැද්ද කියලා තීරණය ගන්න ඒකෙන්. ඊළඟ ව්‍යාපාර විස්තරය. බිස්නස් ප්‍රොෆයිල් කියලා එකක් දාන්න ඕන. ව්‍යාපාරයේ විස්තරයක්. කවද්ද පටන් ගත්තේ? කවුද නිර්මාතෘවරු? මොකද්ද මුලින්ම තිබ්බ දැක්ම? දැන් තියෙන දැක්ම මොනවාද? අරමුණු පරමාර්ථ මොනවාද? හරි. ඒ ව්‍යාපාර ප්‍රධාන ව්‍යාපාර කටයුතු මොනවාද? ශාඛා තියෙන්නේ කොහෙද? හරි. මෙන්න මේ ව්‍යාපාරය ගැන විස්තරයක්. අපි ගැන විස්තරයක් අපි දන්නේ අපේ ප්‍රොෆයිල් එක කියලා. අපි පොදුනේ කොහෙද? කොයි කාලෙද? නේ. මේ ඊට පස්සේ කොහෙද ඉගෙන ගත්තේ? කොහෙද ඉස්කෝලේ ගියේ? කොයි මොන විශ්වවිද්‍යාලෙද ඉගෙන ගත්තේ? මොනවද ගත්තේ උපාධි? කොයි කොයි විශ්වවිද්‍යාලෙද මේක ගත්තේ? කොයි කොයි තැන්වලද දැනට රැකියා කරලා තියෙන්නේ? දැනට අන්තිම රැකියාව දැන් කරමින් ඉන්නේ කොහෙද? ওই ටික දාපුවම ඒ අපේ ප්‍රොෆයිල් එකනේ. ඒ වගේ ප්‍රොෆයිල් එකක් ඔයනවා. ඔය බිස්නස් ප්‍රොෆයිල් කියන එක තමයි ඔය කියන්නේ. ඕනනම් ඉංග්‍රීසි වලින් කියන ව්‍යාපාර විස්තරය කියන්නේ බිස්නස් ප්‍රොෆයිල් එක. ව්‍යාපාරය පිළිබඳ විස්තරයක්. ඉතින් ඒකෙන් තමයි මේ ව්‍යාපාරය මොකද්ද? කවුද මේක කරන්නේ? කවුද මේකේ වැඩෝ කියලා දැනගන්නේ.
හරි බලන්න ව්‍යාපාරයේ ස්වභාවය හා ව්‍යාපාරයේ සපලමුණු බාණ්ඩහා සේවපලම විස්තර ගනුදෙනු කරන ලැබෙන ප්‍රතිලාභ ආයතනයේ සුවිශේෂත්වය ව්‍යාපාරයේ නම ලිපිණය දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ප්‍රවර්තකයින් සංවිධාන ව්‍යුහය සංවිධාන ක්‍රමය අධ්‍යක්ෂ මණ්ඩලය ව්‍යාපාර ඉතිහාසය වැනි විස්තර මෙහි ඇතුළත් කෙරේ කොටින්ම කෙනෙකුට මේ සැලැස්මේ මේ කෑල්ල කියවපුවා මේ ව්‍යාපාරයේ මේ වගේ එකක් හදන්නේ මේ වගේ දේවල් කරගෙන යන්නේ මේ වගේ අය අරමුණු මේවා දැක්ම මේක පරමාර්ථ මේවා හරි මෙන්න මේ ව්‍යාපාරයේ මේ වගේ එකක් කියලා තේරුම් ගන්න අවශ්‍ය තොරතුරු ටික ओके दान दें अपी नंदे कबूर हर पिटरा दिन दुनाद मे अद्यापन आयतने तंगलो मेक अद्यापन आयतने अभी कर सेवा उदा पेल पानी आना पेल पानी आरण मे बाहर उपाधि लियान लिवा मे व्यापार अदाकोटे बिजनेस प्रोफाइल की हर තමන් තමන් ගැන ලියන්න ඕන එතකොට හරි එතකොට තමයි තමන්ට අදහසක් එන්නේ දැන් නම ගම උපන් දිනේ වයස උපන් තැන පුළුවන් නම් අම්මා තාත්තාගේ නම් හරි දාලා මේ විවාහකද අවිවාහකද බෞද්ධද ඒ ප්‍රොෆයිල් එක අපි දාන්න ඕනේ ඒ වගේ තමයි මේක ව්‍යාපාරය ව්‍යාපාරය ගැන විස්තරයක් මේකේ දාන්න ඕන හරි ඔන්න එක මුල් පිටුව විදායක සාරාංශය ව්‍යාපාර විස්තරය ඔයතුන දාලා ඉවරලා අර සැලසුම් හතර දාන්න ඕන මොනවද අලවිකරණ සැලසුම් මෙහෙයුම් සැලසුම් මූල්‍ය සැලසුම් මානව සම්පත් සැලසුම් හරි ඔය හතරනේ ඊළඟට තියෙන්න ඕනේ ඒතර මුලින් මතක තියන්න තියෙන කරුණු තුනයි මොනවද මූල් පිටුව විදායක සාරාංශය ව්‍යාපාර විස්තරය අර හතර කොහොමදක් මතකනේ නේ අන්තිමට තියෙන ඇමුණුම්නේ හරි අටයි නෝකේ තියෙන්නේ හතරක් අර හතරනේ मेहूम सलास्म अलविकरण सलास्म मानव संपत्ति सलास्म मूल्य सलास्म हर इधर बल मे पोडक मे मेतन चुट्ट ओके मे विधायक साधांश मेतन ईतल मे वंपत्ति हरी पोडक लिया को विधायक सारांशी वेदगत कमक विधायक सारांशी वेदगत कम विधायक सारांशी वेदगत कम लिया इक मेतन लिवन हर उतरी तेगा मिथन इतले गला विधायक सारांश वेदगत्कम पिटुअंक नवे इडतीन तेलिवन हरि मेमलिया इक विधायक सारांश मगिन विधायक सारांश मगिन विधायक सारांश मगिन विधायक सारांश मगिन समस्त व्यापार सलस्म पिलिबंद पिरदेक्मक अतिकराय समस्त व्यापार सलस्म पिलिबंद पिरदेक्मक अतिकराय पिरदेक्मक अतिकराय देख व्यापार सलस्म पिलिबंधव व्यापार सलस्म पिलिबंधव दल मगपेन्वीम व्यापार सलस्म पिलिबंद दल मग पेन्नीम विधायक सारांशेन पेन्नुम कराय
දල මග පෙන්වීමක් විදායක සාරාංශයෙන් පෙන්වුම් කරයි. දල මග පෙන්වීමක් විදායක සාරාංශයෙන් පෙන්වුම් කරයි. විදායක සාරාංශයෙන් පෙන්වුම් කරයි. तुम्हे व्यापार सलस्म पिलिबंद विश्वास व्यापार सलस्म पिलिबंद यम विश्वास मे मगिन को नगी इलाट व्यापार सलस्म मुलुमणिम कीवन वाद नर्दयान निगमने व्यापार सलस्म मुलुमणिम कीवन वाद नर्दयान पीलिबंद निगमने निगमने विधायक सारांश तुलिन्य विधायक सारांश तुलिन्य हरि ईलंगट अलवीकरण सलस्म मे मन अदवे मेडिया विस्तर तीन हापे दलादास मे क्या व्यापारे अलवीकरण उपाय मार्ग मनोवाद हरि व्यापारे अलवीकरण उपाय मार्ग मनोवाद के लिए पहदीकरण सलस्म तमा अलवीकरण सलस्म क्या हरि इधर व्यापारे अलवीकरण अरमुनु मनोवाद ये अरमुनु लंगाकर गणीम संधा युदागन्ना उपाय मार्ग मनोवाद केला मे सलस्म एक कोटसकलियाम अलवीकरण सलस्म केला केटीएम मे किया विस्तर अगट अरम तीन हरि मेमलिया व्यापारे अलवीकरण अरमुनु हा व्यापारे ही अलवीकरण अरमुनु हा व्यापारे अलवीकरण अरमुनु हा अलवीकरण अरमुनु हा एवा लंगाकर गणीम सदा योदागन्ना उपाय मार्ग युदागन्ना उपाय मार्ग पिलिबंद विस्तर मतलब पिलिबंद विस्तर किरीम विस्तर किरीम मेम कोट से दुकराय मेम कोट से दुकराय अलवीकरण अदाल सेम मत अलवीकरण मिश्रण सेम मत अलवीकरण मिश्रण निष्पादित मिल स्थान अद्भुतहरी प्रवर्धने अलवीकरण मिश्रण सेम अंग्यात्म आवरण क्रमी अलवीकरण सलस्मा पीरियल कल आवरण क्रमी अलवीकरण सलस्मा पीरियल कल කොරෙම ඕකෙන් තමයි බලන්නේ මේකේ ප්‍රමාණවත් ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්ද මේකේ මුළු වෙළඳපළ කොච්චරක්ද ඒකේ ඉන්න මුළු පාරිභෝග සංඛ්‍යාව කොච්චරක්ද දැනට තරඟකරුව කොච්චරක් වෙනවද අපිට මේකෙන් කොච්චරක් ළඟා කරගත හැකිද කියලා ඔය සැලැස්මේ දාන්නවා හරි සමස්ත වෙළඳපළ ඒක තරඟකරුව අතරේ බෙදිලා ගිහිලා තියෙන විදිහ අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙන කොටස
අන්තර්ගත වෙන විදිහට ඔක හදන්න ඕන. ඊළඟ මෙහෙයුම් සලස්ම. දැන් අලවි කරන සලස්මෙන් අලවි කිරීමට සලස්මක් තියෙනුනේ. ඒ අලවි කරන්න බලාපොරොත්තු වෙන අපිට මාසෙකට ඒකක 15000ක් දැන් මේක හදන්න එපා. ඇත්තටම ව්‍යාපාරික ඉස්සරලා හදන්නේ නිෂ්පාදන සලස්ම නෙවෙයි. අලවි කරන සලස්ම. අලවි කරන සලස්ම මත තමයි අනිත් ඔක්කොම තීන්දුව වෙන්නේ. දැන් ඔයාලට අයවැලේ කරන කියලා જાතියක් විශ්වවිද්‍යාලේ ගියාමත් ඔය චාර්ටර් වල හිමු ගන්නවා. අපි ඉස්සරලාම අයවැය ආංශික අයවැල හදන්නේ විකුණුම් අයවැය. විකුණුම් මැස්තමේන්තු හදන්නේ. විකුණුම් මැස්තමේන්තු අනුව තමයි නිෂ්පාදන මැස්තමේන්තු හදන්නේ. නිෂ්පාදන මැස්තමේන්තු මත තමයි මිලට ගැනීම මැස්තමේන්තු හදන්නේ. ඒ වගේ අලවි කරන සැලැස්ම තමයි සාමාන්‍ය ව්‍යාපාරයක ඉස්සරලා හදන්නේ. ඒකෙන් ගම්මෙමාන වෙනවා මෙන්න මේ මේ කාලවකවාන වල මෙන්න මෙච්චර මෙච්චර විකුණන්න පුළුවන්. අන්න විකුණන්න පුළුවන් නම් ඒකට අනුව තමයි හදන්නේ. අලවි කරන සැලැස්මක් නැතුව නිෂ්පාදනික පොවෙන්නේ. එක්කෝ වැඩි නැත්තම් මදි. වැඩි නම් ඉතුරු වෙනවා. ඉතුරු වෙලා ආපු විදිනවා අඩුයින අර වෙළඳපොළේ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැති වෙනවා නේ ඒ නිසා හොඳට වෙළඳපොළ විග්‍රහ කරලා අලවි කරන සැලැස්ම ඉස්සරලා හදලා විකුණන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන එක කියලා ඒකට අනුව තමයි හදන්න ඕන හරි ඒකට අනුව තමයි මෙහෙම සැලැස්ම නැත්තම් නිෂ්පාදන සැලැස්ම හදෙන්නේ බලන්න නිෂ්පාදන ක්‍රියාපටිපාටි නිෂ්පාදන යන්ත්‍ර සහ උපකරණ අවශ්‍ය නිෂ්පාදන ප්‍රමාණ කර්මාංශලාව निष्पादन अनुगमने के जाति का अंतर्जाति प्रमिति आदि विस्तर अतुलाकुट मेहम सलस्म अतुलाकोटस मेहम सलस्म वे पोडाकोतने चूटली अन्न अलवीकरण सलस्मे संधान अलवीकरण इलाक वलट गैलपेन पारिद अलवीकरण सलस्मे संधान अलवीकरण इलाक वलट गैलपेन पारिद मेहेम सलस्म सकस्कलयुत मेहेम सलस्म सकस्कलयुत मेहेम सलस्म सकस्कलयुत ඊළඟට එනවා මානව සම්පත් සැලැස්ම මේ මොනවාද ආයතනයේ අරමුණු සඵලදායිනේ සිටු කර ගැනීම සඳහා අනාගත මානව සම්පත් අවශ්‍යතාවය හා ඒක සපයා ගන්න ආකාරය දැක්වෙන සැලැස්ම තමයි මානව සම්පත් සැලැස්ම කියන්නේ මෙන්න අලවි කරන සැලැස්ම මෙන්න යනෝ මෙහෙම සැලැස්ම මෙන්න මේ මේ දෙක කරන්න මානව අවශ්‍යතාවය මේ කාලවකවානුවල මෙන්න මේ පිරිසක් මෙහෙම බඳවගෙන මානව සම්පත හදා ගන්න ඕන කියලා සලස්මක් කරනවා. මිනිස් බල සලස්ම කියලා එකක් ඉඳගත්තේ. ඒක තමයි තියෙන්නේ. හරි. ඔය සලසුන් හතරම ආලා කියන එක තියෙන්නේ. මොනවද? අලවි කරන සලස්ම, මානව සම්පත සලස්ම, ඒකේ මිනිස් බල සලස්ම කියලා ඉගෙන ගත්තේ ඕක. ඒක මේකට අන්තර්ගත කරනවා. හරි. එහෙම ලියන්න මෙහෙම. අරමුණු හා පරමාර්ථ සඵලදායින සිටු කර ගැනීම පිණිස. අරමුණු හා පරමාර්ථ සඵලදායින සිටු කර ගැනීම පිණිස. අරමුණු හා පරමාර්ථ සඵලදායි ලෙස ඉටු කර ගැනීම පිණිස අරමුණු හා පරමාර්ථ සඵලදායි ලෙස ඉටු කර ගැනීම පිණිස අරමුණු හා පරමාර්ථ සඵලදායි ලෙස ඉටු කර ගැනීම පිණිස මානව සම්පත් අවශ්‍යතා පිළිබඳවත් එම අවශ්‍යතා සපුරා ගන්න ආකාරය පිළිබඳවත් එම අවශ්‍යතා සපුරා ගන්න ආකාරය පිළිබඳවත් එම අවශ්‍යතා සපුරා ගන්න ආකාරය පිළිබඳවත් තොරතුරු මානව සම්පත් සැලැස්මෙහි ඇතුළත් වේ मानव संपत् सलस्मेहि अतुलत्वे
මානව සම්පත් සැලැස්මෙහි ඇතුළත් වේ. මානව සම්පත් සැලැස්මෙහි ඇතුළත් වේ. ඊළඟ මූල්‍ය සැලැස්ම. හා මේක මොකද ඇත්තේ? ව්‍යාපාරයේ අරමුණු සඵලදායී සිදු කරගන්න මූල්‍ය සම්පත්වල අවශ්‍යතාවය හා ඒක සපයා ගන්න ආකාරය තමයි මේකේ තියෙන්නේ. මේක තමයි ඇත්තට වැදගත්ම කොටස. මොන දේ කරන්වත් අපිට අස්තමේන්තුගත මුදල් තියෙන්න ඕනේ. නේ? දැන් නිෂ්පාදන සැලැස්මේ තියෙන නිෂ්පාදන කඩේ තියෙන ඉසිලස කරන්න මොනවද ඕන? සල්ලි ඕන. අලෙවි කරන සැලැස්මේ අලෙවි කරන කඩේ තියෙන ඉස්පරිදි කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගන්නත් සල්ලි ඕන. මේ මොකක්වත් කරන්න බෑ මේ සැලැස්ම නැත්. නේ? අරවල අස්සඳ හදලා තියෙන්න පුළුවන්. සල්ලි නෑ. ඒදර ඔක්කොම හබක් වෙනවා. නේ? ඒ නිසා ව්‍යාපාර සැලැස්මේ වැදගත් සැලැස්ම තමයි මූල්‍ය සැලැස්ම. හරි? මෙහෙම ලියන්න. ආයතනයේ අරමුණු සඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා අරමුණු සඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා අරමුණු සඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා සඵලදායී ලෙස ඉටු කර ගැනීම සඳහා मूल्य संपत् अवश्यता वे सह अनागत मूल्य संपत् अवश्यता वे सह अनागत मूल्य संपत् अवश्यता वे सह इम मूल्य संपत् सपयागन्न आकारे इम मूल्य संपत् सपयागन्न आकारे එම මූල්‍ය සම්පත් සපයා ගන්න ආකාරය පිළිබඳ විස්තර පිළිබඳ විස්තර මූල්‍ය සැලැස්ම යටතේ ඉදිරිපත් කරයි මූල්‍ය සැලැස්ම යටතේ ඉදිරිපත් කරයි व्यापार सलस्मानेस्तार वगु दत् वार्ता जीवदत् अनुपात वैनी तोरतु मे अत्र कैपिपेने पड़ी अलवीकरण सलस्म गेन मेवा की विलंगपल तरंगकारीत्वयकमा अलवी उपाय मार्ग වැළඳපළ තරංගකාරීත්වය අලෙවි උපාය මාර්ග විකුණුම් පුරෝකතන වැනිතරතුරු සවිස්තර ඉදිරිපත් කරන අලෙවි කරන සලස්ම මගින් ඒ කියන්නේ දැන් වැළඳපළේ තත්ත්වය කොහොමද ඒකේ ඉන්න තරංගකරුව කවුද යාලට වැළඳපළ බෙදිලා ගිහිලා තියෙන්නේ කොහොමද ඒ අනුව අනාගත කාලච්ඡේදයේ අපි කොච්චර විකුණන්න බලාපොරොත්තු වෙනවා හරි කියලා ඕකේ දාන්න ඕන ඒතර ඒකෙන් තමයි අතරම විකුණුම් ආදායම පිළිබඳ අස්තමේන්තු වෙන්නේ අලවිකරණ සැලැස්ම මත පදනම්ව තමයි මූල්‍ය සැලැස්මේ තියෙන විකුණුම් ආදායම එන්නේ. ඕකේ බලාපොරොත්තු සාමාන්‍ය මේ අලවිකරණ සැලැස්මේ දාන්නේ ප්‍රමාණයක්. මෙන්න මේ කාල වකවානු තුළ මෙන්න මෙච්චරක් විකුණන්න බලාපොරොත්තු වෙනවා. හරි? එහෙම. බලන්න වෙළඳපළ තරංගකාරීත්වය අලවිකරණ උපාය මාර්ග විකුණුම් පුරෝකතන වැනිතරතුරු සවිස්තර ඉදිරිපත් කළ අලවි සැලැස්ම. අලවිකරණ සැලැස්මක වැදගත්කම. නිෂ්පාද සඳහා ප්‍රමාණවත් හා වර්ධනය වෙන වෙළඳපළක් ඇති බව පෙන්වා දීමට. නේ? දැන් අපි ඔය अनागत वाल उपकार पंथिया पटंगा संख्या वगे विषय कट लमे मुड़ लंका मीन लमा संख्या एक कुरनागल इनकोचे एक अभय पंत इनकोचर के लिए बलवा कौर पटांगा लमाई दहायक पंथिया कदा एक विलद पलाकनेजा विलद पले प्रमाण अपड़कोचर मेके निष्पात सदा प्रमाणवत् वर्धने विलद पला अति भाव पेन्वादी मेके बुरोट पेन हरियाल දැන් මේ අලවිකරණ තලත් මහදන මේ 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 ව්‍යාපාර තලත් මහදන කොට බොරුවට හැදුවොත් මොකෝ ඉන්නේ දැන් මාසයකට ඒකක 5000ක් විකුණන්න බෑ අපි සැලැස්මේ දාන 5000යි ඉතින් ඒක බලලා බැංකුව ණය එහෙමනම් දෙයි හැබැයි අපි විකුණන්නේ 500 නම් රොස්ස දෙන්නේ නැහැ
එනිසා ව්‍යාපාර සලස්ම බොරුවට හදලා බෑ. ඕක ඇත්තටම ඇත්ත හදන්න. සාර බැංකු ණය ගන්න බොරු එකක් හදලා දෙන්න වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත එක අපි ළඟ තියෙනවා. ඒකේ අපි දන්නවා ඇත්තම මේකයි වෙන්නේ. කරන්න බැරි දේවල් කරලා වැඩක් නෑ නේ. ඒ නිසා මේක හරියටම නිෂ්පාදිත ප්‍රමාණය වර්ධනය වෙන වෙළඳපොළක් ඇති බව පෙන්වා දීමට වෙළඳපොළ තරංකාරීත්වය මුහුණ දෙන්නට හැකි බව පෙන්වා දීමට දැරිය හැකි මිල ගණන් නියම කර ඇති බව පෙන්වීමට බෙදා හැරීමේ ක්‍රමවල සඵලදායකත්වය පෙන්වීමට ගරුදුරු කරුවන්ගෙන් ලබා ගන්නී කෙසේද යන්න පෙන්වීමට සුවිශේෂී වෙළඳපොළ ඛණ්ඩනවල ප්‍රතිලාභ පෙන්වුම් කිරීමට මේ මගින් පුළුවන්. හරි. ඔන අලෙවි කරන සලස්ම කාන්තරගත කරුණු. මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. කර්මාන්ත හා වෙළඳපොළ විශ්ලේෂණයක් තියෙනවා. නිෂ්පාදිතේ ගැන තොරතුරු තියෙනවා. ඉලක්ක වෙළඳපොළ තොරතුරු තියෙනවා. තරංගකාරීත්වය විශ්ලේෂණය කරනවා. අපේක්ෂිත අලෙවිය තියෙනවා. තරංගකරුවන්ගේ අලෙවි පාය මාර්ග. යෝජිත අපේ අලෙවි කරන පාය මාර්ග. විකුණුම් පුරෝගතණයන් අලෙවි කරන වියදම් පිළිබඳ ඇස්තමේන්තු. මේක ඇතුලේ අන්තර්ගතයි. මේ ටික ගැන පොඩක් මතක තියාගෙන යන්න ඕන. මොකද අලෙවි කරන සැලැස්ම කාන්තරගත වෙන කරුණු. හරි. කර්මාන්තා වෙළඳපළ නිෂ්පාදිතය ඉලක්ක වෙළඳපළ තරංගකාරීත්ව විශ්ලේෂණය අපේක්ෂිත අලෙවිය තරංගකරුවන්ගේ අලෙවි උපාය මාර්ග යෝජිත අලෙවි උපාය මාර්ග විකුණුම් පුරෝගතන අලෙවි කරන වියදම් කර්මාන්තා වෙළඳපළ විශ්ලේෂණය කරන මොකද්ද ඒ කියන්නේ අපි දැන් මොකක් හරි දැන් අපි තිප්පින් කියන්නේකෝ අපේ කර්මාන්තය කියන්නේ මොකද්ද දැන් උපකාරක පන්ති කරන සියලු ආයතනයන්ගේ එකතුවනේ අපේ කර්මාන්තය. අන්නේ කර්මාන්තය මොකද්ද? ඒ කර්මාන්තේ ඉන්න තරංකරුව සංඛ්‍යාව කොච්චරද? සමත්ත වෙළඳපොළේ ගණුකරුව කොච්චර ඉන්නවද? ඒ ගණුකරුව දැනට තරංගකරුවන් අතර බෙදිලා ගිහිලා තියෙන්නේ කොහොමද? ඊනෝ ඒ ඒ තරංගකරුවට හිමි වෙළඳපොළ කොටස මොකද්ද? හරි? ඒකෙන් අපට කොච්චර අත් කරගත හැකිද කියලා විශ්ලේෂණය කිරීම තමයි මේකෙන් කරන්නේ. කර්මාන්තා වෙළඳපොළ විශ්ලේෂණය. කොටින්ම මේ බලන්නේ ප්‍රමාණවත් ප්‍රමාණයක් විකුණා ගන්න තරම් වෙළඳපළක් තියෙනවද කියලා බලන එක. දත්ත සංඛ්‍යා ඔක්කොම අරගෙන ප්‍රමාණවත් ප්‍රමාණයක් විකුණාගත හැකිද කියලා බලනවා. හරි. පැහැදිලිද? ප්‍රමාණවත් ප්‍රමාණයක් වෙන දැන් උදාහරණයක් ගන්නවා. ඉස්කෝලයක් තියෙනවා ළමයි 12 ඉන්නේ. ඔය ඉස්කෝලේ කැන්ටිමක් දාන්න ටෙන්ඩර් කැන්දරන අපි ටෙන්ඩරයක් දානවා. දැන් කී දෙනාට විකුණන්න වෙන්නේ? ළමයි 12යි ගුරුවරු 6ක් ඉන්නවනම් 10 දෙනයි. දැන් උතන ප්‍රමාණවත් වෙළඳපළක් නැහැ නේ. ඒ හින්දා එතන කැන්ටිම දාන්න එපා. ඒකෙන් දිනු වෙන්න බෑ. හේතුව ඉක්ිනේ නැහැ. පිටමිනිස් වෙන්නේ නැහැ නේ. ඉස්කෝලේ කැන්ටිමට. නේ. පැහැදිලිද? එමු නැත්තම් ළමයි අඩු නැත් කමක් නැහැ. හොඳ නගරයක නම් එළියටත් මේක ඕපන් කරන්න පුළුවන් නම් නේ. මට මතකයි ඉස්සරහක් මේ අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට විතරක් ආචාර්යවරුන්ගේ සංතාගාරය කියලා එකක් පටන් ගත්තා. මේ පටන් අරන් මේ එතන යෝජනාව සම්මත කළා. මේක ළමයින්ට බඩු විකුණන්න බෑ. ළමයින්ට ආහාර අරගෙන විකුණන්න බෑ. තහනම් කරන්න ඕන මේක ආචාර්යවරුන්ට විතරයි කියලා. ඊට පස්සේ මම යෝජනා කළා නේ ඕක වැරදි. ඕකේ එක පැත්තක් ඕපන් කරන්න ළමයින්ට ළමයින්ට විකුණන්න නැති මෙයාලට මේක පවත්වාගෙන යන්න බෑ. දන්නු කෙනාට. ඒ ආචාර්ය කී දෙනා දෙන්නේ? උංගලින් ගෙදරින් බත් මමත් ගෙදරින් බත් ගෙනියන්න. ඔය දවල් තේ එකක් බිව්වොත් තමයි. ඒතර ගෙදරින් කෑමගෙන කෙනා අර සංතාගාරයට යන්නේ ගෙදරින් ගිනා කෑම එක කන්න. ඒතර ඒක කැන්ටිමට නැහැ ඒතර විකිනෙන්නේ නැහැ. ඒතර ප්‍රමාණවත් ප්‍රමාණ අලවියක් නැත්නම් ඒක ගෙනියන්න බෑ. සේවකින්ට ගෙවාගෙන ඒවම කරන්න එපා. ඒ නිසා ළමයින්ට ඕපන් කරන්න ඕන ඕවා. අන්තිම ගැටේ පිළිගත්තා. ඒ ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එයාලට සේල්ස් එකේ විකුණුන් නැත්නම් කාටද උන අපට කියන්න පුළුවන් ද අපිට විතරක් දීපන් කියලා. හැබැයි ඌට ටික මාස 6ක් හතර දෙන යන. දැන් අපි අපේ කැන්ටිම දීලා තියෙන්නේ පිටායට. ඒ කියන්නේ වෙන සමාගමකට දීලා තියෙන. අපි නෙමෙයි කරන්නේ. අපි කිවිසුමක් ගහලා අපි එයාලගෙන් අපි මාසික කුලියක් ගන්න ඇත්තටම. හරි? ඒ නිසා කැන්ටිමේ ඔක්කොම චෝදනා යෝජනා ඔක්කොම එහෙට යන්නු නේ. අපි 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 දීලා තියෙනවා දෙවිත මොකද අපි ගුලිය විතර අපි එකම දෙයි තියෙනවා ගුණාත්මක වයින් උතුම එක දෙන්න කියන දැන් මම ඕකට උන්ට දරා ගන්න බැරි කුලියක් කිව්වොත් මට මාසේ ක්ලාස් 5 කුලිය ඕන එහෙම මගේ හිගේ තිබ්බට මට තෘෂ්ණාව තිබුණට එහෙම කුලියක් ගන්න බෑ එතන අලවියක් තියෙනවා එතන ලාභෙන් එපා ගෙවන් කුලිය හැර ලාභෙන් ඕන මේක ගෙවන් ඒකට හරි අනාදයි මගේ මිනිස්සුනේ එපා එනේ ඒ නිසා මම කියන්න ඕන සාධාරණ කුලියක් ඒකට මේ. ඒ මිනිසුන් ලාභයක් තියෙන්නත් එපා. ඒ මිනිස්සු අවදානමකුත් දරනවනේ. නේ?
කර්මාන්තය තුල සිටින තරඟකරුවන් කවුද? තරඟකරුවන් කවුද? තරඟකරුවන් කවුද? සමස්ත වෙළඳපළේ ප්‍රමාණය කොපමණද? समस्त वेलंदपले प्रमाणय वरायतुलयान गणुदेनु करवान संख्यावा विक्किनेन मुलु प्रमाणय गणुदेनु करवान संख्यावा विक्किनेन मुलु प्रमाणय समस्त वेलंदपले प्रमाणय कोप्पमनद समस्त वेलंदपल तरंगकरुवन अतर बेदी गोस्सति आकार कुमाक्द समस्त वेलंदपल तरंगकरुवन अतर बेदी गोस्सति आकार कुमाक्द बेदी गोस्सति आकार कुमाक्द येनो प्रमाणवत् वेलंदपल कोटसक प्रमाणवत् वेलंदपल कोटसक आयतनेट ग्रहणे करगत हेकिद प्रमाणवत् वेलंदपल कोटसक आयतनेट ग्रहणे करगत हेकिद යන්න පිළිබඳ තොරතුරු යන්න පිළිබඳව තොරතුරු මේ යටතේ ඉදිරිපත් කරයි මේ යටතේ ඉදිරිපත් කරයි ඊළඟ අලවිකරණ සැලැස්ම ඊළඟට නිෂ්පාදිතය ගැන තොරතුරු කියන්න ඕන අපේ නිෂ්පාදිතය ඒ කියන්නේ අපි ඉදිරිපත් කරන භාණ්ඩේ හෝ සේවය ගැන විස්තර තියෙන්න ඕන अलविक्रीम अपेक्षित निष्पादित मिहिदे निष्पादित निष्पादित मिश्रय ऐके दिग्ग पल गुर निष्पाते मोश्रय प्रमाण प्रयोजन विस्तर मिहिदे इलाके इलाक वेलंदपल समस्त वेलंदपल खंडने अभी तूरगत इलाक वेलंदपल खाऊ कील बलो हरि इला तरंगकारित्व विश्लेषण तरंगकारित्व विश्लेषण इलाक वेलंदपल तेरानी इलाक वेलंद अभी इलाक वेलंदपल मुका इला तरंगकारित्व विश्लेषण मुका इन तरंगकर कौद ए आगे शक्ति मनोवाद ए आगे दुर्लता मनोवाद अरे मेकट अपट मून दिन पुलवा तरंगे कोटेमो ये कोट सिंह अभी किया मेन मेहिम तरंगे तीन मेकट अपट मून दिन पुलवा अरे हेम लेन मेहम वेलंदपले सिटन तरंग करवां खाऊद वेलंदपले सिटन तरंग करवां खाऊद वेलंदपले सिटन तरंग करवां खाऊद तरंग करवां खाऊद ओन अतर वेलंदपले उनके वेलंदपले कोटस
बेदी गोस सत्य के सेद उन अत्र वेलंद पल कोटस बेदी गोस सत्य के सेद बेदी गोस सत्य के सेद उनके शक्ति हा दुर्लता मनोवाद යන්න පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙම කොටසේදී සිදුවේ. යන්න පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙම කොටසේදී සිදුවේ. විශ්ලේෂණය කිරීම මෙම කොටසේදී සිදුවේ. යන්න පිළිබඳව විශ්ලේෂණය කිරීම මෙම කොටසේදී සිදුවේ. මෙම කොටසේදී සිදුවේ. मित्र तेना तरंगकारी विश्लेषण अवधान लकली करण इतना चुटाली आना तरंग करवा कऊद तरंग करवा कऊद वेलंदपल वेलंदपल ओनात्र बेदी गोसत्य के सेद विलंदपल ओन अत्र बेदी गोसत्य के सेद इधर तरंग करवांगे शक्ति तरंग करवांगे शक्ति दुर्वलता शक्ति दुर्वलता इलाड व्यापारे लबागत है कि वेलन पल को व्यापार लबागते हैं कि वेल पल कोटस अपेक्षित अलविय अपेक्षित अलविय पुरोकथने करो करला व्यापार सलस्मे दान अलव सलस्मे अटत इक अपी सलसुम करोड़ी अन्न ये कुछर विकुणगते है कि लभन विकुण आदाय कुछर दुरोकथने के दान हर अपेक्षित अलविय अना सलसुम अदालवन कालच्छेद तुल सलसुम अदालवन कालच्छेद तुल व्यापार विसिम विकिनीमट बलापुरत्तुन भांड प्रमाणयन् सह व्यापार विषय विकिनीय मट बलापुर बांड प्रमाणयन सह विकिनीय मट बलापुर बांड प्रमाणयन सह विकिनीय मट बलापुर बांड प्रमाणयन सह एतुरिन लबागते कि विकुनुम आदायम पुरोकथने कर अलविकरण सलस्मे अटते इद्री पत्कल अलविकरण सलस्मे अटते इद्री पत्कल हर इलान तरंग करवांग उपाय मार्ग इतना निष्पादित मिल बेदहरी प्रवर्धने प्रधान करण हाथ
ඔය සම්බන්ධයෙන් තරඟකරුව අනුගමනය කරන උපාය මාර්ග මොනවද? ඒ අනුව අපට අනුගමනය කරන්න සිද්ධ වෙන්නේ මොනවද? නේ? දැන් තරඟකාරී උපකාරක පන්ති ඔක්කොම ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් දානවා නම් අපිත් නොදා බෑ ටිකක් හරි දාන්න වෙනවා. ඔක්කොම සෝෂල් මීඩියා යනවා නම් අපිත් ඒකට ගැලපෙන්න යන්න ඕනේ නේ? ඒ නිසා තරඟකරුවන්ගේ උපාය මාර්ග මොනවද? ඒකට නොදෙවෙනි ඒකට ගැළපෙන උපාය මාර්ගයක් අපිත් අනුගමනය කරන්න ඕනේ. ඒකයි මේ තරඟකරුවන්ගේ රළුවේ. තරඟකරුවන්ගේ නිෂ්පාදිත උපාය මාර්ග, මිල උපාය මාර්ග, බෙදාහැර උපාය, ප්‍රවර්ධන උපාය මාර්ග. ඔය හතරනේ ඉන්නේ. ඒ හතරට අදාළ උපාය මාර්ග මොනවද කියලා අපි ඔය සැලැස්මේ ලියන්න ඕනේ. ඒ අනුව අපි කරන්න යන්නේ මොකද්ද කියලා. හරි. ඊළඟට යෝජිත අලවිකරණ උපාය මාර්ග අපි අපේ දේවල් ටික මේ තරඟකරුවන්ගේ ඒවා ටික මේ අපි කරන්න යන ටික. ඊළඟට විකුණුම් පුරෝකථන යන. හරි. අර අපේක්ෂිත අලවිය උඩ තියෙනෝනේ. ඒ මත විකුණුම් ආදායම පුරෝකථනය කර දාන්න ඕන. ඊට පස්සේ වියදම් අලවිකරණ වියදම් පුරෝකථනය කරලා දාන්න ඕන. හරි. බෙදාහැරීම් වියදම්, ප්‍රවර්ධන වියදම්, හරි, ශ්‍රේ වීම ඇතුළු අනිකුත් වියදම් පුරෝකථනය කරන්න ඕන. මෙතන ලියන විකුණුම් පුරෝකථනය. අපේක්ෂිත අලවිය ඉහත දැක්වූ අපේක්ෂිත අලවිය පදනම් කරගෙන ඉහත දැක්වූ අපේක්ෂිත අලවිය පදනම් කරගෙන අනාගත කාලච්ඡේදයන්ට අදාළව අනාගත කාලච්ඡේදයන්ට අදාළව විකුණුම් ආදායම පුරෝකථනය කර විකුණුම් ආදායම පුරෝකථනය කර විකුණුම් ආදායම පුරෝකථනය කර ඉදිරිපත් කළ යුතුය. විකුණුම් ආදායම පුරෝකථනය කර ඉදිරිපත් කළ යුතුය. විකුණුම් ආදායම පුරෝකථනය කර ඉදිරිපත් කළ යුතුය. අලවිකරණ වියදම්. හරි. අලවිකරණ කාර්යය සඳහා දැරිය යුතු වියදම්, බෙදාහැරීම් වියදම්, ප්‍රචාරණ වියදම්, ඒ ආශ්‍රිත ඡේවි, විකුණුම් කොමිස් ආදියට දරන වියදම් ඇස්තමේන්තු කරලා මේකේ දාන්න ඕන. හරි. එතන ලියන්න අලවිකරණ කටයුතු වලදී දැරීමට සිදුවන අලවිකරණ කටයුතු වලදී දැරීමට සිදුවන අලවිකරණ කටයුතු වලදී දැරීමට සිදුවන බෙදාහැරීම් වියදම් ප්‍රවර්ධන වියදම් විකුණුම් කොමිස් ඊට අදාළ ඡේවීම් යනාදී වශයෙන් වූ අලවිකරණ වියදම් පුරෝකථනය කර අලවිකරණ වියදම් පුරෝකථනය කර අලවිකරණ සැලැස්ම යටතේ ඉදිරිපත් කළ යුතුය. ඔන්න දැන් මේ මේ 14 මිනිත්තු විතර අලවිකරණ සැලැස්ම මෙන්න මේ ටික පුරවපුවම හරියෝ මේ 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 වගු ටික පුරවපුවාම අලවිකරණ සැලැස්ම එනවා ඉබේම බල පළවෙනි එකේ තියෙන අලවිකිරීමට අපේක්ෂිත නිෂ්පාදිත පිළිබඳ විස්තර අපි විකුණන භාණ්ඩය හෝ සේවා මොනවද ඉලක්ක වෙළඳපළ ඒ ඒ නිෂ්පාදිතේ ඉලක්ක ගනුදෙනු කරව කවුද පාසල් ළමයිද වයසක අයද කාන්තාවද කියලා ලියන්න ඕන තරඟකාරීත්ව විශ්ලේෂණය
ඉන්න තරඟකරුව කවුද? ඒ අයගේ ශක්තියින් මොනවද? එයාගේ දුර්වලතා මොනවද? තරඟකරුවන්ට මුණ දෙන්න අපේ තියෙන ශක්තියින් අදුර්වලතා මොනවද? මුණ දෙද්දි. අපේ දුර්වලතා වැඩි ශක්තියින් අඩු නම් මුණ දෙන්න බෑ. අනේක ලියන්න ඕන. ඊළඟ අලවි උපාය මාර්ග. ඒ කියන්නේ නිෂ්පාදිතයේ මිල ස්ථානයේ ප්‍රවර්ධනය. තරඟකරුවන්ගේ උපාය මාර්ග මොකද්ද? අපේ උපාය මාර්ග මොකද්ද? ඊළඟ වාර්ෂික විකුණුව ආදායම් හා වියදම් පුරෝකථනය. උඩින් තියෙන ආදායම්. මේ නිෂ්පාදිත වර්ගයේ අපේක්ෂිත විකුණුම් ඒකකයක මිල විකුණුම් ආදායම් මුළු වටිනාකම. හරි. එහෙම දාලා එකතු කරලා මෙතනින් දාන අලවි කරන වියදම්. ඔන්න ඔය ටික දාපු ගමන් අලවි කරන සැලැස්ම හැදෙනවා. පැහැදිලිද? ඕකේ මේ අර ඇත්තටම අර සටහන කියවනට වඩා ඒ ටේබල් ටික කියවගත්තොත් මේවයි මොනවද තියෙන්නේ කියලා තෝරගත්තොත් ඒකේ දල අදහසක් එනවා. හදන හැටි. හරි. ඔහොම. ඊළඟට මෙහි උන් සැලැස්ම. කියන්නේ මොකද්ද? නිෂ්පාදන කටයුතු කරන්නේ කොහොමද? මොනවද හදන්නේ, කවදද හදන්නේ, කොච්චරද හදන්නේ කියලා තියන්නේ පැය. මේක හදන්නේ මොකක් මතද? අර අලවි කරන සැලැස්ම මත. ඒකේ තියෙනු විකුණුම් පුරෝකථනය. අනේ විකුණුම් පුරෝකථන දැන් උදාහරණයකට ලබන අවුරුද්දේ ඒකක 5000ක් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් 5000ක් හදලා බෑනේ. තව තොගේ කුත්තේ පැය ටිකක් හරි. මේක පළවෙනි අවුරුද්ද කියමුකෝ. එන අවුරුද්ද අග තොගයක් තියෙන්න ඕන අපට. අඩු ගණන් 120ක්වත්. එන ඔන්න 1000ක් දාලා 6000ක් නිපදවන්න ඕන. ඊළඟ අවුරුද්දේ අපේ විකුණුම් 7000 නම් ඒකෙන් ආරම්භක තොගේ 1000ක් තියෙනවා. නේ? ඒක අඩු කරලා 6000යි අඩු ගානේ තොගයක් අපිට තියෙන්න ඕන අපි තමු මේ 100ට 20ක් 1200ක්. එතන ඔන්න 7200ක් හදන්න ඕන. ඔන්නම පුරවතනයක් කරන්න ඕන. හරි? ඒ තමයි මේ මෙහෙයුම් සැලැස්ම. නිෂ්පාදනයේට අදාළ සැලැස්ම. බලන්න කිසියම් නිෂ්පාදිතයක් බිහි කිරීමේදී මේ නිෂ්පාදිතයට අදාළ ක්‍රියාපටිපාටි නිෂ්පාදන පරි ක්‍රියාපටිපාටි කමවදාන. නිෂ්පාදනයේට අදාළ ක්‍රියාපටිපාටි නිෂ්පාදන ප්‍රමාණය නිෂ්පාදිත පිරිවැය භාවිතා කරන ජාතික අන්තර්ජාතික ප්‍රමිති කමදාන හැමතැනින් නිෂ්පාදන යන්ත්‍රෝපකරණ කර්මාංශාලාව ස්ථානගත කිරීම කර්මාංශාලාව ස්ථානගත කිරීම ආදී විස්තර මෙහෙයුම් සැලැස්මේ අන්තර්ගත වේ. ඔන්න මේවා තමයි වැදගත්කම. ඉදිරි මෙහෙයුම් කටයුතු කල් තබා කියලා ලියන්න. ඉදිරි මෙහෙයුම් කටයුතු කල් තබා ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව කල්තබා අවබෝධයක් ලබා ගැනීමට නිෂ්පාතේ ගුණත්වය ඉහළ නැංවීමට නිෂ්පාත කාර්යදී ඇතිවන අපතේයමහා ප්‍රමාද වීම අවම කර ගැනීමට නිෂ්පාදන ඒකකයක පිරිය කල්තබා නිශ්චය කර ගැනීමට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නිෂ්පාදන කටයුතු පාලනය පහසු කිරීමට අපේක්ෂිත ද්‍රව්‍ය ශ්‍රමය වැනි අවශ්‍යතා අවම කිරීමට අවිනිශ්චිතා ගාතික පරිසරයට මෙන්ම තරංකාරීතර මුහුණ දීමට මේ මෙහෙයුම් සැලැස්ම වැදගත්. මෙහෙයුම් සැලැස්ම කන්තරගත වෙනවා මෙන්න මේ ටික. මේ ටික මතක තියාගන්න මේවා තේරෙනවා. මේ සලහන ඕනේ නැහැ අතරම. හරි? තේරෙන්නේ නැද්ද තේරෙනවද? නිෂ්පාදන ධාරිතාවය. තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ කියන්නේ නිපද විය හැකි මුළු උපරිම ප්‍රමාණය. ස්ථාවර වත්කම් අවශ්‍යතා. යන්ත්‍රෝපකරණ මොනවද? ලීබඩ උපකරණ මොනවද? එහෙම. අමුද්‍රව්‍ය අවශ්‍යතා සේවක අවශ්‍යතා නිෂ්පාදන පොදුකාර පිරිය අවශ්‍යතාවය කම්මල් පිරියත සැලැස්ම අපද්‍රව්‍ය බැහැර කිරීම සමාජීය හා පාරිසරික බලපෑම් මුළු නිෂ්පාදන පිරිවාහ ඒකකයක පිරිවාය ඔන්න ඔය ටික පිළිබඳ විස්තර දාන්න ඕන මේකේ නොතේරෙන දේවල් නැහැ නේද මෙතන විස්තර ලියන්න වෙන්නේ ඕකමයි ආයේ ස්ථාවරවත්කම් ඒ කියන්නේ යන්ත්‍ර උපකරණ ලීබඩ උපකරණ අනිකුත් කර්මාංශවල රදාලා කාර්යාල උපකරණ හරි තියෙනවා නම් අන්න ඒවා පිරියත පහසුකම් වලට අවශ්‍ය සියලු උපකරණ මොනවද කියලා බලන්න ඕන මේ අමුද්‍රව්‍ය අවශ්‍යතා මේ සේවක අවශ්‍යතා මේ නිෂ්පාදන පොදුකාර පිරිය අවශ්‍යතාවය කම්මල් පිරියත සැලැස්ම කලින් කියලා තියෙනවා අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන සමාජීය පාරිසරික බලපෑම් මුළු නිෂ්පාදන පිරිවැය ඒකකයක පිරිවැය ගණනය කිරීම හරි ඕක නොදන්නා වෙන්න බෑ ලියන්න ඕනේ නැහැ මං හිතන්නේ හරි ඕකේ බලන්න මෙන්න මේ කොටස පුරවපුවම ඕක හරියනවා බලන්න මෙහා පැතර ගිහින් මෙහෙයුම් සැලැස්ම ඔන්න නිෂ්පාදන ධාරිතාවය නිෂ්පාදිතය ප්‍රමාණය පළවෙනි වර්ෂයේ දෙවෙනි වර්ෂයේ තුන්වෙනි වර්ෂයේ ඒකක ප්‍රමාණය නිපදවන්න බලාපොරොත්තු වෙන ද්‍රව්‍ය හා සේවක අවශ්‍යතා හරි
ස්ථාවරවත්කම් ප්‍රමාණය මිල අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝක මිල සේවකයන් ප්‍රමාණය වරහදල යන පැය කියලා පැය මාසික වැටුප හෝ පැයක වැටුප මෙතන දාන්න ඕන කර්මාංශල බිම් සැලස්ම අනිද්න ඕන මෙහෙම් පිරියත සලසුම් කර ඇති ආකාරයේ මෙහි ඇද දක්වන්න ඒ සඳහා उचित पीरियत सलसुम वर्ग भावित कुटिपीरियत स्थावर स्थानीय पीरियत की क्या अन्न सलस्म खदन अपद्रव्य बेहर किरीमगन अपेक्षित क्रिया मार्गे अपेक्षित पीरव सामाज्य पारिश्रिक बलप हर इला निष्पादन पीरव पीलिबंध पुरोकने दो ऋजु द्रव्य पीरव ऋजु श्रम पीरव ऋजु विना पीरव मुल ऋजु पीरव प्राथमिक पीरव वक्र द्रव्य प्रिव वक्र श्रम प्रिव वक्र विना प्रिव मुल पुदार प्रिव मुल निष्पादन प्रिव निष्पादन एक प्रिव होयला गणन एक हर इला मानव संपत् सलस्म मानव संपत् सलस्म मेम का अरे දැන් අපිට අලෙවි කරන සලස්මක් තියෙනවා. කතාව නවත්තන්නකෝ. මේකේ විකුණන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයන් ඉදමහල් ප්‍රකටන තියෙනවා. මේකට හරියන්න මෙහෙම් සලස්මක් අපි හදලා තියෙනවා නිෂ්පාදන සලස්මක්. නේ? දැන් මේ දෙකම කරන්න මොකද්ද ඕනේ? මානව සම්පත් ඕනනේ. මානව සම්පත් අවශ්‍යතාව. එහෙනම් මේ සලසුම් ක්‍රියාවට නගන්න නම් අපට මොන මොන තරාතිරම් වල මොන මොන මානව සම්පත් මොන මොන කාල වකවානු වල ඕනද කියලා සැලැස්මේ දාන්න. දැනට කොච්චර ඉන්නවද කොච්චර පිටතින් සපයා ගත යුතුද ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? කොටින්ම මානව සම්පත් මේ සැලසුම් ක්‍රියාවට නගන්න අවශ්‍ය මානව සම්පතයි අවශ්‍යතාවයයි ඒක සපයා ගන්න ආකාරයයි. ඔය සැලැස්මේ යටතේ ඉදිරිපත් කරන්න ඕන. इधर मानव संपत वेनकोट सामान्य सेवको कम कर मट्टम कोमद इत उन्नाट उपक्रमिक मट्टम इन्नाचरा दाण बल मेरे व्यापार अरमुन परमार्थ इटकर मानव संपत् अवश्यता निश्चय क्रीम ये सदाल पिरीवे अस्तमेंत क्रीम मानव संपत् सलस्मे अनागत सेवक अवश्यता पिरीवे पूर्वकथने पूर्व देख मानव संपत वड़ा कार्यक्षम फलदारी से युदागन पूर्व तुन अनागत सेवक अवश्यता कलिंगनागण व्यापार काड़ी अड़पन वीम वलक्वागन पूर्व इहल निपुणता सेवकिन आकर्षण अवस्था लानव संपत् सलस्मक अंतर्गत करुण उन्हें व्यवसायिकीन नेता हाउल करो हम पीली बंद विस्तर है एक यानी व्यापार है आयत कारो पीली बंद विस्तर है वही मान ये तमानो संपत्ति नहीं दें सिपिना इतने मामा मामना मटा यह ही थी ना मामा मानो संपत्ति नहीं ऐसा मामा क्या विस्तर दान व्यवसाय को पीली बंद विस्तर है खालमना करो उसलता संविधान व्यूहे मूली का तानत्र व्यापारेट संपत् आयोजने करैति व्यापारेट संपत् आयोजने करैति व्यवसायिकिंगे विस्तर संपत् आयोजने करैति व्यवसायिकिंगे विस्तर मे अटते इदिरिपत् कलयतुई मे अटते इदिरिपत् कलयतुई मे अटते इदिरिपत्कल युतुई व्यवसायिकीन संख्याव व्यवसायिकीन संख्याव व्यवसायिकीन संख्याव ओंट हिमी कोटस प्रमाणयन
ඕන්ට හිමි කොටස් ප්‍රමාණයන් ඔවුන්ගේ සුවිශේෂතා දැන් නම් මේක පෙර වගේ කෙනෙක් මේ ව්‍යාපාරේ ඉන්නවා කිව්වම ඔන්න හොඳයි ඔවුන්ගේ සුවිශේෂතා යනාදිය පිළිබඳ විස්තර මෙහි ඇතුළත් කළ යුතුයි යනාදිය පිළිබඳ විස්තර මෙහි ඇතුළත් කළ යුතුයි යනාදිය පිළිබඳ විස්තර මෙහි ඇතුළත් කළ යුතුයි ඊළඟ කළමනාකරණ කුසලතා අනෙක් ව්‍යාපාරවල නැති සුවිශේෂී කළමනාකරණ දක්ෂතා අපේ තියෙනවා ඒක ශක්තියන්නේ एक मेके दान नौन हर एम लियान अनिकुत व्यापार तरंग करुवान सतु नवन अनिकुत कलमना करुवान तरंग करुवान सतु नवन अनिकुत तरंग करुवान सतु नवन अनिकुत तरंग करुवान सतु नवन सुविशेषी कलमनाकरण कुशलता सुविशेषी कलमनाकरण कुशलता व्यापारे सत्व पावती नेनम व्यापारे सत्व पावती नेनम व्यापारे सत्व पावती नेनम ඒ පිළිබඳ විස්තර මේ අර්ථයේ ඉදිරිපත් කළ යුතුය. ඊළඟ සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු හා වගකීම් मानव संपत् सलत्म पिलेकम संविधान विविध कार्यादल तनतुर निर्माण क्रीमत तनतुर कार्यान बलतला वगकीं दक्वीमत अत्यावश्य एलम तनतुर की वगकीमोन बलतालोना ईलगड़ती तनतुर को हरि पुद्गल निमेलिया मुनाद कलमनाक तनतुर संख्या वहा एक हिमित प्रमाण मेकि दो संविधान साधन दो वार्षिक वेदम मानव संपत मे मुल मानव संपत वेटू दीमन आदि संधावन वार्षिक वेदम अस्तमे दर मित्र लिया वार्षिक वेदम के संविधान सलह लिया मेम लिया वार्षिक वेदम के मानव संपत वेनुन वेटु वेतन दीमना अनिकुत प्रतिलाभ आदि उद्देशा वेटु वेतन दीमना अनिकुत प्रतिलाभ आदि उद्देशा आदि उद्देशा आदि उद्देशा आदि उद्देशा वैवन वियदम पुरोकथने कर वैवन वियदम पुरोकथने कर मेहि अतुलत कलयतु 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 ओण मानव संपत् सलस्मे आकृतियक मेदन तीन दलवासी ओण व्यवसाय किं हौल करुवां पिलिबंद विस्तर एयालागे नाम लिपि यमु अर ईमेल अरम तीनोना मित्र ईमेल के लद्दा लिपियमो क्या लिपि ने ईमेल हरि कलमनाकरण कुशलता
කලමනාකරුවන්ගේ නම අධ්‍යාපන සුසුකම් පළපුරුද්ද අපේ චාර්ටර් දෙකවුන්ටර්ලා ඉන්නවද අර වෘත්ති සුසුකම් తీරා ඉන්නද මේකේ දාන්න ඕන කලමනාකරන වන සේවක කුසලතා සංවිධාන ව්‍යුහයේ මූලික තනතුරු වගකීම් සංවිධාන සටහන ඇඳලා දාන්න ඕන ඊළඟට වාර්ෂික වියදම් අස්තමේන්තුව වේතන වැටුප් ආදියට කරන්න වෙන වියදම් මේකේ දාන්න ඕන මේ 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 විසවෙන පිටුපිය වත්ත මානව සම්පත් සැලැස්ම ගැන දලා දහසක් එනවා දල ආකෘතියක් තියෙන. ඊළඟට මේ ව්‍යාපාර සැලැස්මේ වැදගත්ම කොටස මොකක්ද? මූල්‍ය සැලැස්ම. හරි? අර ඔක්කොම සැලැස්ම වලට මූල්‍ය සැලැස්ම අදාළයි. මෙහෙයුම් කටයුතු වලදීත් සල්ලි ඕන. අලෙවි කරන කටයුතු වලදීත් සල්ලි ඕන. මේ සැලැස්මේ තියෙන බොහෝ දේවල් වලට සල්ලි ඕන නැද්ද? මේ මෙහෙයුම් සැලැස්මේ තියෙන මට මානව සම්පත් සැලැස්මට ඔය හැම සැලැස්මක මූල්‍ය වටිනාකම් ටිකක් තියෙනවා ඊට අමතරව මූල්‍ය කටයුතු වෙනම තියෙනවා අරමුදල් සම්පාදනයේදී පොලී ගෙවන්න ඕන ලාභාංශ ගෙවන්න ඕන ඒවට පිළිවෙත් තියෙනවා අන්න ඒවත් අන්තර්ගත කරලා සමස්ත මූල්‍ය සැලැස්මක් හදන්න ඕන ඕක තමයි මේ ඕන ව්‍යාපාර සැලැස්මක වැදගත්ම කොටස කට්ටිය වැඩියෙන්ම බලන කොටස හේතුව ඇයි අන්තිම ඕන ව්‍යාපාර ක්‍රියාවල එක්ක ඉවර වෙන්නේ සල්ලි ළඟින් ඉන්නේ කොච්චර ලාභද කොච්චර පාඩුද කියන තැනින් තමයි එන්නේ. ඔය ඔක්කොම එකතු වෙලා මේ මොනතරම් ආකර්ෂණීය මෙහෙයුම් සැලසුම් හදලා තිබ්බත් මොනතරම් ආකර්ෂණීය සලවි කරන සැලසුම් හදලා තිබ්බත් අන්තිමේ බලනකොට පාඩු නම් වැඩන්නේ නෑනේ. නේ? ඒ නිසා අන්තිමේ ලාභ වෙයිද පාඩු වෙයිද? සමස්ත මේ ව්‍යාපෘතිය පිරිවැය කොච්චරද? ස්ථාවරවත්කම් වලට කොච්චර පිරිවැයක් යනවද? මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර කොච්චර වියදම් යනවද? අර වත්කම් මේ වියදම් ඊළඟ මෙහෙයුම් කටයුතු කරගෙන යද්දී කොච්චර කාරක ප්‍රාග්ධනයක් ඕනද අන්නේ මූල්‍ය අස්තමේතු තියෙනවා ඒර විකුණුම් වලින් කොච්චර මුදල් ලැබෙයිද වියදම් සඳහා කොච්චර ගෙවන්න වෙයිද නේ ඒ අනුව කොච්චර අතිරික්තයක් හෝ උනතාවයක් එයිද කොච්චර මුදල් අතිරික්තයක් හෝ ගියක් එයිද කියලා ඔක හැමතැනම දාන්න ඕන ඔය යටතේ ඇත්තටම හදනවා අපි අස්තමේන්තු කළ ආදායම් ප්‍රකාශයක් ඇස්තමේන්තු කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් ඇස්තමේන්තු කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඔකට දැන් හදනවා හරි ඒක අවුරුද්දකට මේ අවුරුදු කීපයකට හදනවා බලන්න මෙතන ව්‍යාපාරයක සියලුම ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඉරක් ගන්න ඇස්තමේන්තුගත මූල්‍ය තොරතුරු ඇතුළත් වන කොටස මූල්‍ය සැලැස්මයි මූල්‍ය සැලැස්මක වැදගත්කම ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නිගමනය කිරීමට හා සම්පාදනය කර ගැනීමට ඕනා සල්ලි කොච්චර ඕනද හොයාගන්නේ කොහොමද ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය කිරීම පුළුවන් තීරණ ගැනීමට අපි කියනවා තමයි මූල්‍ය කළමනාකරණ ප්‍රධාන කාර්යයන් දෙකයි තියෙන්නේ කියලා මොනවද අරමුදල් සම්පාදනය අරමුදල් ආයෝජනය ඊළඟ මුදල් ඌනතාවයක් ඇති විය හැකි කාල හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට මුදල් අතිරික්තයක් ඇති වෙන කාල හඳුනාගෙන ඒවා ඵලදායී ලෙස ආයෝජනය කිරීමට සමස්ත මූල්‍ය පිරිවැය පාලනය කිරීමට ඕන මූල්‍ය සැලැස්මක් අන්තර්ගත වන කරුණු ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කොටින්ම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඕක හැදෙන්නේ අර ජංගම නොවනවත්කම් වල යදවීමට අවශ්‍ය මුදල් ප්‍රමාණයයි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර වියදම් සඳහා දැරිය යුතු ප්‍රමාණයයි මෙහෙයුම් කටයුතු වලදී අවශ්‍ය කාර්ග ප්‍රාග්ධන ප්‍රමාණයයි කරුතුරු මතකද මොනවද ජංගම නොවනවත්කම් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය මෙහෙයුම් පෙර වියදම් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය මෙහෙයුම් කටයුතු ආරම්භ කළාට පස්සේ අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ඔය තුනේ එකතුව තමයි මුළු ව්‍යාපෘති පිරිවැය කියන්නේ. ඒක මේකේ පේන්න ඕන තැනක. හරි? බලන්න ඇස්තමේන්තු ව්‍යාපෘති පිරිවැය මෙමෙ ලියන්නේ. සැලසුම් කළ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා වන සමස්ත ව්‍යාපෘති පිරිවැය සමස්ත ව්‍යාපෘති පිරිවැය සමස්ත ව්‍යාපෘති පිරිවැය මේ යටතේ ඉදිරිපත් කළ යුතුය
මෙයාටත් ඉදිරිපත් කළ යුතුයි. මෙයාටත් ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව ස්ථාවර වත්කම් ඇතුළු ජංගම නොවන වත්කම් වල ස්ථාවර වත්කම් ඇතුළු ජංගම නොවන වත්කම් වල ජංගම නොවන වත්කම් වල ආයෝජනය කිරීමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය ආයෝජනය කිරීමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය මෙහෙයුම් පෙරවියදම් සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය මෙහෙයුම් පෙරවියදම් කියන වචනේ තේරෙනවද මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි ගාස්තු වගේ තියෙන නීතිඥ ගාස්තු ලියාපදිංචිගේ අර්ථ සැලසුම් සකස් කිරීමේ ගාස්තු එහෙම මෙහෙයුම් පෙර වියදම් සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙහෙයුම් කටයුතු වලදී මෙහෙයුම් කටයුතු වලදී අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන ප්‍රමාණය අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන ප්‍රමාණය යනාදීහි එකතුව යනාදීහි එකතුව මුළු ව්‍යාපෘති පිරිවැය මුළු ව්‍යාපෘති පිරිවැය ලෙස හඳුන්වන අතර ඒවා ඇස්තමේන්තු කර ව්‍යාපාර සැලැස්මෙහි ඇතුළත් කළ යුතුය. ඒවා ඇස්තමේන්තු කර ව්‍යාපාර සැලැස්මෙහි ඇතුළත් කළ යුතුය. ඇතුළත් කළ යුතුය. ඔන්න ඊළඟට දාන්න ඕන ඇස්තමේන්තු කළ ආදායම් ප්‍රකාශය. ඇස්තමේන්තු කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ලියන්න ඕනේ නැහැ නේද විස්තර? මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනාගතය වෙනුවෙන් ඇස්තමේන්තු කළ දාන්න ඕන. අනාගත මුදල් ගලා ඒම්. මතකද දැන්? ආයෝජන කටයුතු වලින්, මූල්‍යන කටයුතු වලින්, මෙහෙයුම් කටයුතු වලින්. සිද්ධ වෙන මුදල් ගලා ඒම් හා ගලා යාම්. අඩු ගානේ අවුරුදු 5කටවත් ඇස්තමේන්තු කළ දාන්න ඕන. මිනිමම් අවුරුදු 3යි. හරි? අවමාසෙන් අවුරුදු 5කට මේ පැත්තෙන් දාලා පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද හතරවෙනි අවුරුද්ද එහාට මේ පැත්තෙන් දානවා මෙහෙයුම් කටයුතු වලින් වල මුදල් ප්‍රවාහය විකුණුම් වලින් හරි මේ එහෙම දානවා ඊට පස්සේ ආයෝජන කටයුතු මූල්‍යන කටයුතු හරි අර මුදල් ප්‍රවාහ ප්‍රකාශයම අනාගතයට ඇස්තමේන්තු කරලා හදන්නවා ආදායම් ප්‍රකාශය දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය දන්නවා ඇස්තමේන්තු කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය इतर मूल्य तत्व प्रकाश पलवी अवृद्ध दिवनी अवृद्ध तुम्हें अवृद्ध हाथ रे अवृद्ध जंगम दीपल प्रियतोपकरण हिमदाल अस्तमेत हरि नयापस एक मे व्यापार सलस्मटन व्यापार अर मुदल सफेगत नय प्राग्धन क्लसन अनेक आपहुन सलस्म कि प्रतिभागत किसी नय जीवन දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙනකොට රජයෙන් ඉල්ලන ප්‍රධාන ලේඛනයේ තමයි හරි ප්‍රතිවිරෝධගත කළා කියමුකෝ ආයතන වලින් කල් ඉල්ලගත්තා කියමුකෝ පොලියත් අඩු කරගත්තා කියමුකෝ චුට්ටක් ඕනනම් කපා හැරියත් කියමුකෝ ඉතුරු ටික ගෙවන්න ඔයාලගේ ප්ලෑන් එක දෙන්න කියලා ඔය දැන් දෙවෙනි වාරිකේ තාම දෙන්නේ නැත්තේ ඒකයි ඉතුරු ටික ගෙවන සලස්ම දෙන්න මෙන්න මේ අවුරුද්ද පටන් ගන්නවා මේ අවුරුද්ද මෙච්චරක් ගෙවනවා මේ අවුරුද්ද මෙච්චරක් ගෙවනවා මේ අවුරුද්ද මෙච්චරක් ගෙවනවා ගෙවන්න සල්ලි හොයාගන්නේ මෙහෙම
කියලා කියන්නුන අපි ගෙවනවා කියවට බෑ දැන් අපේ ආනයන මෙච්චරයි අපනයන මෙච්චරයි මේ කාලේ වෙනකොට අපනයන මෙච්චරකින් වැඩි කරනවා මෙච්චරකින් විදේශ ප්‍රේෂණ වැඩි කර ගන්නවා මෙච්චරෙන් සංචාර ව්‍යාපාරම් ගන්නවා මෙච්චරක් අපට ඉතුරු වෙනවා මේකෙන් මෙච්චරක් ගෙවනවා කියලා ඔප්පු කරලා කියන්නුන ඉලක්කම් දා එතකන් තමයි ඔබ දෙන්නේ නැති දැන් ඔය දැන් ඔහම අන්දලා අන්දලා ඉතින් හැපිලා ඉල්ල ගන්න පුළුවන් ඔබ දෙනවා උන් තව ටිකක් උන් අපිව මේ 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 දුවනවා මේක දිගේ සාමාන්‍යයෙන් ගත්තහම දෙනවා දුවලා දුවලා හති දම්මලා හති වට්ටලා දෙන්නේ අපි මේකේ ලියන්න ඕන ණය ආපසු ගෙවන විදිය හරි ලියන්න මෙහෙම මෙතන ණය ආපසු ගෙවීමේ සටහන කියන තැන ව්‍යාපාරය ණය ලබා ගැනීම තුලින් අරමුදල් සපයා ගැනීමට සැලසුම් කර ඇතනම් සැලසුම් කර ඇතනම් නය අරමුදල් තුනින් අරමුදල් සපයා ගැනීමට සැලසුම් කර ඇතනම් එසේ ලබා ගන්නා ණය එසේ ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය යනුව ණය ආපසු ගෙවීම ආරම්භ කරන වර්ෂය ණය ආපසු ගෙවීම ආරම්භ කරන වර්ෂය ඒ ඒ වර්ෂය තුල ආපසු ගෙවන ප්‍රමාණයන් ඒ ඒ වර්ෂය තුල ආපසු ගෙවන ප්‍රමාණයන් ඒ ඒ වර්ෂය තුල ආපසු ගෙවන ප්‍රමාණයන් එම ණය ආපසු ගෙවීම සඳහා අරමුදල් සම්පාදනය වෙන ආකාරයන් අරමුදල් සම්පාදනය වෙන ආකාරයන් පැහැදිලිව දැක්විය යුතුයි පැහැදිලිව දැක්විය යුතුයි මෙතන තියෙනවා ව්‍යාපෘති සාරාංශය දෙන්න ඕන. ඇස්තමේතුගත පිරිවැය ආදායම් ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය ණය ආපසු ගෙවීමේ සටහන ඇස්තමේතුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ආදී දැක්වෙන තොරතුරු වල සාරාංශගත ලේඛනයක් ව්‍යාපෘති සාරාංශ ලෙස ඉදිරිපත් කළ යුතුයි. ඕන මෙතන තියෙනවා මූල්‍ය සැලැස්ම. මේකේ තියෙනවා බලන පිටු අංක 23 මේකෙන් තේරෙනවා. යෝජිත ව්‍යාපාරිකයා මුළු මුදලනේ බැංකු ණය අගට තමයි මුළු මුදල එන්නේ. ඔය දෙවෙනි තීරුවේ තියෙන මුළු මුදල කියන වචනේ කපන්න. කපලා අගට ලියන්න. ඒ කියන්නේ මේ මොකද්ද තේරුම? ජංගම නොරක්කම් මිලදී ගන්නුනේ ඉඩම් කොට නැගිලි යන්ත්‍රෝපකරණ ලීබඩු මෝටරත් තව මොනවා හරි තියෙනවා නම්. ඒවට අයිතිකාරයා කොච්චර දානවද? හරි? බැංකු ණය හැටියට පිටින් කොච්චර ගන්නවද? ඒ අනුව මුළු මුදල කොච්චරද? බැංකු ණය හරි වෙනත් ක්‍රමකින් හරි. හරි? දාලා අන්න ජංගම නොනවත්කම් වලට අවශ්‍ය මුදල ඔය ඒ කියලා තියෙන්නේ මුළු එකතුව යට ජංගම නොනවත්කම් වල මුළු එකතුව අන්න ඒකට සල්ලි හොයාගන්න එපා නේ ඊළඟට මෙහෙයුම් පෙර වියදම් ව්‍යාපාර ලියාපදිංචි ඉගෙන ගාව ව්‍යාපාර සැලැස්ම පිළියෙල කිරීමට ගාස්තු ජලය විදුලිය ලබා ගැනීමට අදාළ ගෙවීම් නේ බිල් ගාස්තු නෙමෙයි මේ ජල බිල්පත නෙමෙයි ගන්ධ ගෙවන්න එපා ගන්න හරි අන්න ඒවා මෙහෙම පෙර වියදම් b ඊළඟ කාරක ප්‍රාග්ධනය c තුනේම එකතුව තමයි මුළු ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙන්නේ හරි මුළු ව්‍යාපෘති පිරිවැය a b c තුනේම එකතුව පේන ලියන්න ඕන
ඊළඟ අස්තමේතුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න ඕන අවුරුදු කීපයකට මුදල් ගලා ඒම් අයිතිකරුගේ මුදල් විකුණුම් ආදායම් ආදිය තුලින් අඩු කළා එතන මුළු මුදල් ගලා ඒම් මුළු මුදල් ගලා යාම් මෙහෙම පුළුවන් නම් මේක ආයෝජන කටයුතු මූල්‍ය වෙන කටයුතු කියලා වර්ග කළාට කමක් නැහැ නැත්තම් වර්ග නොකර හරි මෙහෙම දෙන්න ඕන අස්තමේතුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය මෙන්න අස්තමේතුගත ආදායම් ප්‍රකාශය විකුණුම් ආදායම අඩුකලා විකුණුම් පිරිවැය මේ දලලාභය අස්තමේන්තු කරනවා අඩුකලා අලවි කරන පොදුකාර පිරිවැය පරිපාලන පොදුකාර පිරිවැය ක්‍රියාකාරී ලාභය හෝ අලාභය අඩුකලා ඡයවීම ණයපොලිය ආදී බදු පෙර ශුද්ධ ලාභය ආදායම් බදු එහෙම දාන්නවා ඊළඟ මේ අස්තමේන්තු කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මෙයා දන්නවා මේ ඇතිරන් හදලා තියෙන්නේ හරි ඒ නිසා ඔන්න ඔහොම ඉදිරිපත් කරන්න ඕන එතන ඔය ටික ඔක්කොම කියවුවොත් ඔන්න ව්‍යාපාර සැලැස්මක් කියන මේක පිටුගාන ගොඩක් තිබ්බට මේ දන්නේම තියෙන්නේ මං කිව්වේ දැන් ඉතින් ආදායම් ප්‍රකාශය අනුකමන්ද කීක මම අතර සරහන් දෙන්න ඕනද එකම දේ ඔතන දාන්නේ මොනවද අනාගතයට අදාළ අස්තමේන්තු ඇත්ත නෙමෙයි අපි මූල්‍ය ගණන් කරන යට තේහදී මොකද්ද ඇත්ත මුදල් ප්‍රවාහ ප්‍රකාශය අතීතයට අදාළ ඇත්ත ආදායම් ප්‍රකාශය ඇත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේ හදන්නේ මොනවද අනාගතයට අදාළ පුරෝගතනය කරලා අස්තමේන්තු තමයි මේක ඉදිරිපත් කරන්න ඕන मूल्य मूल्य नोन वार्ता विश्लेषण इधे मूल्य वार्ता विश्लेषण कर लोण मूल्य नोन वार्ता विश्लेषण कर लोण हरी गिन कालच्छेद कवसान सकस कर मूल्य वार्ता वाल अंतर्गत तुरतु असुरी करी मूल्य वार्ता विश्लेषण से मूल्य वार्ता वाली परिबाहिर व्यापार सार्थक मूल्य नोन वार्ता विश्लेषण से अंदिन्वे एक मूल्य वार्ता विश्लेषण बला मूल्य प्रगति मूल्य नोन वार्ता विश्लेषण बला अनुकूत प्रगति हर इतकोटे मे मूल्य वार्ता विश्लेषण दागा मिनुंदन इक प्राग्दने मत प्रतिलाभय प्राग्दने मत प्रतिलाभय प्राग्दने मत प्रतिलाभय अत्र मे अनुपात प्राग्दने मत प्रतिलाभय आवरण දලලාභ අනුපාතය ශුද්ධ ලාභ අනුපාතය ශුද්ධ ලාභ අනුපාතය ජංගමහා ශනික අනුපාත जंगमह शनिकानुपात वे अनुपात पुरोकथने अत्र सीएल अनुपात हर इला मूल्य नोन वार्ता विश्लेषण मिनुंदु इकम पारिसरिक बलपैम पिलिबंद विश्लेषण पारिसरिक बलपैम इकड़ मेके पारिसरिकील पारिसरिक बलपैम पिलिबंद विश्लेषण रेकिया अवस्था उत्पादन रेकिया अवस्था उत्पादन रटे समस्त निष्पादन दायकत्व रटे समस्त निष्पादन दायकत्व अपनायन आदायम दायकत्व अपनायन आदायम दायकत्व
व्यापार अनागत प्रगति पिलीबद संख्या मूल्य नोन एवटते दाण ओके विशेष मार परिसर वार्ता दाण नोन अब परिसर हानिया परिसर हित कामी इला तव नलिया सामाज वगकीम समाज वगकीम समाज वगकीम इटुकर आकार पिलिबद विश्लेषण समाज वगकीम इटुकर आकार पिलिबद विश्लेषण और निका मेके में विधायक सारांश लिए नहरी चुट्टक तीन व्यापार सलस्म कैतुला मौलिक करण संक्षिप्त कोट दक्षण कोट से विधायक सारांश वे कल तिब्बाई का व्यापार सलस्म परिशील ने करण कोट व्यापार वैधगत्म करण सारांश का तो इधरी पद की मेह देश दुवे व्यापार सलस्म परिशील ने कल पुद्गले को विधायक सारांश के उपसु इम व्यापार सलस्म अंतर्गत करण मगिन व्यापार गण चित्र कोहगी मन से निर्माण वीमट समर्थन पारधि विधायक सारांश दृपत कले बाहि पार्श्व इलाकगत व्यापार सरस्मक इतम वेदगत कुटस व्यापार विधायक सारांश विधायक सारांश मूलिक परमार्थे बाहि पार्श्व तव दृढ़ व्यापार पिलिबंद स्वयाबलीम पिलंबवीम विधायक सारांश समीट किटि हा आकर्षणीय हेतु विधायक सारांश अंतर्गत खरुण ओ नल्यन व्यापारे नम ऐतिकर्वान पिलिबंद केटे विस्तरया ऐतिकर्वान पिलिबंद केटे विस्तरया इलाद लिपिनेयन लिपिनेयन दुरकथन अंकन विद्युत तपल लिपिनेयन आदि विद्युत तपाल लिपिनेयन आदि इलाट व्यापारे देक्म देक्म इलाट मेहवर प्रकाशे तन निष्ठाव मेहवर प्रकाशे मुलु आयोजने निष्पादने किरिमड अपेक्षा कर बांडहो सेवा निष्पादने किरिमड अपेक्षा कर बांडहो सेवा निष्पादने किरिमड अपेक्षा कर बांडहो सेवा तरंगकारीते पिलिबंद केट विस्तरय इलाट प्रधान कलमनाकरण खंडायाम पिलिबंद केट विस्तरय प्रधान कलमनाकरण खंडायाम पिलिबंद केट विस्तरय हर मे विधायक साधांश कटी अदेन मे ट्यूट वेदगत परसंकल त्याग अनागत वेदगत मे प्रश्न टिकट उत्तर लिया बी एस स्टडी अद बिजनेस स्टडी प्रश्न पत्र अद एत्र मंगवाला क्यूआ प्रश्न पत्र लियन हाई ममा पुष्पकुमार सर कथा कर ला पुष्पकुमार सर मेक विस्तर करना अदटे प्रश्न पत्र तीन एक मेवन प्रश्न पत्र दीन सगत्या अटर तीन अदर अटर तीन प्रश्न पत्र सगत्या किरीम एक लिंक एक दाल है वाला एक प्रिंटउट गण है भाई अरम प्रश्न पत्र लिया उत्तर मे सगत्या ही नहीं था उत्तर लिया लिया बैरिया कथा कर दंड आएगी अहला पिन उत्तर
මේක පරිපූර්ණ කරගෙන යano ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා වෙයි හරි ඉස්සරහට ඒකෙන් ඒ ටික ඉවර වෙනවා දෙපෙත් එක සිලබස් එක ඉවරයි සාමාන්‍ය මේකේ මහා ගොඩක් ප්‍රශ්න අහන්නේ නැහැ ව්‍යාපාර සැලැස්මෙන් හැම පේපර් එකක් කරන් බලනවා හැබැයි හැම පේපර් එකෙම චුට්ටක් කරේ යano අහන ටික ඔය දැන් කියලා තියෙන්නේ ඔය ටිකෙන් තමයි ඔක අහන්නේ හරි ඒ නිසා මේකත් එක්ක ඉවරයි අපි මේ මෙහෙම දැන් ආශිර්වාද කරලා එහෙම ප්‍රශ්නපත්‍ර අපි අන්තිමට පන්ති මං එදත් කියලා තියෙනවා පන්ති නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ අපි 14 වෙනි බ්‍රහස්පතින්දා 14 බ්‍රහස්පතින්දා අපේ BS පාඩු වෙන්නේ අපේ එදාට ඇත්තම තුනේ accounting paper එකක් ලියන්න ඕන ලියන්න අකමැති කියලා ඉඳිපා ලියන්න පුළුවන් බලන්න එන්න හරි පැහැදිලිද තව papers එකක් අවම වශයෙන් දෙනවා ගෙනියන්න හරි ඉතින් බ්‍රහස්පතින්දා අපි පන්ති නවත්තන දවස උදේ 7:45ට එන්න මේ උපදේශ ටිකක් ඕන ආශිර්වාදයක් ඕන විභාග ඒ කියන්නේ විෂයන් දෙකටම උපදේශ ටිකක් දෙනවා හරි පන්ති නවත්තන දිනේ හැටියට ඉතින් ඊට කලින් අපේ අඟහරුවාදත් පන්ති නෑ එතකොට හරි කාලේ තියෙනවා ඒ හින්දා මේ බ්‍රහස්පතින්දා 14 බ්‍රහස්පතින්දා දෙන්නේ හරි 14 බ්‍රහස්පතින්දා හරි එදා එන්න ඒතර ඊට කලින් එන 12 අඟහරුවාද පන්තියේ නැහැ හරි අද අපි පුනරීක්ෂණ පන්තියේ චූට්ටක් ඉතුරු තියෙනවා ඒකත් අපි ඉවර කරනවා ඒ අනුව තීරණ ඩිවිෂන් දෙගොල්ලම අපේ බොහෝ විට මේක අවසාන පන්තිය වෙන්නත් පුළුවන් හරි ඒ ඉතිහාසය ඒ නිසා හැමෝම මේ බ්‍රහස්පතින්දා එන්න පාඩුවක් තේ තල කන්නත් මේක පාඩු නොවෙන්න අපි එදාට දෙනවා මේ පේපර් එකක් හොඳට හදලා හරි ඒ හින්දා මේ තව මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් විශේෂයෙන් විභාගයට දෙන උපදෙස් ටික මට දෙන්න ඕන හරි ඒ ටික බොහෝ අත්දැකීම් එක්කනේ මේ කියන්නේ එතන ඉඳලාත් ඔයාලට 14 ඉඳලා බැලුවත් තව මාස විභාගයේ 4නේ 4 ද 3ද 4 4නේ තව දවස් 20ක් එහාට තියෙනවා ඒ නිසා දවස් 20කට එහායින් අපි පන්ති නවත්තන්න හදන්නේ මේ ඒ නිසා 14 වෙනිද පන්තිට එන්න පුනරීක්ෂණ පන්ති අය අපි නිබන්ධනේ දීලා තියෙන ආයෝජන තීරණ කොටස තව තියෙනවා ඉතුරු වෙලා ඒ ටික දැන් අද දැන් දවල්ට මොනව හරි ට්‍රක් ගාලා කාලා දුවගෙන එන්න 6 වෙනකම් කරලා රිවර් කරලා යන්න හරි රයිට් 6 වෙන්නේ නැහැ ඔය වෙලා යන්නේ නැහැ නේ වට පොඩි පොඩි වාත්‍රුකා යන්නේ හරි එහෙනම් හැමෝම පරිස්සමට යන්න මම බලාපොරොත්තු වෙනවා 14 වෙනිදා හැමෝම එයි කියලා අපේ මගේ උපකාරක පන්ති ජීවිතයේ සවල් අවසාන පන්ති වෙනත් පුළුවන් මේකත් හරි ඒ නිසා 24 පන්තියක් තියෙනවා අපි ඒක බලමු මේ නම් 25 මම පන්ති පටන් ගත්තේ නැහැ දැනට දෙමාපියන්ගෙන් ලොකු ඉල්ලීම් තියෙනවා අපි බලමු ඒක නමුත් දැනට මම මේ පන්තිය කොහොමදත් අවසාන පන්ති අන්තිම දවසට එන්නේ හරි එහෙනම් රිවිෂන් අය ඉන්න මොනවා හරි කාලටක් ගාලා එන්න අනිත් අය පරසමට ගෙදර යන්න හරි හැමදාම තෙරුවන් සරණයි දෙවිපීතයි ආයුබෝවන්.